අයිබෝන් රුහුණ විශ්වවිද්‍යාලයේ සංස්කෘතික කේන්ද්‍රයේ විසින් සංවිධානය කරනු ලබන මාර්ගගත දේශනමාලාවේ සිවුණ පියවර ආරම්භ කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ මෙවර මෙම මාර්ගදේශ දේශනමාලාවට සාදර අනුග්‍රහය හා සහයෝගය දක්වන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය ඒ අනුව අද මාර්ගගතව මෙම දේශනයට සම්බන්ධ වෙන අතිගෞරවනීය මහා සංඝයා වහන්සේලා අපි තාමත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපේ සංස්කෘතික කේන්ද්‍රයට මාර්ගෝපදේශකත්වයේ දෙමින් මේ දක්වා හැම වැඩසටහනකටම පැමිණ අපි දිරිගන්වන අපේ ආදරණීය උපුල්තුමන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේනයන් අපි තාමත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපේ ආචාර්ය බවතුන් මෙම වැඩසටහනට සම්බන්ධ වෙන ආදරණීය දරුදරියන් ඇතුළු සම්භාවනීය ඔබ සැම පිළිගනිමින් අද මෙම වැඩසටහනේ ප්‍රධාන දේශකයාණන් වන අපේ කාලයේ විශිෂ්ට පර්යේෂකයෙක් වන ඒ වගේම ආදරණීය හඬක් ජනප්‍රිය ප්‍රවීණ සම්මානිත සංගීතඥවර නදීක ගුරුගේ මැතිතුමනි ඔබතුමන් හඳුන්වා දීමට මම ඉක්මන් වෙන්නේ නැහැ. ඔබගේ පාසල් මිතුරෙක් වෙච්ච ආදරණීය අපේ ඉංජිනේරු පීඨයේ සංස්කෘතික කේන්ද්‍රයේ ප්‍රධාන නියෝජිත ආචාර්ය චමින්ද තුෂාරයන්ට මම ආරාධනා කරනවා නදීක ගුරුගේ ප්‍රවීණ සංගීතවරයාණන් හඳුන්වා දෙමින් වැඩසටහන ආරම්භ කරන්න. බොහොම ස්තුතියි. විද්‍යාලයේ සංස්කෘතික කේන්ද්‍රයේ සම්බන්ධකාරක ඒ වගේම ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය දේවා මයිකල් සීලා මෙතුමාට මම නැවතත් ස්තුති කරන්න කැමැති සංස්කෘතික කේන්ද්‍රයෙන් මගින් සංවිධානය කරන මෙම මාර්ගගත වැඩසටහන් මාලාවේ පස්වන වැඩසටහන ඒ වගේම හතරවන දේශනය සංවිධානය කිරීමට ඉංජිනේරු පීඨයට අවස්ථාව ලබා දීම සම්බන්ධව අද දින මෙම මාර්ගගත දේශනයට සහභාගී වෙන ගරුතර මහා සංඝරත්නය මම නමස්කාර කර පිළිගන්න අතර අද දින දේශනයට සහභාගී වෙන අපේ ප්‍රධාන ආරාධිත සහභාගී වෙන රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලතුමන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මෙතුමා ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් අනැද්දන කාර්ය මණ්ඩලය ඒ වගේ විද්‍යාර්ථීන් සහ සිසුන් සමඟ සියලු දෙනාම ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. අද දින අපගේ මෙම මාර්ගදේශනයට දායකත්වය ලබා දෙන්නේ නදීක ගුරුගේ මැතිතුමන්. අපි සියලු දෙනාම දන්නවා නදීක ගුරුගේ අපි සියලු දෙනා දන්නා පරිදි ශ්‍රී ලංකාව සිටින ප්‍රවීණ ඒ වගේම සම්මානීය සංගීත අධ්‍යක්ෂකවරයෙක්, ගායකයෙක්, ගීත රචකයෙක් සහ ප්‍රසිද්ධ ගිටාර් වාදන ශිල්පී. ඒක මම හිතන්නේ එතුමා ගොඩාක් ප්‍රසිද්ධ. මම හිතන්නේ මේ රියලිට සංගීත වැඩසටහන් වලට නැතුවම බැරි කලා ශිල්පියෙක්. අපි පොළොව දිනන නොදන්නවා වුණාට ඔහු චිත්‍රපට නළුවෙක් ලෙසත් දායක වී තිබෙනවා සමහර සිනමා නිර්මාණයන් සඳහා. වර්තමානයේ ඔහු ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ සංගීතයේ පීඨාධිපති ලෙස කටයුතු කරනවා. මේ වෙන විට මම දන්නා පරිදි චිත්‍රපට 20කට පමණ ඔහු සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වී තිබෙනවා. ඊට අමතරව ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය ගණනාවකටද එතුමාගේ සංගීත දායකත්වය මනාවට ලබා දී තිනවා. එතුමාට ලැබී ඇති දේශීය සහ ජාත්‍යන්තර සම්මාන ප්‍රමාණයම මම හිතන්නේ ඔහුගේ හැකියාවන් පිළිබඳ මේකට සාක්ෂි දරනවා. මම ඔක්කොම මේකේ එතුමාගේ සම්මාන ගැන කියන්න යන්නේ හැම එකම. නමුත් මම හිතනවා යම්කිසි සම්මානයන් පිළිබඳ පොඩි මතක් කිරීමක් කරොත් හොඳයි කියලා. 2008 වසරේ අබා චිත්‍රපටයට සහ 2015 වසරේ මහරජ ගැමුණු චිත්‍රපට සඳහා හොඳම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණ වෙනුවෙන් සරසවි සම්මානයන් හිමිකරගත් නදීක ගුරුගේ මැතිතුමා 2007 වසරේදී සංකාර චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂය සඳහා OCIC සම්මානයද 2009 වසරේදී ගාමනී චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂය උදෙසා ද 2016 වසරේ පටිභාන සිනමා නිර්මාණයේ සංගීත අධ්‍යක්ෂණ උදෙසාද දෙරණ ලක්ස් සිනමාවලදී හොඳම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට සම්මානය හිමිකරගෙන තියෙනවා. මීට අමතරව 2011 වසරේදී නිකිනිවැස්ස සිනමා චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණ වෙනුවෙන් හිරු ෆිල්ම්
සම්මාන උළෙලේදී හොඳම සංගීත අධ්‍යක්ෂණයටද ඔහු හිමිකම් කරගෙන තියෙනවා. දේශීය සම්මානයන්ට අමතරව ඔහුගේ බොහෝ නිර්මාණයන් විවිධ ජාත්‍යන්තර ගීමට ලක් වෙලා තියෙනවා. 2005 වසරේදී තිරගත වුණු සුලංගේනු පිණිස චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් ඔහුට එක්සත් රාජධානියේ ජාත්‍යන්තර සිනමාවලදී ඔහුගේ මෙම සංගීත අධ්‍යක්ෂණය ගීමට ලක් වෙලා තියෙනවා. ඊට අමතරව වසර 2006 සිට නදීක ගුරුගේ විසින් සංගීතයට ශ්‍රේෂ්ඨය වෙනුවෙන් කරන ලද සේවය ඇගේම පිණිස ජපානයේ සංස්කෘතික අමාත්‍යාංශ විසින් පිරිනමන ලද ජාත්‍යන්තර වගේම කීර්තිමත් බුංකා සම්මානයේද 2015 එතුමා හිමිකරගෙන තියෙනවා. ඔහුගේ ගායන හැකියාවන් පිළිබඳව මම හිතන්නේ අපි හැමෝම දන්නවා. ඒ එක්කම 2015 ඔහුට ටෙලිනාට්‍ය ගායන වෙනුවෙන්ද සම්මානය හොඳම ගායන වෙනුවෙන්ද සම්මාන හිමි තියෙනවා. මම හිතන්නේ මේ සියලු දෙනාට වඩා අපේ ආචාර්ය මයික් දේව මයිකල් මෙතුමා පෙරසු පරිදි විශ්වවිද්‍යාලයන්හි ගුරුවරුන් සහ විද්‍යාර්ථීන් සහ සිසුන් වන අපට ඉතා වැදගත් වෙන්නේ ඔහුගේ සංගීත ශ්‍රේෂ්ඨයේ සිදු කරන ලද පරිශ්‍රය. මම හිතන්නේ ශ්‍රී ලාංකික ආදිවාසීන්ගේ සංගීතය, ඒ වගේම බලංගොඩ මානවකයේ සංගීතය සහ පොප් සංගීත සංස්කෘතිය ඔහු නියැලුණු සමහර පරිශ්‍රණයන් කීපයක්. මම හිතන්නේ මේම විෂය පිළිබඳව ඔහු පොත් ග්‍රන්ථ ගණනාවකුත් නිකුත් කරලා තිනවා. මම හිතන්නේ අපිට 2021 වසරේ තුමා පෙවසු පරිදි තවත් ග්‍රන්ථ තුනක් එළිදැක්වීමට නියමිතයි. ඉතින් මේ විදිහට ගත්තොත් එහෙම මම හිතන්නේ මේ මම කිව්වේ ඔහුගේ චරිත ප්‍රදානී තම සුළු කොටසක් විතරයි. මේ සියලු දෙයින්ම අපිට සනාථ වෙන්නේ අපිට අද දේශනය සඳහා ඉතාම සුදුසු සම්පත්දායකෙක් ලැබීමයි. ඉතින් මෙම දේශනය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ඉතා ගෞරවයෙන් ආරාධනා කරන්න කැමති රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහත්මයාට මෙම අවස්ථාවට අප සියලු දෙනා අමතා වචන ස්වල්පයක් ප්‍රකාශ කරන ලෙස සර් සම්මියුට් වෙලත් ඔබ සැන්දෑවක් ආචාර්ය නදීක ගුරුගේ මැතිතුමනි, ආචාර්ය දේව මයිකල් සහ මාගේ සහෝදර සියලුම ආචාර්ය මණ්ඩලිනුත්, ගෞරවනීය සංඝරත්නයනුත්, දෑබර ශිෂ්‍ය ශිෂ්‍යාවනිනුත් අවසරයි. මම හිතන්නේ මම වැඩිය කතා කරන්න හොඳ නැහැ මේ වැඩේ, මොකද මම සංගීතය දන්නේ නැහැ. ඉතින් සංගීතය දන්නේ නැති පුද්ගලයා මේ සංගීතය ගැන කතා කරන්නේ නැතුව දන්න පුද්ගලයාට වැය කාලය ඉතුරු කරන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. එහෙනම් මම හුඟක් වෙලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හුඟක් ස්තුතිවන්ත වෙනවා ආචාර්ය දේවමයිකල් මහතුමාට මේ වගේ වැඩසටහන් සංවිධානය කරලා. මම හිතන්නේ මට මතකත් නැහැ මේ කීවෙනි වැඩසටහනද කියලා. ඒ තරමට අපි සිවෙනි එක සර් මාර්ගදේශමාලාවේ සිවෙනි එක සර් අපි මේ තාමත් තවත් කවි මඩුව කරා ගිය පස්සේ දැන් මට තියෙන ප්‍රශ්නේ මෙහෙමයි. දැන් මෙතන හතර මම ඊයේ සම්බන්ධ වුණා වෛද්‍ය පීඨයේ සංගීත වැඩසටහනකට අපි ඒගොල්ලම ලොක්ඩවුන් කරලානේ තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා කණ්ඩායමක් එක්ක ආචාර්යවරු ඔක්කොම අර කරපේ මේ ගීත සින්දු කිව්වා ළමයින් හොස්ටල් එකේ හිර කරලා තියෙන්නේ. ඉතින් ඒකත් පහල ඉඳන් ඊට පස්සේ ඊට කලින් දවසේ ඔයගොල්ලෝ ඔක්කොම අපි එක්කම එකතු වෙලා තව වැඩසටහනක් කරා ආචාර්ය නන්දසිරි ගෙඹි හෙට්ටෙත් එක්ක කවිය ගැන වැඩසටහනක් අපේ ජ්‍යෙෂ්ඨ කලාකරුවෙක් ප්‍රවීණ කලාකරුවෙක් එක්ක එකතු වෙලා පෙරේදා. ඉතින් ගිය සතියේ ඒ විදිහ තුන හතරක් කරා මම මේ ඔක්කොටම යනවා. ඉතින් මට කීයටවත් මේක කීගෙන එකද කියලා මතක තියාගන්න බෑ. හැබැයි මම දන්න එකම දේ මේ හැම දෙයක්ම ඉතා හොඳයි. මේක හොඳ ඇත්තටම මේ ලොක්ඩවුන් එක හින්දාම නෙමෙයි. මම හිතන පළවෙනි හොඳ මම එදත් කිව්වා වගේ නිර්මාණ කිරීමේ නිදහස සහ අවකාශ දිනා ගැනීම සහ ලබා ගැනීම යන දෙකම අපි මෙතන කරලා තියෙනවානේ. මේ COVID-19 අර්බුදය තුළින් අපිව තල්ලු කරපු තැන ඉඳලා අපි ගිය ඉදිරි ගමන අපි මුලින්ම පටන් ගත්තේ පන්ති වලින්. ගන්නට පටන් ගත්ත සාමාන්‍ය දේවල් දේශන වලින් මාර්ගස්වකම හරහා අප්‍රේල් මාසෙ මාර්තු මාසෙ ඉඳලාම පටන් ගත්තා. මාර්තු 19 20 21 වෙනකොට පටන් ගත්ත වැඩේ. හැබැයි එතනින් එහාට අපි ගියා මේ සෑම ඒකකයක්ම කලා සංස්කෘතික කේන්ද්‍රය වෘත්ති මාර්ගදේශයක ඒකකයේ හැම ඒකකයක්ම අලුත් වැඩ පටන් ගත්ත මේ ක්‍රමය හරහාම ගෙනියන.
ඉතින් ඒක අපිට කවදාවත් දැන් මම මේ පොළු පොතේල අවුරුද්දකට පස්සේනේ මේ කොවිඩ් අවධානමේ අර්බුදය ආවේ. ඔය පළවෙනි අවුරුද්දේම මුල් මාස 8 මොක අපිට තිබුණේ නැහැ. ඇත්තටම අපි ඔය නිදහස් දිනාගත්තේ ජනවාරි මාසෙ විතර නෙවෙයි දෙසැම්බර් ජනවාරි වෙනකොට අලුත් කණ්ඩායම් එක්ක. ඒල ඒලමයි පාට පාට ඇඳුම් ඇඳගෙන තමන් කැමති බෑග් අරගෙන පාරේ සින්දු කියන්න ලයිබ්‍රරි ඉස්සරහ නටන්න පළවෙනි වසරේ පළවෙනි සතියේ ඉඳලම නිදහසක් අපි ගත්තා. ඉතන ඉඳන් මේ ආපු ගමනන්නේ මේ යන්නේ. මේක හරි වැදගත්. මේක තුල අපි ළමයින්ව රඳව ගන්න ඕනේ. මේක මේ නිර්මාණ ශක්තිය තමයි කවදාහරි දවසක මේ රටේ තව අවුරුදු 25කින් මේ උපාධිධාරියා රටේ ඉහළ තැනකට ගිහිල්ලා නව නිර්මාණ සහ නව මං ඔස්සේ රටේ සංවර්ධනයට දායක වෙන පුද්ගලයා බවට පත් වෙනවා. මේක හරහා. මොකද මම හිතනවා ඒක වෙන්නේ අපේ උපාධියෙන් විතරක් නෙවෙයි කියලා. කවදාවත් ඔක උපාධියෙන් විතරක් වෙන්නේ නැහැ. ඒක තමයි මම හිතනවා අපි විශ්වවිද්‍යාල කැලේට ලබගත්තු ලොකුම ජයග්‍රහණය. මේ අපේ ශිෂ්‍යෝ කවදාහරි දවසක මේ රටේ නායකයෝ බවට පත් වෙලා විවිධ ක්ෂේත්‍රවල අපේ රට සංවර්ධනය කරන්න අපි නැති කාලෙක මේ නායකත්වය ගන්නවා මඟ පෙන්වනවා. ඒක තමයි අපේ ලොකුම ජයග්‍රහණය කියලා මම හිතන්නේ. ඒ ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය කරන පූර්ණ මනුෂ්‍යයා මිනිසත් බවෙනුත් මනුෂ්‍යයා අපි සංගීතයට සහතුලි අපිට මානව දයාව නැවත සොයා ගැනීම අර්බුදයක් තියෙනවානේ. මං විශ්වවිද්‍යාලයට එනකොට මම කැමති ආයේ උපකුලපතිවරුට ආයෙත් අර 1960 දශකයේ වීරාදිනී විශ්වවිද්‍යාලේ රුහුණෙන් නැවත සොයා ගන්න. මම හිතනවා අපේ කලා ක්ෂේත්‍රය ගත්තම විශ්වවිද්‍යාලය තුල තිබිලා තියෙන රත්රන්ම දශකය තමයි 60 දශකය වීරාදිනී. මං හිතන ඉතින් මම වැරදි වෙන්නේ නැති එතනදී මේක මගේ මතයක් විතරයි. නමුත් ඒක හොයාගෙන යන්න ඕනේ. ඒ හොයාගෙන යන මාවතේ එක පියවරක් විතරයි මේ වගේ වැඩසටහනක්. මේ තුලින් අපිට නිර්මාණය වෙයි නාට්‍ය තවත් කලා නිර්මාණ චිත්‍රපටි සංගීත වැඩසටහන් ගීත රචනා නොයෙකුත් දේවල් කලාකෘති. ඒ ගමන යන්න අපි මේ ළමයින්ව මෙහෙවනවා කියලා මම හිතන්නේ මේ වෙලාවේ. අපි මෙහෙවල මේගොල්ලෝම දැම්මම පාරට ඒගොල්ලෝ පාර හොයාගෙන යයි. අපිට අපි ඕනේ නැහැ ඒගොල්ලම ඉස්සරහට අරන් යන්න. අපි නායකත්වය දෙනවා ඒගොල්ලෝ අරන් යයි. ඉතින් ආචාර්ය නදීව උරුගේ මාත්න කරන්නේ ඒ වැඩපිළිවෙලේ ඒ ළමයින්ව හරි පාරට දාන එක විතරයි. යන්න පාර හොයාගෙන කියලා. ඉතින් මම ඒකට සුදු විශේෂම සුදුවන්ත වෙනවා. සංස්කෘතික කේන්ද්‍රයට සංස්කෘතික කේන්ද්‍රයේ සියලුම කාර්ය මණ්ඩලයටත් ආචාර්ය දේවමයික මරිතුමාටත් ඔබ සිවිල් ආචාර්ය මණ්ඩලයට මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මේ වැඩසටහන් ඉස්සරහට ගෙන යන මට පුළුවන් හැම වෙලාවෙම මම මේකට සහභාගී වෙනවා. සමහර විට බෑ මම මේ තව මම රෑ 9:00 පස්සේ තව උගන්වන වැඩසටහනක ඉන්න ළමයින්ට මේ 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 COVID-19 සහ මාර්ගගත අධ්‍යාපන ක්‍රමයේ මගේ කාලය හැම උදේ 6 ඉඳලා රෑ 10 වෙනකම් නම පාවිච්චි කරනවා. 10:11 කියලා මම ඇත්තටම මගේ ඊමේල් ක්ලියර් කරන්න 10 පස්සේ කොහොම ක්ලියර් කරන රෑ 12 වෙනකොට හැමෝ එක නිදා ගන්න කලින් මේ මේක හරිම මේ කලබලකාරී මේකක් ඇරෙද්දි මම මුළු දවසම මේ වගේ දේවල් වලින් සන්තෝෂ වෙනවා. ඇයි මං කියලා අපේ අර ළමයි එක සින්දු කිව්වා. මේක තමයි මේ සින්දු කියන්නේ බෑ. මට අපුඩු ගන්න පුළුවන්නේ. හරි. ඉතින් ඒක කරා. ඉතින් ඒ වැඩේ ඉස්සරහට ගෙනියනකොට බොහොම ස්තුතියි. ආචාර්ය නදීගුරුට බොහොම ස්තුතියි ආවට. අපි ඔබ මම ඔබතුමා රියැලිටි ෂෝ වල තමයි දැකලා මේ එතනින් යහගිය පුද්ගලයා ගැන මම අදත් ඉගෙන ගත්තා. හැබැයි මම ඔබතුමාගේ රියැලිටි ෂෝ වල අපට තේරෙන්නේ නැති සංගීතය ගැන කියන විග්‍රහ ගාන ඉඳලා තියෙනවා. මට තේරෙන්නේ නැති සංගීතය විග්‍රහ කරන අපි අහන් ඉන්න. ඉතින් ඒක හරි සන්තෝෂයි මට. ඉතින් මේ දැනගන්න ලැබුණ අඳුනගන්න ලැබුණ සන්තෝෂයි. මේක ඉස්සරහට ගෙනියන්න මේකින් අපිට අර දේව අපි මේ වැඩසටහන පුළුවන් තරම් අර අනිත් විශ්වවිද්‍යාල වල ළමයින්ට සම්බන්ධ කරමු එදා වගේ. ඔව් සර් හැමෝටම විවෘත කරලා තියෙන සර්. විවෘත කරන්න අනිත් ඒ ළමයි සම්බන්ධ වෙද 300 500 ඔය ගණන් යන්න අපි කමන්නේ මේ මේක දෙන්න ඕන මේක පොදු දෙයක් මේ හැමෝටම අයිති දැන් මේ දෙන්නේ මේ අපේ විශ්වවිද්‍යාලෙන් කියලා දුන්නා කියලා අපේ ළමයින්ට විතර සීමා කරන්න එපා දෙන්න. හැමෝටම බෙදන්න මේ දැනුම. ඒක ගෙනියන්න වැඩ කරලා ඉස්සරහට මම හැමතිස්සම සහභාගී වෙනවා. මට පුළුවන් වෙලාවට මේ පුළුවන් තරම් වෙලා ඉන්නම් අදත්. ඉතින් මේ සුති සම්බන්ධ වුණාට ඔන්න මගේ කතාව ඉවරයි. ඉක්මනට වැඩි පටන් ගන්න. අහන් ඉන්න. බොහොම ස්තුතියි සර්.
එහෙනම් අපි තවදුරටත් කාලය වැය නොකර අපි දැන් මම හිතන්නේ 300කට ආසන්න සහභාගීත්වයක් පෙන්වන්න කරනවා. මම ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා ප්‍රවීණ සහ සම්මානීය සංගීතඥ මම හිතන්නේ මේ සියල්ලටම ප්‍රමුඛව මගේ පාසල් මිතුරක වුණ නදීක ගුරුගේ මෙතුමාට ඔහුගේ අද දින දේශනය ආරම්භ කරන ලෙස නදීක විශේෂයෙන් මේ දේශනය සංගීතයේ ඇසිය යුත්තේ කුමක්ද දේශනය කරන්න ඔබතුමාට ආරාධනා හොඳයි ස්තුතිය ඔබ සියලු දෙනාට විශේෂයෙන්ම උපකොලිපතුමා ජේෂ් මහාචාර්යතුමා ඔබට ඉතාම ස්තුතියි ඔබ මට පේනවා ඔබ ඉතාම උද්‍යෝගයෙන් මේ මානව පරිණාමයේ අග්‍රඵලය භුක්ති විඳිනවා ඒ තියෙන අසීරුතාවයන් තුලත් තාක්ෂණය කියන එක අද මගේ සාකච්ඡාවේ ඒක ගැන යම් ආකාරයක සඳහන් වෙනවා මගේ පාසල් සගයා චමින්ද අපි මේ 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 ඉතිහාසයේදී අපි නොහිතපු දේවල් අනාගතයේදී අපි වයසට ගිහිල්ලා මේ වගේ වැඩසටහන් වලදී හම්බ වෙයි කියලා අපි හිතුවේ නැහැ අපි ඉස්කෝලේ ක්‍රීඩා කරද්දී ඉගෙන ගන්නකොට ඉතින් ආචාර්ය චමින්ද මගේ සහෝදරයා ඔබට ස්තුතියි මට ආරාධනා කළාට මගේ සහෝදරයා දේව මයිකල් ඩි සිල්වා සහෝදරට ඔබට ස්තුති මම ඉතා කෙටියෙන් කියන්නම් 2000 වර්ෂයේ 2001 2 3 4 වැනි වර්ෂවලදී මටත් සම්බන්ධතාවයක් තිබුණා රුහුණ විශ්වවිද්‍යාලයේ සංස්කෘතික අංශය සමග මහාචාර්ය ජයන්ත අමරසිංහයන් එවකට සිංහල අංශයේ ඔහු වැඩ කරන කාලේ ඔහු තමයි මම හිතන්නේ දේව මයිකල් සහෝදරයාගේ භූමිකාව කළේ ඒ කාලේ ඔහු ඒ කාලේ තම වැදගත් වැඩ කොටසක් කළා ඔහු කේමදාසයන්ට ආචාර්ය උපාධිය ලබා දීම දක්වා වැඩසටහන් මාලාවක් කළා ඉතින් මම හිතනවා රුහුණ විශ්වවිද්‍යාලය විසින් නැතර උපකුලපතිතුමා කිව්වා වගේ එක්තරා ආකාරයකට පේරාදෙනී සිදු වූ 60 දශකයේ යම් ආකාරයක සංස්කෘතික කලාත්මක මූර්දය හා යම් ආකාරයක සමපාතීත්වයක් පෙන්වන වැඩසටහන් මාලාවක් මා දන්නා තරමින් උපතේ සිට කියන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ උපතේ විශේෂයෙන්ම සුචරිත ගම්ලත් සූරියන් ආචාර්ය ධර්මසේන පතිරාජයන් සහ අපේ ජේෂ්ඨ මහාචාර්ය ජයන්ත අමරසිංහ සූරියන් මෙවැනි පිරිස් මා හිතනවා උත්සාහ කළා එවැනි වැඩ කටයුතු වල නිරත වන්නට කෙසේ වෙතත් මා මගේ කාර්යයට බහිනවා ඔබට සියලු දෙනාට මා ආයුබෝවන් කියා සහෝදරත්වෙන් සහෘදත්වෙන් මා සුභ පතමින් මං පටන් ගන්නම් මේ සංගීතය ගැන කතා කරන්නට යම් ආකාරයක වෙනස් පැත්තකින් මම පටන් ගන්නම් කෑම වලින් මම කෑම රසිකයෙක් ආහාර රසිකයෙක් මම ලෝකෙ පුරා ඇවිදිනකොට මට යම් අවස්ථාවන් ලැබිලා තිනවා රටවල ඇවිදින් ඒ වගේම ලංකාව ඇතුළත යම් යම් භූගෝලීය කලාපවල මට ඉන්නට සිද්ධුන මගේ පියාගේ වෘත්තිය නිසා ඒතර මම දකුණේ හිටියා මම කඳුකරේ තැන් කීපෙක හිටියා අනුරාධපුරේ හිටියා කොළඹ හිටියා මේ හැම තැනම තියෙන කෑම සංස්කෘතිය එකිනෙකට වෙනස් ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම් දැන් අපි අපේ මව එහෙම නැත්නම් අපේ භාර්යාව මේ දරුවන්ගේ නම් මව නැත්නම් අපේ පරම්පරා විද්වේ කියන අපේ මව අහනව නොවේද අපේ භාර්යාව අහනව නොවේද අද කෑම කොහමද කියලා අහනවා අපි මොනකද්ද දෙන උත්තරේ මම දන්න 100%ක් මෙතන හැම කෙනෙක්ම කල්පනා කරන්න තමන් දීපු උත්තරේ කුමක්ද අද කෑම රසද කිව්වා ලේසි මේක තමයි ඔව් රසයි ඉතින් පහසුයි එතනින් එහාට අඩියක් තිබ්බොත් කෙනෙක් කියාවි ලුණු ටිකක් වැඩි වගේ එතන ඉරුත්තර කෙනෙක් ගියොත් කියාවි බත් එක ටිකක් රොස් වෙලා වගේ තවත් රසය දන්න කෙනෙක් කියාවි මට හැපුණා එනසා ලැටයක් කියලා නමුත් අපි සාකච්ඡාවේදී කතා කරමු එතකොට මම දැන් ගොඩක් දේවල් කියලා ඉවර නිසා සමහර විට වෙන පැත්තෙන් ඉන්න පුළුවන් නමුත් අපි තමන්ම හිතුවොත් එහම අපි කෑමක් රස විඳින්නේ කොහොමද මට මතක් වෙනවා ඉතාම හොඳ කතාවක් කියන්නේ මම සංගීතය ගැන කියද්දී දේව මයිකල් සහෝදරයා උපකුලසුපුතුමා අපේ චමින් සහෝදරයා සහ සියලුම දෙනාට මා ගැන මම එක දේශනාවක් ගැන කතා කරගෙන විෂයන් බොහොමයක් ඊට ඇදබා ගන්නවා දැන් උදාහරණයකට දැන් මට මතක් වෙනවා මාටින් වික්‍රමසිංහ සූරියන්ගේ ඔය දකුණු පළාතේ ඈ පෙත්තිරපු එතුමාගේ තිබුණා මුල්ම යුගයේ ඔහුගේ කෙටි කතා එකතු කරපු තිබුණා පොතක් මාටින් වික්‍රමසිංහ එකතු කළ කෘති කියලා මෙන්න මේ එකතු කළ කෘතිවල තිබුණා බේගල් මුත්තගේ කතා කියලා බේගල් කියලා කතා මාලාව. මෙන්න මේ බේගල් කතා මාලාවේ එක කතාවක තියෙනවා බේගල් මුත්තා දැන් කවුරුත් දැන් බේගල්ව දන්නේ නැති අය වහාම පුස්තකාලයට ගිහිල්ලා බේගල් මුත්තා කවුද කියලා හොයන්න
අපේ ගම පොතේ තියෙනවා නැත්නම් මාටින් වික්‍රමසිංහ එකතු කළ කෘති පොතේ තියෙනවා. ඔන්න දැන් ඒක මතක තියාගන්න මේ විද්‍යාර්ථීන් වහාම ගිහිල්ලා හිට හොයන්න කවුද මේ බේගල් මුත්ත කියලා. ඉතාම සුන්දර චරිතයක්. හොඳේ. ඉතින් බේගල් මුත්තගේ කතාවේ තියෙන්නේ බේගල් මුත්තා තරුණ කාලේ යම් ශාන්තිකරණයක් නැත්නම් තොවිලකට ගෙනාපු කුකුලෙක් හොරකම් කරලා කෑවට පස්සේ මහසෝනා මේ කුකුලව හොයාගෙන එන කතාව. ඉතින් කොහොම හරි මේ තව දිග කතාව මම කියන මේ තරුණ ටික එකතුලා අර තොවිලට ගෙනාපු යකිදුරා ගෙනාපු කුකුලව මරන් කනවා. ඊට පස්සේ උන් ගෙදරට යනකොට බේගල් මුත්තා තමන්ගේ ගෙදරට යනකොට ඔහුට පේනවා මහසෝන ඇවිල්ලා ඉන්නවා කුස්සියේ. ඉතින් ඔහු ගිහිල්ලා මහසෝනට කියනවා. මහසෝන අහනවා කොහමගේ කුකුලා කිව්වා. එන් පස්සේ මහසෝනට බේගල් මුත්තට කියන්න දෙයක් නෑ. ඔහු කියනවා කනවනම් හෙරලි ටිකකුත් සූකර මාංශ ටිකකුත් තියෙනවා කියලා. ඒ කියන්නේ කුකු මේ කොස් ටිකකුයි ඌරු මස් ටිකකුයි තියෙනවා කනවනම් කියලා. එතකොට මම බලන්න මේ මහසෝනගේ රසවින්දන ශක්තිය මාටින් වික්‍රමසිංහ නමුව මහසෝනග කියනවා බේගල් මුත්තා කියන මහසෝන කොස්තික නිකන් බඩේ පියනක් වගේ එකක් කරලා ඇතුළට දාගෙන සූකර මස් ටික විතරක් කටින් කෑවා කියලා. එවට තේරෙනවද ඔහුගේ රසවින්දනය? ඔහු දන්නවා කොස් කණේගේ රසයක් නැහැයි කියලා මහසෝනට. මහසෝනට රස දැනෙන්නේ මාංශයේ. ඉතින් මා කියන්නේ මම ඔබෙන් අසන්නේ ඔබේ පොත කියලා හොයා ගන්න. කෑමක් රස විඳිනකොට ඔබ කොහොමද රස විඳින්නේ? සමහරවිට ඔබ දන්නවා ඇති. නමුත් මා කෑමක් රස විඳිද්දි මම ඉස්සෙල්ලාම කරන්නේ කෑමේ තියෙන දෘශ්‍ය ස්වરૂපය දිහා බලනවා. මම කෑම එක දිහා බලනවා. අපි හිතමුකෝ අපේ නිතර තියෙන බත් සහ මාළු ව්‍යංජනාදීනේ, මස් මාළු ව්‍යංජනාදී. මම මගේ කෑම එක දිහා බලලා ඒ කෑමේ තියෙන වර්ණ ටික හොයනවා. ඒ වර්ණ සමහර ඒවා තියෙනවා. අපි හිතමු සුදු පාටයි බත්. අපි හිතමු එක 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 පිරිනැමීමක් නැත්නම් එක ප්‍රසන්ටේෂන් එකක් තියෙන පුළුවන් සුදු බත්. සුදු හාලේ බත්. සමග තියෙනවා ඔන්න මගේ හතර කෙලුණානේ. ඔන්න තියෙනවා ඔන්න තැඹිලි පාටට හුරු, කහ තැඹිලි පාටට හුරු, කහ තැඹිලි රතු පාටට හුරු පොල් සම්බෝලයක් එක පැත්තකින්. තව පැත්තකින් තියෙනවා කහ පැහැති පරිප්පුවක්. තව පැත්තකින් තියෙනවා කොළ පැහැති නිවිති මාළුවක්. තව පැත්තකින් තියෙනවා රතු පැහැති බීට්රූට් මාළුවක්. මේ එක ප්‍රසන්ටේෂන් එක නැත්නම් එක පිරිනැමීමක්. දැන් මගේ ඉස්සෙල්ලාම කෑම සඳහා යන්නේ මගේ ඇහැ. මම ඉස්සෙල්ලාම බලන්නේ ඔව් මේ වර්ණ සම්බන්ධතාවය. මම සමහරවිට කියනවා මේ පාටවල සමහරවිට ගැලපෙන්නේ නැහැ. රතු පාටයි ඒකේ අනිත් පැත්ත උන කහ පාටයි එකවරම ගැලපෙන්නේ නැහැ. නමුත් ඒකට සම්බන්ධතාවයක් එනවා. දැන් මම කෑම රස විඳින්දි මට ඒක ඇහෙන් ඉස්සෙල්ලා මම රස විඳිනකොට මට එහෙම හිතෙනවා. එතකොට සමහර පොල් සම්බෝල මට පේනවා මේ තැඹිලි රතු පහයි වැඩි වුණායින් පස්සේ එතකොටම මගේ මේ ස්නායුවකට සංඥාවක් යනවා, මේ නියුරෝනයකට. මගේ කේට ග්‍රන්ථි උද්දීපනය වෙනවා. එතකොට මම දන්නවා අන්න මම කැමති රසය මේ වර්ණය තුල තිබෙනවා කියලා. එතකොට මේ වර්ණය දැක්ක ගමන් ඒ රසය මට දැනෙනවා. හොඳයි, මේ පළවෙනි ප්‍රවේශය. කියන්නේ කෑමක් රස විඳින්න ප්‍රවේශ වන්නේ කොහොමද? ඉස්සෙල්ලාම අපි ඇහෙන් බැලුවා. ඊට පස්සේ අපිට අතින්නේ කන්නේ. දැන් අපි අතින් කන්නේ. එතන අපේ ආහාරය ඇල්ලනකොට දැනෙන ස්වභාවය. දැන් උදාහරණයකට කෙනෙක්ට කියනවා බත් රොස් බත් ඇට්ටකුණා වෙලා කෑම එක ගැනහුවා. අපි කියන සාමාන්‍යයෙන් කෑම එකක් ගැනහුවාම කියන සරලම දේවල් බත් ටිකක් පොඩ්ඩක් ඉදිලා නැහැ වගේ නේද? නැත්තම් බෙරි වෙලා වගේ නේද? ඒ කියන්නේ මේකේ තියෙන වයනය. අපි කියනවා ටෙක්ස්චර්. මම හිතන්නේ අපි චමින්ද ආචාර්යතුමා මේ ගැන ප්‍රාඥෙක් ඔහුගේ විෂයත් තුලත් මම හිතනවා මේ වයන සම්බන්ධ කාරණා බොහෝ දේවල් තිබෙනවා ඔහුගේ පරිශ්‍රණ තුල. කෙසේ වෙතත් අපටත් තිබෙනවා මේ වයන ගැන ප්‍රවේශයක්. එතකොට කෑමේකේ වයනය මේක අතට ඇල්ලුවාම දැනෙන ස්වභාවය. එතකොට හොදි ගොඩක් දැම්මම මේකේ වයනේ ඉතා දියාරු වයනයක් බවට පත් වෙනවා. කෙනෙක්ට කැමති වෙන්න පුළුවන්. එතකොට දෙවනිවර වයනය. තෙවනි එක තමයි අපි මොනවද මිශ්‍ර කරන්න කියන එක. දැන් හිතමු පොල් සම්බෝලක් තියෙනවා, පරිප්පුත් තියෙනවා, බීට්රූටුත් තියෙනවා, නිවිතිත් තියෙනවා. මේ හතරම මිශ්‍ර කරගත්තොත් ඇත්තටම මුළු කෑමේ රසය එහෙම් පිටින්ම නැති නාස්තිලා යනවා. ඒ නිසා මේ වයනේ ඉතුරු වෙන සුළු විදිහට සහ ඒ රසයන් ගැලපෙන විදිහට ඔබ කෑම බෙදාගත්තොත් ඔබ අහලා ඇති ඔය රජ කාලේ බත් වඩන නිලම කියලා හදෙක් නිලම කෙනෙක් ඉතිරි. එයා රජතුමාට බෙදනවා එක බතයි එක බත් හැඳයි එක ව්‍යංජනයයි. එයා ඒක කනවා. අත හොද ගන්නවා, අත පවා හොද ගන්නවා. ඊට පස්සේ ඉස්සන විශ්වවිද්‍යාලය තියෙන අර අඩු ගන්නවයි කියලා කියන්නේ ශිෂ්‍යගේ යාළුවගේ කාලේ ඉවර කරපු ගාන ගිහිල්ලා අරගෙන අඩු මුදලකට
තව කෑම එකක් ගන්න අඩු ගන්න වගේ. ඉතින් ඒ තරුණ කාලේ එහෙම තමයි එහෙම කන්න සිද්ධ වෙනවා. නමුත් වයසට ගියාම එහෙම අවශ්‍ය නැහැ. රජතුමා මුළු වැඩේම අයින් කළා. අත හේදු අත පිහිදුවා. ඉතින් යා කරන්නේ යට ඈ ඉන්නවනේ නිලමෙලම තොගයක් ඉන්නව ඒව කරලා දෙන්න. ඉතින් යට අත තියන් ඉන්න විතරයි තියෙන්නේ. යාගේ අත අරගෙන මෙහෙම හොදනවා. ඒක පිහිදනවා. බත් එක බෙදනවා. කෑම යාට දෙන්නේ මෙහෙම බඩට දාගන්න විතරයි. හැබැයි එයා මේ සියලුම දේවල් වෙන වෙනම රස විඳිනවා. ඔබ අද නිකන් උත්සාහ කරපන්න හැන්දකින් බත් කන්න නැත්නම් ගෑරුප්පුවකින් බත් මාළු කන්න. එතකොට අපිට අර අනන්න බැරි නිසා මේවල රසයන් වෙන වෙනම අපිට දැනෙන්න පටන් ගන්නවා. හොඳයි. ඊළඟ අදියර තමයි ඔබ කට ඇතුළේදී ඔබ ඔන්න ඔබේ රසාංකුර ඔබේ ජිහ්වා රසාංකුර ඔබේ දිවේ තියෙන රසාංකුර ඔන්න වැඩ කරන්න පටන් ගන්නවා. ඔන්න ඔබට රස දැනෙන්න පටන් ගන්නවා. හැබැයි ඔබට දැනෙන්නේ තිත්ත රසයි පැණි රසයි මිරිස් රසයි ලුණු රසයි ඇඹුල් රසයි පමණක් නම් ඔබේ දිවේ රසාංකුර හරියට සක්‍රිය වෙලා නැහැ. ඒ කියන්නේ ඔබට දැනෙන්නේ මූලික රසයන් ටික විතරයි. දැන් මේ දැන් උදාහරණයක් කියලා අපි තුත්තේම අර්තාපල් උයන්න පුළුවන් දැන් කෙනෙක් හිතන්න පුළුවන් මොකද්ද මේ සූපශාස්ත්‍ර වැඩමුළුවක්ද කියලා. නැහැ රස විඳීම ගැනයි මම කියන්නේ. කෙසේ වෙතත් කෙනෙක් උයන්න පුළුවන් අර්තාපල් ලංකාවේ වගේ අපි නිතරම කරන්නේ අර්තාපල් පොතු ගැහුවා කැපුවා හට්ටියට දැම්මා වතුර දැම්මා කහ දැම්මා තුන පාටිකක් දැම්මා ලුණු ටිකක් දැම්මා රම්පේ කරපිංච ටිකක් දැම්මා ඔන්න තැම්බෙන්න දානවා ඊට පස්සේ මිටි දියගිරි ටිකක් දානවා නේ එතකොට මිටි ගිරි ටිකක් දානවා අබ ටිකක් තලලා දානවා දැන් අපි අපේ අපි දන්න කාලේ ඉඳලා අර්තපොල් ඈර්ත් ඇපල් කියලා කියන්නේ නේද රතු ඉන්දියානුවන් හොයාගත්තේ පිරු චිලි වගේ රටවල් ඇන්ඩිස් කඳුවාසින් හොයාගත්ත කෑමක් ඈර්ත් ඇපල් කියලා කියන්නේ නෙදර්ලන්තියානු ඔය ඩච් එහෙම නැත්නම් ඕලන්දක්කාරයෝ තමයි අපිට ඒ කෑම ඉගෙනුවේ අර්තාපොල් කියන්නේ ඈර්ත් ඇපල් ඒ කියන්නේ පොළවේ තියෙන ඇපල් කියන්නේ ඉතින් මම කියමින් ඉන්නේ ඒ අර්තාපොල් වෙන ක්‍රමවේද විශාල ගාණක් තියෙනවා එක සරල එකක් මම කියන්නම් අර්තාපල් තම්බලා ඒ වහාම දානවා අධිශීතකරණය දැන් අපිට කියනවා අපිට අධිශීතකරණ නැහැ කියලා. එතන අධිශීතකරණ හැමෝන්ටම තියෙන සමාජයක් හදන්නත් අපි උත්සාහ කරන්න ඕන ඒකත් මේකේ කොටසක්. ඉතින් කෙසේ වෙතත් ඒ අධිශීතකරණය දාලා නිශ්චිත වේලාවකට පස්සේ ඒක එළියට ගන්න. එතකොට ඒකේ වයනය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අන්න එතකොට අපිට පුළුවන් ඒකත් එක්ක ඊළඟ ආහාර වේලේ වෙන මානයකට යන්න. ඉතින් මම කෙටියෙන් කිව්වේ අපි ආහාර රසවින්දනයේ සම්බන්ධව ඉතාමත් ප්‍රාථමික අඩියක ඉන්නේ. ඒක අපි පිළිගන්නේ නැත්නම් අපිට කාරණාවෙදී අපිට කතා කරනවා. එහෙම රසවින්දනයේ හොඳට කරන අයත් ඉන්නවා මම දන්නවා. කෑම සම්බන්ධයෙන් හොඳ රසවින්දනයක් තියෙන අය මම දන්නවා. ඉතින් මේක කොහොමද සම්බන්ධ වෙන සංගීතයට? මෙන්න මේකයි මම කියන්නේ. දැන් අපි සංගීතය ගැන අපෙන් යමක් කවුරු හරි ඇහුවාම අපි කියන්නේ අර බත් එක ගැන අම්මා ඇහුවාම නැත්නම් භාර්යාව ඇහුවාම කියන දේම තමයි. ලුණු ටිකක් වැඩි වගේ නැත්නම් ලුණු හොඳ පදමකට තිබුණා. එහෙමත් කියනවා. හොඳ පදමකට ලුණු තිබුණා. එහත් ඒ කෑම කියන්නේ ලුණුද? කෑම කියන්නේ ඉතා විශාල යමක්. සංකලනයක්, අනුකලනයක්. පදාර්ථ බොහොමයක්. ඉතින් මං කියන්නේ සංගීතය ගැන ඇහුවොත් අපි විචාරකයෝ පව මොකක්ද කියන්නේ? ගීතය වචනවලටම ගැලපෙන සංගීතයක්. අත අභිරුචියෙන් කියන්නේ අපි මේ විශේෂින ඉහෙළමින් උදවිය පවගෙන එකක් තමයි වචනයටම ගැළපෙන සංගීතමය සත්කාරයක්. දැන් චිත්‍රපට ගැන කියනවා නම් ඒගොල්ලෝ කියන්නේ රූපය අභිවවා යන. දැන් මගේම චිත්‍රපටවල සම්මාන හම්බෙද්දිත් බොහෝ විට අර උදාන පාටේ නැත්නම් අර මුඛ්‍ය පාටේ තියෙන්නේ රූපය අභිවවා ගිය. ඒක තමයි අර ලුණු වැඩි කියන එක. නැත්නම් ලුණු මදි. ආ ලුණු හොඳ පදමට තියනවා කියන්නේ. නෑ. ඒක නෙවෙයි. සංගීතය කියන්නේ මොකද්ද? ඔන්න අපි දැන් කතාබහට එනවා. ඇයි අපිට සංගීතය මෙහෙම දැනෙන්නේ? අනිකුත් මාධ්‍යන්ට සාපේක්ෂව ඇයි සංගීතය අපට දැනෙන්නේ? මම යෝජනා කරනවා මම මේක කලින්ම ඔබට කියන්නේ ශ්‍රී ලාංකිකයන් විශේෂයෙන්ම සිංහලයන් සංගීතය කෙරෙහි දක්වන ඉතාම උදාසීන කුසීත ආකල්පයක් ඓතිහාසික වශයෙන්. එනිසාම ශ්‍රී ලාංකික සිංහලයන් ලෝකේ ඉන්න වඩාත්ම අසංගීතමය නන් මියුසිකල් කියලා අන් මියුසිකල් වඩාත්ම අසංගීතමය ජනවර්ගවලින් එකක්. මේක මා
පරිහාසයට හෝ එම කියන එකක් නෙවෙයි. මේ කියන්නේ මේක අර්බුදයක් නිසා. ඒ අර්බුදය ඔබේ අපේ අර්බුදයක් නෙවෙයි. ඒ අර්බුදේ ඉතිහාසයේ ඉඳලා ආපු අර්බුදයක්. ඒ නිසා අපි ඒකත් හඳුනගෙන සංගීතයට ප්‍රවේශ වෙන්නේ කොහොමද කියලා හොයමු. ගැටලුව දන්නේ නැතුව අපිට ප්‍රවේශ වෙන්න බැද. අද දේශනාවෙම නැත්තම් කතා බහේම අදහස් ඔබත් එක්ක බෙදා ගන්න අදහසේ ප්‍රධාන තේමාව තමයි සංගීතයට ප්‍රවේශවන්නේ කෙසේද? එහෙම නැත්තම් සංගීතයේ මොනවද අහන්නේ? What to listen for in music? සංගීතයේ කවරක්ද අපාසන්නේ? සංගීතයේදී වෙන මොකක්ද අහන්නේ? කෑමවල තියෙන මොකක්ද කන්නේ වගේ? ලුණුද කන්නේ? තුන පහද කන්නේ? නෑ. ඒ කන්නේ සමස්තය. ඒ වගේ. ඉතින් මම කියන්නේ සිංහලේ ඉන්න වඩාත්ම ලෝකේ ඉන්න සංගීතමය නොවන ජන සංස්කෘතියක් නැත්නම් ජන වර්ගයක් බවට පත්වන්නට බොහෝ ඓතිහාසික හේතු බලපෑවා. ඒක මෙතන කතා කළ යුතුක් නෙවෙයි. නමුත් අපි දෙක උපන්‍යාසයක් හැටියට මේ නැත්නම් යෝජනාවක් හැටියට ඒක ඔබ තියාගන්න මා දන්න ඔය ඇත්ත බව. නමුත් ඔබ තුලම තර්ක කරමින් අපි ඒක අරගෙන යමු ඉදිරියට. දැන් අපි යමු කුමක්ද සංගීතය කියන්නේ කියන එකට. සංගීතය ගැන නිර්වචනයන් බොහෝ තිබෙනවා. නොයෙකුත් සංස්කෘතීන්හි සංගීතය ගැන නිර්වචනයන් තිබෙනවා. පෙරදිග ලෝකය ඇතුලේ يعني ඉන්දියාව, චීනය, ඉන්දියාවෙන් අනිත් පැත්තට තියෙන ප්‍රාචීන ලෝකය තුල මේ සංගීතය ගැන කලාව ගැන මතවාදයක් තිබෙනවා. අනිත් පැත්තේ කලාව ගැන මතවාදයක් තිබෙනවා. කලාව කියන්නේ මොකක්ද? සංගීතය කියන්නේ මොකක්ද? ඒ සංගීතය පටන් ගත්තේ කොහොමද? ඒ සංගීතයේ උද්භවය කොහොමද? අපි කියන ඔරිජින්ස් කියලා. ඒක පටන් ගත්තේ කොහෙන්ද කියන එක ගැන නානාවිධ අදහස් තියෙනවා. හැබැයි මේ අදහස් සියල්ල පොදු අදහස් කීපයකට ගන්නට පුළුවන්. එක අදහසක් තමයි සංගීතය කියලා කියන්නේ ඉතාම සංවිධිත, ඉතාම සූක්ෂම, ඉතාම සියුම් කලාවක් නිසා එය දෙවියන් විසින් දෙන ලද කලාවක් හැටියට. ඒක තියෙනවා පෙරදිග ප්‍රාචීන ප්‍රතිචීන නැත්තම් පෙරදිග බටහිර අර්ථ දෙකෙන්ම මේ ගැන කතා වෙනවා. උදාහරණයකට ග්‍රීක පුරාකතා විශ්වාසයන්ට අනුව ඇපලෝ දෙවියා තමයි සංගීතයට අධිග්‍රහිත දේවතාව. ඒ විතරක් නෙමෙයි ඇපලෝ කියන්නේ සූර්යයා. ඇපලෝ මේ බටහිර මේ දේවවාද නැත්නම් පුරාණෝක්ති පුරා කතා වලට අනුව ඇපලෝ කියන්නේ හිරු දෙවියා. ඔහු තමයි කාව්‍යයටත් අධිපති. ඔහු තමයි විද්‍යාවටත් අධිපති. ඔහු තමයි කලාවට සංගීතයටත් අධිපති. දැන් බලන්න මේ බටහිර අදහස සංගීතය සම්බන්ධව. කියන්නේ සංගීතය කියලා කියන්නේ නිකන් රසවින්දන මාධ්‍යයක් නෝවේ. එය මොකද්ද අපි ඒකට කියන්නේ? විස්ඩම්. නැත්තම් ඒ ඥාණයට ඥානාවබෝධයට සම්බන්ධයි. පයිතගොරස් ලෝකයේ හිටපු ප්‍රධානතම සංගීතඥයෙක් පමණක් නොවේ සංගීත න්‍යාය නිර්මාණය කළ කෙනෙක්. පයිතගොරස් ගැන කියද්දි ඔහුගේ සුප්‍රසිද්ධ කතාවක් තියෙනවා. ස්කන්ධය දෙගුණ වීම ගැන කතාවක් චමින් සහෝදරයා ගණිතමය සූත්‍රයක්. ඔහු දවසක් පයිතගොරස්ගේ චිත්‍රත් බොහෝ විට ලය නැමැති සංගීත භාණ්ඩයක් එක්ක ඔහුව මූර්තිවල පවන්නලා තිබෙන්නේ ලය නැමැති හාප් එකක් වගේ සංගීත භාණ්ඩයක් එක්ක. මේ ක්‍රිස්තු පූර්ව 5 ඊටත් කලින් ඉඳලා වගේ එන චින්තාවන්. එතකොට ඔහු දවසක් දා නගරේ ඇවිදගෙන යනකොට ඔහුට ඇහෙනවා කම්මල්කරු මිටියකින් තට්ටු කරනවා යකඩයකට. ටාං ටාං යන අනුකරණය. එහෙම නැත්නම් එහෙම ශබ්දයක් නගමින්. ඔහු මේ තියෙනනේ දාර්ශනිකයන්ට කියන්නේ නිකන් පිස්සු කියලා නිකන්. ඒ සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැහැ දාර්ශනිකයෝ හිතන විදිය. දාර්ශනිකයෝ හිතන්නේ ලෝකෙ නැති ප්‍රශ්න. දාර්ශනිකයන්ට හිතෙන්නේ පළමුව ආවේ ආත්මයද නැත්නම් පදාර්ථයද? ඔය වගේ විකාර ප්‍රශ්න තමයි දාර්ශනිකයන්ට එන්නේ. ඒකිනේ බහුතර ජනතාව හිතන්නේ දාර්ශනිකයෝ කියලා කියන්නේ නිකන් පිස්සු ආදී රවුල් කොණ්ඩවගත් මම දාර්ශනිකයෙක් නෙවෙයි. කෙසේ වෙතත් එවැනි ආදීව හැටියට. ඉතින් මේ දාර්ශනිකයන්ගේ මේ සියලුම සංවේද අවයව විවෘත වෙලා තියෙන හැමතිස්සෙම උන්ට හැම දෙයක්ම ප්‍රශ්නයක්. උන්ට හැම දෙයක්ම ප්‍රශ්නයක්. ඒ නිසා තමයි ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න කියලා තමයි අද මේ අපි ඉන්න
විද්‍යාත්මකව දියුණු ලෝකේ අත්පත් කරගෙන තියෙන්නේ අපි. ඒක පැත්තකින් ගත්තොත් ඒක දියුණුවක්, අනිත් පැත්තෙන් ගත්තොත් ඒක පරිහානියක් වෙනම කතාවක්. කෙසේ වෙතත් පයිතගොරස් මෙහෙම යනකොට ඔහුට අහන්නට ලැබෙනවා මා කිව්වා වගේ අර කම්මල් කරුගේ නාදයක්. ඒත් එක්කම ඔහුට ඇහෙනවා ඊට වඩා ඉහළ තාරතාවයක්, නැත්නම් ඉහළ පිච් එකකින් සද්දෙකුත් එනවා. ටං ටං ටින් ටින් ටං ටං ටින්. හුවන්න මේ මොකද්ද? ඔහු යනවා. ඔහු ගිහිල්ලා මේ කම්මල් කරුවා කරන දේ බලන් ඉන්නකොට ඔහුට පේනවා විශාල ස්කන්ධයක් සහිත ලෝහයකට ගහනකොට එන නිකුත් කරන හඬෙහි තාරතාවයට වඩා වෙනස් කුඩා ලෝහයකට, නැත්තම් කුඩා පරිමාණයක ලෝහයකට තට්ටු කරද්දී උත්පාදන වෙන නාදයේ තාරතාවය. ඒ කියන්නේ ඒකේ පිච් එක වැඩි, ලොකු ලෝහයකට ගැව්වම පිච් එක අඩුයි, ලෝ නෝට් එකක් සරලවම කියනවනම් පොඩි මේ ලෝහ කෑල්ලකට යකඩ කෑල්ලකට ගැව්වොත් හයි පිච් එකක්. ඔහු සූත්‍රයක් හොයාගෙන මේ ස්කන්ධයන් මැනලා ඔහු බොහෝම කාලයක් ගත කරනවා. මේ දාර්ශනිකයන් පිස්සු කියන සමහරට ඒක නිසා වෙන්නේ. දැන් දාර්ශනිකයෝ නොවන අයට ලේසින දේවල් හොයාගන්න, ඒගොල්ලෝ ටක් ගාලා පැණියක් හොයාගන්න, ඒගොල්ලෝ ටක් ගාලා මොකක් හරි රෙමඩි එකක් හොයාගන්න. එතකොට ඒක විද්‍යාවක් නෑ. විද්‍යාඥයෝ එහෙම නෙවෙයි. විද්‍යාඥයෝ කාලයක් ගන්නවා මේ හොයාගන්න. උදාහරණයක් වැක්සින් එකක් හොයාගන්න ගන්නවා කාලයක් අවුරුදු ගණනාවක්. හැබැයි විද්‍යාඥයෙක් නොවන නිකන් සාමාන්‍ය මානසික රෝගියෙක්ට වගේ පුළුවන් එක මොහොතකින් දේවල් හොයාගන්න. මහා ප්‍රඥයෝ වගේ නෙවෙයි. මම අර කිව්වා වගේ පයිතගොරස් එහෙම නෙවෙයි. පයිතගොරස් කාලේ ගත්තා. ඔහු කාලේ අරගෙන බැලුවා. මොකද්ද මේ තාරතා වෙනසෙයි සම්බන්ධේ? මේ පිච් වෙනසෙයි සම්බන්ධේ මොකද්ද? ඔහු බැලුවාම ඔහුට තේරුණා. ඔහු ගෙනව සූත්‍රයක්, ගණිත සූත්‍රයක් ආචාර්යතුමා. පුරුතුමා. ඔහු ගෙනව ගණිත සූත්‍රයක් තමයි ස්කන්ධය දෙගුණ වන විට තාරතාවය අටගුණයකින් වැඩි වෙනවා කියලා. ඒ කියන්නේ ඔක්ටේව් එකකට යනවා කියලා. ඉතින් මේ වගේ ඔහු වෙනම සූත්‍ර පවස් හොයාගත්තා. ඔහුගේ පයිතගොරස්ගේ තිබුණු විශේෂත්වය තමයි ඔහු කිව්ව සංගීතය කියලා කියන්නේ මේ විශ්වයේ අප සිටින පිළිවෙල පෙන්නුම් කරන ක්‍රමවේදය කියලා ඔහු යෝජනා කළා. ඔහුගේ අධ්‍යාපන පෙඩගොජි එකට නැත්නම් අධ්‍යාපන ක්‍රමවේදය ඇතුළේ ඔහු යෝජනා කළා ගණිතය උගන්වන්නට අත්‍යවශ්‍යයි ශිෂ්‍යයාට මක් නිසාද? ඔහුට තර්ක ඥානය ලැබෙන නිසා. ගණිතයෙන් තමයි ඔහුට තර්ක ඥානය ලැබෙන්නේ. ඔක සංගීත උගන්වන්නට අවශ්‍යයි ශිෂ්‍යයාට මක් නිසාද? එයින් ඔහු සදාචාර සම්පන්නතාවය ලබන නිසායි. ඉතින් මේ පෙඩගොජි එක ඇතුළේ නැත්නම් මේ ශාස්ත්‍රාලීය ඥාන ගවේෂණ ක්‍රමවේදය ඇතුළේ විද්‍යාව සහ සංගීත දෙක එකට තිබුණා. දැන් මේක තමයි ඒ විතරද ප්ලේටෝ. දැන් පයිතගොරස්ගේ ශිෂ්‍යයොත් ඔහුගේ න්‍යායවල යම් ආකාරයක සංගීත සම්බන්ධව ගෙනිච්චා. නමුත් ප්ලේටෝ වගේ කෙනෙක් ඔහු දැනගත්ත සංගීතයට කරන්න පුළුවන් දෙයි. ඔහුගේ සුප්‍රසිද්ධ සමුහාණ්ඩුව නැත්නම් ඔහුගේ සුප්‍රසිද්ධ පුස්තකේ ඔහු ගේනවා එක ප්‍රවාදයක්. ඔහු කියනවා කවීන් සහ සංගීතඥයින් මල්මාලා දමා පිළිගත යුතුයි. නමුත් ඔවුන් නගර ප්‍රාකාරයෙන් එළියට ඇබිය යුතුයි. ඒ කියන්නේ ප්ලේටෝ දන්නවා කවීන් සහ සංගීතඥයන් එන්නේ දැනුම සමග, අනිත් අයට නොපෙනෙන දේවල් සමග කියලා. ඔහු දාර්ශනිකයෙක් වගේ කියලා. ඒක නිසා ඔහු දන්නවා මේ පෞර රාජ්‍යයට මේක බලපාන්න පුළුවන්. ඒක නිසා කලාකාරයන් පිළිගමු. ඒගොල්ලෝ හොඳයි. ඒගොල්ලෝ පැත්තක තියලා එළිය තියමු කියලා. ඒ දරන්නේ ඔහු යෝජනා කරන දැන් අපි මේ මියුසික් තෙරපි කියලා අද කියන එක ප්ලේටෝ ඉස්සෙල්ලාම කිව්වා. ප්ලේටෝ කියනවා මහන්සියලා වැඩ කරන කෙනෙක් මෙන්න මේ ලයරේ සංගීත නාදය ඇසිය යුතු කියලා යෝජනා කරන යම් සංගීත කන්ද. එතකම ඔහු කියනවා කිසිම කලකවත් නැසිය යුතු සංගීත කන්න තිබුණා. ඒකෙන් ඔබේ මනස විකෘති කරනවා කියන එක තමයි ඔහු අර කියන කලාකාරයා පෞර රාජ්‍යයට ප්‍රශ්නයක් වෙන තැන. කෙසේ වෙතත් මා කියෙමිනේ හිටියේ ග්‍රීක නැත්තම් බටහිර දර්ශනවාදයේ සංගීතය සම්බන්ධව තියෙන අදහස. ඉතින් තවත් තියෙන දැන් ග්‍රීක හරි ලස්සන කතාවක් තියෙන පෑන් ෆ්ලූට් ඔබ අහලා ඇති. පෑන් ෆ්ලූට් කියන එක මම දැන් පෑන් ෆ්ලූට් වාදනයක් ඔබට ඉදිරිපත් කරන්නම්. පෑන් ෆ්ලූට් කියන සංගීත භාණ්ඩය ඇත්තම ඇන්ඩීස් කඳු ආශ්‍රිතව උත්පාදනය වෙන සංගීත භාණ්ඩයක්. ඔබ දන්නවා රතු ඉන්දියානුවන් යන එහෙම නැත්නම් සෝදේශික ඇමරිකානුවන්. ඒක ඉතා වැරදි යෙදුමක්. රතු ඉන්දියානුවන් කියලා උන් ඉන්දියානුව නෙවෙයි, උන් ඇමරිකානුව. ඇමරිකානුවන් තමයි පස්සේ ස්පාඤ්ඤකාරයෝ සහ පෘතුගීසි කාරයෝ ඇවිල්ලා අල්ලගත්තේ. ඉතින් මේ කෙසේ වෙතත් මේ පෑන් ෆ්ලූට් කියන එක හැදෙන විදිහ, මේ පෑන් ෆ්ලූට් හැදෙන්නේ කොහොමද කියන එක. පෑන් කියලා දෙවියෙක් හිටියා.
පෑන් කියන දෙවියා ඔබ දැකලා ඇති ග්‍රීක දේව පුරා කතාවල ඉන්නවා යම් දෙවියෙක් එළුවෙක්ගේ අංග දෙකක් සහ එළුවෙක්ගේ හිසක් සහ මනුෂ්‍ය ශරීරයක් සහ යටිකය නැවතත් එළුවෙක්ගේ වගේ ඔහු පෑන් ඔහු තමයි දෙවිඳා පෑන් PAN දැන් මේ දෙවියෝ සංගීතයට ඔහුත් සංගීතයට සම්බන්ධයි සංගීත සහ පෙළඹවීමට ඔහු මේ ඉරොටික්ස් නැත්තම් ලෛංගික පෙළඹවීමට අධිගෘහිත දෙවියෙක් ඔහු පෑන් දෙවිඳා ඉතින් මේ පෑන් දෙවිඳාගේ කතාවක් තියෙනවා ඔහු ඔහු ඒ කියන්නේ ග්‍රීක පුරා කතාවල තියෙනවා නිම්ෆ් කියලා ජලයේ ඉන්න දේවතාවියන් කොට්ටාසයක් ගැන නිම්ෆ් NYMPF නිම්ෆ්ස් කියලා එතකොට මොහු එක නිම්ෆියකට පෙම් බඳිනවා ඔහු දැක්ක ගමන් මේ නිම්ෆ් දෙවඟන ඇගේ නම මට දැන් මතක නැහැ නිම්ස් දෙවඟන ඔහු දැක්ක ගමන් ඔහු එකිනෙම ඔහු නිකන් කඳු කරේ එහෙම දුවමින් ඉන්නේ ඔහු ක්‍රීඩාවටත් අධිගෘහිත දෙවියෙක් ඉතින් ඔහු දකිනවා මේ නිම්ස් දෙවඟන දැක්ක ගමන් එකවරම ඔහු ඈට ආලය කරන්න පටන් ගන්නවා ඔහු සෙල්ලක්කාරයෙක් ඉතින් මේ නිම්ස් දෙවඟන වහාම මේ පෑන් දෙවිඳාගෙන් පලා ගිහිල්ලා තමන්ගේ අනිත් මිත්‍රවරියන් හිටපු මේකකට පණිනව මොනවාද ජලාශයකට පණිනව පැනලා මේ ඒ විලේ තිබිච්ච බටපඳුරු වගේක් බවට පත් වෙනවා ඈ වේශය මාරු කර ගන්නවා ඒතුළු දැන් පෑන් දෙවිඳා දුවගෙන ඇවිල්ලා බලන්න කවුරුත් නැහැ හැබැයි ඔහුට පේනවා බටපඳුරු මෙහෙම හෙල්ලෙනවා අර හුලඟට වෙනස්ව ඔහු දන්නවා මෙතන කොහේ හරි මේ නිම්ෆිය සැඟවි සිටිනවා කියලා ඔහු ටක් ගාලා ඔහු ආයුධයක් කරගෙන ඒ බට 10ක් 15ක් මෙහෙම කපාගෙන ඔහු සංගීත භාණ්ඩයක් නිර්මාණය කරගන්නවා නිර්මාණය කරමින් ඔහු ඒ වාදනය කරන එවිට අර නිම්ෆියගේ කටහඬ ඔහුට ඇහෙනවා ඉතින් මේක තමයි පෑන් ෆ්ලූට් කියන එකේ උපත නමුත් ඒක සැම්පොන්ියා කියන නමින් තමයි රතු ඉන්දියානුවන්ගේ තියෙන්නේ ඉතින් මා කියන්නට උත්සාහ කළේ මේ බටහිර ලෝකයේ තුල සංගීතය සම්බන්ධව තියෙන්නේ උදක්ම සන්තෘප්තියම නොවේ සංගීතය දෙවියොත් එක්ක බද්ධ කරලා තියෙනවා ඒකේ පෙරදිගත් ඒ වගේ දැන් උදාහරණයක් කියලා ගත්තොත් එමු චීන අදහස් වල තියෙන්නේ එක්තරා දෙවියෙක් ඔහු පීච් ගහක ඔහු ඉන්නේ ඔහු පීච් ගහකින් වැටෙන අතරතුර ඔහු බටන ලව් වාදනය කරමින් ආවයි කියන එක. එතකොට අපි දන්නවා ඉතාම සුප්‍රසිද්ධ දේව වාදය තමයි සරස්වති දේවිය තමයි සංගීතයට සහ සකල කලාවන්ට අධිගෘහිත දෙවඟන හැටියට. ඉතින් මේ වගේ පෙරදිග ලෝකයේ තුලත් ඒ වගේ තව ගොඩක් තියෙනවා. ගත්තොත් එමු ස්වදේශික ඇමරිකානුවන්ගේ ඉන්න එක දෙවඟනක් සොච්චිපිලි කියන දෙවඟන මෙක්සිකානුවන්ගේ ඇස්ටෙක් ගෝත්‍රිකයන්ගේ විශ්වාසයෙන් සොච්චිපිලි දෙවිය තමයි මේ කලාවට අධිගෘහිත සංගීත අධිගෘහිත දෙවිය කියලා. එතකොට ඊජිප්තියානුව හිතනවා මේ හ සහ ඒ කියන්නේ ඒ තවත් ඔය ඔබ දැකලා ඇති හ කියලා දෙවඟන එළදෙනක් වගේ ඉන දෙවඟන එයයි සූර්යා රා දෙවිඳුගේ පුත්‍රයා තමයි හත කියන දෙවිය තමයි මේ සංගීත අධිගෘහිත දෙවිය කියලා. මේ වගේ ගොඩාක් විශ්වාසයන් දැන් අපි අපේ ලෝකේ පෙරදිග ලෝකේ අපි හිතන්නේ සරස්වති දේවිය තමයි මේ සංගීතයේ අධිගෘහිත කියලා. හැබැයි විද්‍යාත්මකව හිතන කෙනෙක්ට ඔබ විද්‍යාඥයින් හැටියට ඔබ විද්‍යාත්මක ක්‍රමවේදය ඔබ පිළිගන්න කෙනෙක් හැටියට මා එක දෙයක් ඔබට කියන්නම්. මානවයා දෙවිගොල්ල මවා ගන්න පටන් ගන්නේ මීට අවුරුදු 6000කට වගේ උඩදී ඉඳලා. හොඳට මතක තියාගන්න. මේ දෙවිගොල්ල ඉස්සර හිටියේ නැහැ. ඒගොල්ලෝ හිටියේ භාවසූචක චින්තනයේ සහිත මානවය ඇතුලේ. කියන්නේ දේවල් ව්‍යුක්ත ලෙස හිතන්නට පුළුවන්. තර්ක ඥාණයෙන් හිතන්නට පුළුවන් මානවයා තමයි ගොඩනගාගත්තේ දෙයයන්. දේව සභාවල් අර මේ ග්‍රීසිය ගත්තොත් එහෙම සියුස් ගෙන් පටන් ගන්න සමස්ත දේව සභාව. ඒකේ දෙවිවරු ඉන්නවා, අර්ධ දෙවිවරු ඉන්නවා. එතකොට පෙරදිග ගත්තොත් එහෙම ඉන්දියානු දේව සභාව. හින්දු ආගමත් එක්ක ගත්තොත් එහෙම මේ ආගම් මවන්නේ මීට අවුරුදු 5-6000කට උඩදී. නමුත් සංගීතය මැව්වේ මිනිස්සු හෝමෝන යන්න තාලෙන්සිස් අවුරුදු 35000කට 40000කට උඩදී බටන ලාවක් හදනවා. දැන් අපි මේ ඉතා විද්‍යාත්මක ලෙස මේ සංගීත ප්‍රවේශම වෙමින් ඉන්නේ. එතකොට ඒ කියන්නේ සංගීතය කියන්නේ මේ අපි කතා කරන ඒ කියන්නේ මේ වාචික sannivedanaye පටන් ගන්න මේ සංගීතය කියන්නේ. එතකොට එහෙම කතා කරන්න පටන් ගන්න අවුරුදු 30,40,000ක් 60,000ක් 70,000ක් ගිහිල්ලා ලෝකඩ යුගයට ආවට පස්සේ තමයි මානවයා දෙවියෙක්ව හදාගන්නේ. ඊට පස්සේ අර සියලුම මානවයාගේ සොයා ගැනීම් සියල්ල දෙවියන්ට දෙනවා. ඔබ දන්නවද අද දකින්නට ඇති
සමාජ මාධ්‍යවල සහ විශාල ලෙස මේ ප්‍රධාන මාධ්‍යවල රජයේ සහ රජයේ නොවන පෞද්ගලික ප්‍රධාන මාධ්‍යවල තියෙන මේ අවිද්‍යාව සහ විද්‍යාව අතර ඝර්ෂණය, ඒ කියන්නේ අපි ගැටුමක් පෙන්නේ නැහැ, අවිද්‍යාව විතරයි පෙන්වන්නේ ඈ. මොකද ඒකත් වැදගත් මා කියන්නේ. ඉතින් මෙච්චර අවුරුදු ගණනාවක් තිස්සේ මානවයා විසින් අත්පත් කරගත් විද්‍යාත්මක දැනුම වෙනුවට ඇත්තටම නියඬ තාලෙන් සිස්තත් කලින්, ඒ කියන්නේ අවුරුදු 65000කට 40000කට එහා හිටපු මහා තේරුමක් නැති මානවයෙක් බවට අද අපි පත් වෙමින් තියෙනවා. ඒක කලා රස විඳිනට බලපාන කෙසේ වෙතත් මම කියන්නේ. හරි. දැන් ලෝකයේ බටහිර සම්භාව්‍ය නැත්නම් බටහිර දැනුම විසින්, බටහිරයන්ගේ දැනුම විසින් ලෝකයේ එක්තරා විදිහකට නතු කරගනු ලබන, විශේෂයෙන්ම මධ්‍යතන යුගයේදී, නැත්නම් රෙනෙසාන්ස්, එහෙම නැත්නම් 1400ට පස්සේ 1500න් පස්සේ ලෝකය පුරාම බටහිරයන් පැතිරෙනවා. එතන නෙවෙයි බටහිර සංගීතය, බටහිර සංස්කෘතිය, බටහිර විද්‍යාව, බටහිර අධ්‍යාපනය, බටහිර සිතින් පැතිම මේ සියල්ල පරයන්තේ නැත්නම් ලෝකේ අනිත් පැත්තේ තියෙන අයන්ටත් එනවා. අපිත් මේ අද මේ ඉන්නේ බටහිරයන් මෙහෙට ආපු නිසා. ඒක අපිට පිළිගන්නට වෙනවා. ඉතින් කෙසේ වෙතත් බටහිරයන්ගේ සංගීතයේ තිබෙනවා, කියන්නේ අපි කියන බටහිර සම්භාව්‍ය සංගීතයේ. ඔවුන් මේ සංගීතයේ වර්ධනය කලාප කීපයකට බෙදනවා. ඒක විද්‍යාත්මක බෙදුමක්. මා ඔබට සරල ලෙස ඒවා ඉදිරිපත් කරන්නම්. ඔවුන් කියන ප්‍රී හිස්ටරි, නැත්නම් ප්‍රාග් ඓතිහාසික යුගයේ සංගීතය. අන්න ඒ යුගයේ සංගීතය තමයි මාර කිව්ව නියන්ඩර්තාලෙන්සිස්ගේ බටනලාව. ඊට පස්සේ හෝමෝ සේපියන්ස්, අලුතෝපන් හෝමෝ සේපියන්ස් ලගේ තියෙන සංගීත චර්යාව කියලා රැටල්ස්, මේ හොල්ලන ඇට කැබලි අරව මේ එකතු කරගත්ත ඒවා. එහෙම නැත්නම් බුල් රෝර කියලා කියනවා, මෙහෙම ලී පෙත්තක් යම් තන්තුවක් ගැටගලක වටේට කරකවන උරේ නාදේ. මේ සියල්ල උන් පාවිච්චි කළේ අභිචාරයන්ට, එහෙම නැත්නම් යාතු කර්ම වලට. ඉතින් ওই විදිහට ඇවිල්ලා ඊට පස්සේ ක්‍රිස්තු පූර්ව 5-6 වෙනකොට මොන් තන්තු බහන්න තන්ත්‍රි බහන්න පුතේ, ඇත්තටම ක්‍රිස්තු පූර්ව 3000 වගේ වෙනකොට මේගොල්ලෝ තත් බහන්න ආදී උත්පාදනය කරන්න පටන් ගන්නවා. ඉතින් ওই විදිහට ඇවිල්ලා ඒකට කියන ප්‍රී හිස්ටරි කියලා. ක්‍රිස්තු වර්ෂ 1 ඉඳලා 1000 නැත්නම් 1400 වගේ වෙනකන් එක කාලයක් තියෙනවා මිඩීවල් මධ්‍යතන යුගය කියලා. ඒ යුගයේ සංගීතයකට අපි දැන් මදක් ඇහුන් කන් දෙමු. මේ මධ්‍යතන යුගයේදී ඇත්තටම තත් බහන්ඩ ඇවිල්ලා සහ බටනලා තිබෙනවා. මම කිව්වා වගේ අවුරුදු 60000කට කලින් නියන්ඩර්තාලෙන්සිස්ලා බටනලා හදපු නිසා. ඈ ඒ කියන්නේ ඔයගොල්ලෝ නියන්ඩර්තාලෙන්සිස් දෙයියෙක් ගැන හිතන්නවත් දන්නේවත් නැති කාලේ ඒගොල්ලෝ මියුසික් ඇදුවා. ඒකත් මතක තියාගන්න. ඉතින් මා දැන් ඔබත් එක්ක මේ බෙදා ගන්නට යන්නේ මේ මධ්‍යතන යුගයේ සංගීතයක්. පෑන් ෆ්ලූට් එක මම ඊට කලින් ඔබත් එක්ක බෙදා ගන්නම්. මේ පෑන් ෆ්ලූට් එක මෙන්න මේ වගේ එකක්. මේ තමයි අර මා කිව්ව නිම්ෆියගේ නාදය හැටියට අපිට කියන්න පුළුවන්. මම හිතන ඔබට ඇහෙනව නේද? අපිට ඇහෙනව මදි නදික? නැතද? හොඳයි. නෑ නෑ. හොඳයි, මම විනාඩියක් දෙන්න. දැන් යනවා නේද? Thank you.
පෑන් ෆ්ලූට් මියුසික් කියලා ගැව්වෙන් පස්සේ ඔබට දකින්නට ලැබෙවි පෑන් ෆ්ලූට් කියන සංගීත භාණ්ඩේ මේ ඇන්ඩිස් කඳු මධ්‍යම ඇමරිකාවේ ඇන්ඩිස් කඳු ආශ්‍රිතව නිර්මාණය වූ සංගීත භාණ්ඩය මේ සංගීත භාණ්ඩේ ඉතාම පැරණි සංගීත භාණ්ඩයක් මා කිව්වා වගේ ග්‍රීක පුරාණෝක්ති කතාවල පවා මේ පෑන් ෆ්ලූට් කියන සංගීත භාණ්ඩය තිබෙනවා ඉතින් ඊට පස්සේ එනවා මධ්‍යතන යුගයේ සංගීතය කියලා එකක් ඒ මධ්‍යතන යුගයේ සංගීතය ඇත්තම ඉතා සරල සංගීතයක් නමුත් අපි ගත්තොත් එන්නේ එහෙම ඒකේ සංගීත භාණ්ඩ කීපයක් තියෙනවා විශේෂයෙන්ම බෙරනාද ඈ සහ තත් භාණ්ඩ සහ නලාවන් අපි දැන් මධ්‍යතන යුගයේ යුරෝපියානු සංගීත ඛණ්ඩයක් මදකට අසා බලමු ඔබට තේරෙයි ඒ සංගීතයේ හැඩය කුමක්ද අපි දල වශයෙන් අපි මේ අහඹු ලෙස තෝරා ගනිමු මධ්‍යතන ගීත සංගීතයක් යම් ආකාරයක තේරෙන්නට ඇති ඇත්තටම මේ මධ්‍යතනෝගේ සංගීත ඔබ සමහරට රොබින් හුඩ් එම නැත්තම් මේ මෑතකදී ගියපු Netflix එම නැත්තම් ඔය ගියපු චිත්‍රපටයක් තමයි මොකද්ද Game of the Thrones කියන එක. ඒ පදනම් වන්නේ මෙන්න මේ කාලවකවානු. ඒ සංගීතයත් මෙලෙස වන්නට හේතුව එකයි හාපය.
හාප් එක අපි කියන සහ නලාවන් සුෂිර බහන්ඩ සහ තවත්ත් බහන්ඩ මේ කාලේදී නැත්නම් තාල බහන්ඩ මේ කාලේදී යුරෝපය බමනක් නෝ යුරෝපෙන් ඇත්තටම ආසියාව කරත් වෙනවා විශේෂයෙන්ම ඉන්දියාව කරත් මේවා එනවා මොකද ඊට කලින් ඇලෙක්සැන්ඩර් ඉන්දියාව කරා තමන්ගේ දිග්විජය මෙහෙවද්දී ආපු සියලුම දෑත් ඉන්දියාවේ තිබෙනවා එහි කොටස අපට ඇවිල්ලා තියෙනවා අපි පසුවට සාකච්ඡා කරමු ඊට පස්සේ එනවා රෙනෙසාන්ස් නැත්නම් අපි කියනවා පුනරුදය ඇහෙනවද මට ඔබ ඔබට මාව ඔව් පුනරුද සමය මේ පුනරුදයේදී ඇත්තටම මේ සංගීතයේ එතකන් තිබෙන්නේ පල්ලියත් සමග දැන් මේ තියෙන සංගීතය සියල්ල පල්ලියත් සමග තියෙන නැත්නම් ආගමික සංස්ථාව සමග රෙනෙසාන්ස් නැත්නම් පුනරුදයේදී වෙන්නේ ඒ පල්ලිය නැත්නම් ආගමික සහ රාජ්‍ය සංස්ථාවට ගොනු වෙලා තිබිච්ච යම් ආකාරයක සියලුම දෑ විශේෂම සංගීතයේ කලාව විද්‍යාව මේ සියලුම දෑ ඒ කියන්නේ පල්ලිය ආධිපත්‍යෙන් මිදෙන්න පටන් ගන්නවා ඔය කාලේ තමයි ඇත්තටම යටත් විජිතවාදී කියලා ඉකුත් වෙන්නේ ආචාර දේව මයිකල් ඔබතුමත් එක්ක මම කතා කළා අපි අපිට මා හිතන දිග කතා කීපයක් තිබේවි ඒ සම්බන්ධයෙන් ඒ යටත් විජිත ලෝකයේ ඇතුලේ බටහිරයන් නොදියුණු යයි සම්මත බටහිරයන්ගේ එවකට 1500 1400න් පස්සේ ඔවුන් අත්පත් කරගත්ත යුදමය නාවික සංස්කෘතික බලයට යටත් කරගන්නට පුළුවන් ඊට පල්ලෙහා හිටපු අහිංසකයින් අපි වගේ අපි පම්පෝරි ගැව්වට අපි 1500 නුටි තාම අහිංසකේ නැත්නම් අපි යටත් වෙන්නේ නැහැ නේ පෝර්චුගීසීන්ට ඈ සහ බ්‍රිතාන්‍යයන්ට දක්වා ඒ නිසා ඔවුන් තමන්ගේ දිග්විජය කළා ඒ කරන ගමන් ලෝකෙ පුරාම තිබිච්ච සංගීත ජානත් ඔවුන් ගෙනාවා උදාහරණයකට අප්‍රිකානුවන් ගෙනල්ලා පදිංචි කළා අප්‍රිකානුවන් ගෙනල්ලා පදිංචි කළා මේ ඇමරිකානු උපමහද්වීපයේ උතුරු ඇමරිකාවේ දකුණු ඇමරිකාවේ සහ කැරිබියානු කලාපවල සහ යුරෝපේ මේ අප්‍රිකානුවන් සමග ලෝකේ පැරණිතම සංගීත ජාන සහිත මේ මානවයන් ඔවුන්ගේ නිජ භූමියවල නැත්නම් අප්‍රිකාවෙන් අප්‍රිකාවෙන් විතන් වෙලා ලෝකෙ පුරා යන්නට පටන් ගත්තා. ඉතින් ඔවුන් රැගෙන සංගීත ජාන සියල්ල පසුව අද වෙනකොට සංගීතය එක්කතුලා තිබුණා. ඒක නේද? තව මතකින් කතා කරමු. මේ යටත් විජිතවාදයත් එක්ක අපේ වගේ රටවල් මේ මේ ආසියාවේ, අග්නිදිග ආසියාවේ, අප්‍රිකාවේ, ලතින් ඇමරිකාවේ මේ සියලුම රටවල් උතුරු ඇමරිකාවේ සියලුම රටවල් යුරෝපියානුවන් විසින් අල්ලා ගන්න ලබනවා. ඒ අල්ලා ගන්නකොට ඔවුන්ගේ සංගීත සංස්කෘතිය ඉතාම දියුණුවකට උදාහරණයක් කරලා අපිව නිල වශයෙන් ගොඩ බහිද්දී ලංකාවට ලොරෙන්සෝ ඩි අල්මේදා 1505 දී ලෝක ප්‍රසිද්ධ මොනාලිසා චිත්‍රය ඩාවින්චි විසින් අඳිනු ලබන්නේ ඊට අවුරුදු දෙකකට කලින්. ඒතර ඔබ හිතන්න. අපි මේ පෘතුගීසි කාරයන්ව දැකලා කියන්නේ කොමක්ද? අපේ පූර්වජයන් අපි කියන්නේ ඔයගොල්ලෝ අහලා තියෙන කතාව. රතුලේ බොමින් යකඩ සැට්ට අමුතු ඇඳුම් ඇඳගනිමින් අමුතු චවි වර්ණයක් සහිත යක්ෂින් වගේ පිරිසක් මේ තිරිවානගල් කමින් ලේ බොමින් මේ මේ ඉන්නවයි කියලා මේ වෙරළේ. එතකොට ඒ ලේ බොමින් තිරිවානගල් කමින් හිටපු හාදෙක් තමයි ඔය කියන විදිහට ඩාවින්චි මොනාලිසා ඇඳපු. ඉතින් මම කියන්නේ මේ සංස්කෘතික ලෝක දෙක අපි හිටපු තැනයි ඔවුන් අත්පත් කරගෙන හිටපු තැන. අපිට කෙනෙක්ට කියන්න පුළුවන් අපි ක්‍රිස්තු පූර්ව 6 ශතවර්ෂයේ ඉඳලා ක්‍රිස්තු පූර්ව 2 ශතවර්ෂයේ උනකට අපිට එනවා මේ මේ බෞද්ධ학ම එතන ඉඳලා අපේ සංස්කෘතියක් තියෙනවා. හැබැයි එතකොට අරගොල්ලෝ ඩාක් ඒජ් එකේ හිටිය කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. හැබැයි ඩාක් ඒජ් එක කියලා හැමදාම හිටියේ නෑනේ. අපි ඩාක් ඒජ් එකට ඊට පස්සේ කියද මම හිතනවා අපි රෙනෙසාන්ස් එකේ ඉඳලා ක්‍රිස්තු පූර්ව 2 රෙනෙසාන්ස් අපේ ඈ එහෙම නැත්නම් ක්‍රිස්තු පූර්ව 6 කියන්නේ අපේ 6 නන්නේ නැත්නම් ක්‍රිස්තු වර්ෂ 6 කියන්නේ රෙනෙසාන්ස් මත. මොකද අපි ගත්තොත් ඒක පස්සේ ගැන කතා කරමු මේ සීගිරිය වගේ නිර්මාණයක් ගත්තොත්. හැබැයි එපි එතැන් සිට ගියේ කාලේ ආපස්සට. අපි දැන් ඉන්නේ අර යුරෝපියානු ඈ අර යක්දිස්සෝ හිටපු ඈ යක්දිස්සෝ ලෝකෙ පාලනය කරපු ඒ කාලෙට ඔන්න දැන් ගිහිල්ලා තිනවා ආපහු මේ ස්මාර්ට්ෆෝන්ස් තියාගෙන ඒ කාලෙට ආපහු ගිහිල්ලා තිනවා අපේ සමාජය ආපස්සට ඩාක් ඒජ් එකට. ඉතින් කෙසේ වෙතත් මම කියන්නේ මේ යුරෝපියානු මධ්‍යතන නැත්නම් පුනරුදී යුරෝපියානුවන් විසින් ඒ යුගයේදී ඔවුන් මේ මේ කලාපෙ තිබිච්ච සියලුම සම්පත් කොල්ලකා ගත්ත. ඇත්තටම අපිට තිබුණ ප්‍රශ්නේ දේශීය මංකොල්ලකාරයෙක්ද විදේශීය මංකොල්ලකාරයෙක්ද කියන එක විතරයි. දැන් විශේෂම කැරිබියානු කලාපවලට ගෙනිච්ච අප්‍රිකානුවන්ගෙන් ආපු සංගීත සම්ප්‍රදායක් තමයි රැගේ කියන්නේ. ඒ රැගේ වල ප්‍රධානතම සංගතකයක් තමයි ඒක වෙනම දවසක අපි රැගේ ගැන වෙනම සාකච්ඡාවක් කරමු. ඒ රැගේ වල තියෙන සංකල්පයක් තමයි
the living god කියන සංකල්පය. කියන්නේ ජීවමාන දෙවියා කියන සංකල්පය. ඔවුන් කියන හයිලිසලාසිස්. හයිලිසලාසිස් කියන්නේ ඉතියෝපියාවේ හිටපු අධිරාජ්‍ය. ඔහු තමයි යුරෝපීය අධිරාජ්‍යයට වෙනුවට අප්‍රිකානු වණ්ඩ ඉදිරිපත් කරන්න පුළුවන් වෙච්ච එක මහාදයා. හැබැයි ඒ අධිරාජ්‍ය තර වගේම සූරකන්නෙක් කියන එක මේගොල්ලන්ට අමතක වුණා. ඒ අධිරාජ්‍ය ප්‍රත්තරන් ඇඳගෙන එහෙම ඉන්නේ අර අධිරාජ්‍ය වගේම තමයි. හැබැයි අඩු ගන්න ස්වදේශික අධිරාජ්‍යෙක්. ස්වදේශික සූරකන්නෙක්. ඉතින් ඒක නිසා ඒක යන ඒවත් මේ සංගීතය අදාළයි. මේ පුනරුද සමයේ නැත්තම් යටත් විජිතවාදී තුල සංගීතයේ ලෝකෙ පුරා පැතිරුණා. යුරෝපියන්ගේ ආධිපත්‍ය පැතිරුණ පමණක් නෙවෙයි ලෝකෙ තිබිච්ච සංගීත සම්ප්‍රදායන් එකතු වුණා. විශේෂයෙන්ම රතු ඉන්දියානුවන්. ඒ වචනේ වැරදි. ස්වදේශික ඇමරිකානුවන්. කෙචුවා, අයිමාරා, ඉන්කා, මායා, එතකොට ඇස්ටෙක් මෙවැනි ප්‍රධාන ගෝත්‍රයන් සතුව සංගීතයක් තිබුණා අවුරුදු 6000කට උඩදී පවා ඉඳලා. එතකොට 1500 යුරෝපියානුවන් මේ භූමිය නත්පත් කරගන්නකොට අත්පත් කරගෙන අප්‍රිකාවෙන් අර බෙර සහ විශාල හඬවල් සහිත අනුනාද බහුනාද සහිත හඬවල් සහිත අප්‍රිකානුවන් ගේනකොට මේ පොළොවන් වලට මේ සංගීත ජාන සම්මිශ්‍රණය වුණා. අපි අද කියන ජෑස් බ්ලූස් වගේ සංගීත රටාවන් හැදෙන්නේ ඒ පුරාතන සංගීත ජාන සම්මිශ්‍රණය වීම නිසා. ඒ ජාන සම්මිශ්‍රණය සිද්ධ වෙන්නේ මා කිව්වා වගේ යටත් විජිතවාදී නිසා. ඉතින් කෙසේ වෙතත් අපි දැන් ඇහුම් ගන්නෙමු බටහිර රෙනේසාන්ස් නැත්නම් පුනරුදීය සංගීත කණ්ඩායමකට. ඊට පස්සේ අපි ක්‍රමිකව එහෙම යමු. කාලය අතීතු කරගන්න අවශ්‍ය නිසා මා හිතනවා තව පැය භාගයක් අපිට තිබෙන. නමුත් ඉතින් අපි එහෙම මම මෙහෙම කියනවා. මේ විදිහට ඔබ දන්නවා බීතෝවන් ගැන ඔබ අහලා තියෙනවා, මොසාට් ගැන ඔබ අහලා තියෙනවා. මම කිටියෙන් මේ ටික කියන්නම්. බටහිර සම්භාව්‍ය සංගීතයේ මෙන්න මේ අවදි පහ හයකින් ඔවුන් ඉතාම ඉහළ කූට ප්‍රාප්තියකට ආවා. ඒක තුල සංගීත වර්ග නැත්නම් ෆෝම්ස් කියලා අපි කියනවා. ඔවුන් සංගීත භාණ්ඩ 100-200 එකතු කරලා හදපු හඬවල් 100-200 එකතු කරලා හදපු සංගීත ශෛලීන් හදන පටන් ගත්තා. ඔපෙරා, කන්සර්ටෝ, සිම්ෆොනි මෙවැනි දේ. එතකොට ඉන්දියාව මූලික පෙරදිගයන්ටත් තිබුණා යම් ආකාරයක සංගීත සම්ප්‍රදායක. ඒක පසු කාලයකදී අපි ඉගෙන ගමු. ඒකට කියන්නේ මොනෝෆොනි කියලා. නැත්නම් ඒක ශාබ්දික නැත්නම් ඒක නාදික, ඒක රේඛීය කාල අවකාශය චලිත ඔය වගේ. ඒකේ තියෙන සරල එකක් සිතාරයක් තියෙනවා, මේ තාම්බුරාවක් තියෙනවා, බටන් ලාවක් තියෙනවා, තබ්ලාවක් තියෙනවා. එතන මේ හතර ඉතා සරල ලෙස නමුත් ඉතා රසවත් සංගීතයක් මවන මේ සංගීත දෙකක්. දැන් මට කියන්න ඕනුනේ මම දැන් එන්නම් අපි සංගීතය කියලා හිතන්නේ මොකද්ද? මේ මම තාමත් ඉවර කරලා නැහැ, මට කාල නැති නිසා. ඔබ දන්නවා දැන් දල වශයෙන් මම ඔබට ආදිනේ කරලා පෙන්නන්නම් බ්‍රැන්ඩන්බර්ග් අපි කියන 9 සිම්ෆොනි ලෝකේ සැලකෙන්නේ බීතෝන්ගේ අග්‍රඵලය, ඔහුගේ කලාවේ අග්‍රඵලය හැටියට. ඒ 9 සිම්ෆොනියේ යම් කොටසක් මම ඔබත් එක්ක බෙදා ගන්නම් මෙහිලා. ඒ තමයි බටහිර සම්භාව්‍ය සංගීතයේ විතරතරම් තිබෙන්නේ ඒක සංගීතඥයෙක් ගැන සටහනක්. ඒක අපි මේකට එකතු කළාට කමක් නෑ. ඒ සංගීතඥයෙක් ගැන මතකයක්. තමත් සංගීත බණ්ඩ සූසර කරනවා සංගීතය පටන් ගන්න කලින්. දැන් සංගීතය මෙහෙවන්න නැත්නම් කන්ඩක්ටර් දැන් එන්නට නියමිතයි ඔහුගේ පේටිකාවට. එවිට සියලු දෙනා නැගිටලා ඔවුන්ගේ ගෞරවය පිරිනමනවා මේ කන්ඩක්ටර්. එහෙම නැත්නම් මෙහෙවන්න. ඒ තමයි සෙක්ෂන් හෙඩ්. ඔහු තමයි වයලින සංගීත කණ්ඩායම. ඒ වෙනම සංස්කෘතියක් බව ඔබට තේරෙනවා ඇති.
අධ්‍යාශන තමයි අදහස මේ බටේට සම්භාව්‍ය සංගීතය ඉහළට ගෙනීමත් ඒ ගැන විශාල අදහසක් දිමන්නේ ලෝකයේ සංගීතයේ දියුණුවටම අග්‍රඵලය මෙතන තියෙන සංගීතය කියලා කියන්නේ ඔබ විද්‍යාව අනුගමන කරන අය හැටිය දන්න සංගීතය කියලා කියන්නේ කාලය සහ අවකාශය කාලය සහ අවකාශය කුමක්ද සංගීතයේ කාලය කියලා කියන්නේ එක ස්වරයකට පසුව අනෙක පැවතීම අනුක්‍රමික පැවැත්ම දැන් මෙයා මේ අතින් පෙන්වන්නේ ඒක එකකට පසු අනෙක පැවතියි. ඒතර සංගීතයේ අවකාශය කියන්නේ කොහොමද? සංගීතයේ අවකාශය කියලා කියන්නේ එක ස්වරයකට සාපේක්ෂව අනිකුත් ස්වරය පැවතීම. නැත්නම් එක සංගීත භාණ්ඩයකට සාපේක්ෂව වයලීනයට සාපේක්ෂව චෙලෝව පැවතර විශාල වයලීනයක් කකුල් දෙකක් සිටියන් ගහන ගොඩක් අය කියන එකක් ඒක. අර හිතගෙන ගහන ලොකු වයලීනෙක් කියලා සමහර කෙනෙක් කියනවා ඩබල් බේස් එක. ඉතින් මෙන්න මේ මේක තමයි අවකාශය සහ කාලය සංගීතය තුළ තිබෙන. හැබැයි ඔබට තේරෙයි එකිනෙකට පසුව පැවතීම කියලා කියන්නේ මේ එකිනෙකට සාපේක්ෂව පැවතීම. සංගීත ගැන අපි අර කියන අවකාශ කාලය කියලා ඇත්තටම අපි කියන ස්පේස් ටයිම් කියන්නේ ඒකයි. ඉතින් කෙසේ වෙතත් අපි දැන් බලමු බටහිරයන් 1500 1800 ගණන් වල බටහිරයන් 1800 නැත්නම් 19 වෙනි ශතවර්ෂයේදී මෙවැනි දෑ කරද්දී අපි මොකද කළේ කියලා. මා කැමති එක්තර අවධියකට ගෙනියන්නට ඔබව මේ ඉන්දියානු මධ්‍යතන යුගයේ සංගීතය ගැන. හරි. මම ඔබත් එක බෙදා ගන්නම් මධ්‍යතන යුගයේ ඉන්දියානු සංගීත සංරචනාවක්. මේ වැත්තට මධ්‍යතන යුගය කියලා කිව්වට ඒ යුගයේ සංගීතය නැවත ප්‍රතිනිර්මාණය කිරීමක්. හොඳයි. අපි අසා බලමුද? මේක ඇවිල්ලා මේ නූතන සංගීතයෙන් ආභාසය අරගෙන පැරණි සංගීත ප්‍රතිනිර්මාණය කිරීමක් මම කැමති යන්නට අපි ගමු හරි රවි ශංකර් ඔහු ලෝකෙම දන්න සිතාරවාදී ශිල්පියෙක් මේක තමයි ඉන්දියානු සංගීතයේ හැඩය මේක තමයි සංගීත භාණ්ඩ එකක් හෝ දෙකක් හෝ කීපයක් තියෙන කටහඬක් සමග ඔවුන් එකට එකතු වෙලා extemporization නැත්නම් improvisation නැත්නම් ඒ මොහොතේ ගොඩ නැගීම කියන එක කරනවා. ඒ කියන්නේ ඒ සංගීතඥයින් ඒ මොහොතේ තමයි සංගීතය ගේන්නේ. දැන් බටහිර සම්බන්ධ සංගීතය තියෙන්නේ කලින් සංගීතඥයා කියන මහා දැන් බීතෝවන් තමයි සංගීතඥයා. බීතෝවන් තමයි මේ අතර පස් දවසක කතා කරමු. يعني
බීතෝවන් මියසික් එක ලියනවා සංගීතඥයෝ එක ගායනා කරනවා එක වාදනය කරනවා මම කැමති මේ මේ අර ඒ එක මියුට් කරන්න ඕන මේ එතකොට එක 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 යන සංගීතඥයා දැන් ඔබ දැක්ක අර කන්ඩක්ටර් එනකොට ඔක්කොම මුළු මුළු 1000ක් 2000ක් වන ප්‍රේක්ෂාගාරයම නැගිට්ටා නැගිටලා ඔහුට ආචාර කළා ඔහු සංකල සැනින් සංගීතඥයෝ නැත්තම් වාද්‍ය බෘන්දේ වාඩුණා පමණයි අනිකුත් අය වාඩි වුණා විතර අමරදේවයන්ගේ කොන්සර්ට් එකකට ගියත් අන්තිම මොහොත වෙනකන් ටෙලිෆෝන් ඔබව කතා කරගෙන ඉන්න මිනිස්සු නේද කෝල්ස් එනවා මේක මැදත් මම ඔබට කියන්න ඇයි එහෙම වුනේ කියලා ඒක ඒක දීර්ඝ කතාවක මම මේ මැදින් පැන්නේ ඉතින් ඉන්දියානු සම්ප්‍රදායයේ තිබෙන්නේ මහා සංගීතඥයෙක් අනිත් අයට සංගීතය ලියනව නෙවෙයි ඔහු ගායන වාදන ශිල්පියාම සංගීතඥයා ගායන ශිල්පියාම සංගීත බටහිර තමයි බීතෝන් කියන්නේ පියානිස්ට් හැබැයි ඔහු සංගීතය රචනා කරන ඔහුගේ මනසේ තියෙන සියලුම සංගීතයන් ඔහු රචනා කරලා කොළවලට අරන් දෙනවා වයලීනේ මෙන්න මෙහෙම වයන්න ඕන මේ මේ සංගීත මේ නිශ්චිත සංගීත සංරචනාව 9 සිම්ෆොනි එකේ චෙලෝව මෙහෙම වයන්න ඕන සුෂිර බහණ්ඩ ට්‍රොම්බෝනේ කොහොමද වයන්න ඕන මේ ඔක්කොම වයන්න ඕන කොහොමද කියලා ඔහු තීන්දුවක් දෙනවා එක ලියලා දෙනවා එතකොට ඔහුගේ මනසේ තිබෙන සියලුම ස්වරයන් මේ අර ඔබ දැක්ක 100ක් විතර සංගීතයෙන් වාදනය කරන මේ හැම ස්වරයක්ම බීතෝන්ගේ ඔළුවට ආපු ස්වර මතක තියාගන්න ඒවා ගණිතයේ වශයෙන් නිවැරදි ඒවා ඉස්තරික්ස් වශයෙන් එහෙම නැත්නම් సౌందర్య වේදයේ ඔස්සේ නිවැරදි එක එක පසු කතා කළ යුත්තක් දියුණු තන එතකොට හින්දුස්ථානි සංගීතයේ තිබෙන්නේ වාද්‍ය ශිල්පියාම සංගීතඥයා ඔහු ඒ වෙලාවේ ඔහුගේ භාවය වාදනය කරනවා ඒ භාවයට අනිකුත් ශිල්පීන් අනුපාන සපයනවා එකතු වෙනවා අපි ඒක බලමු දැන් මේකත් ඇත්තටම ලන්ඩන් වල ඔහු 1978 අලරක්කාගෙන සුප්‍රසිද්ධම ඉන්දියාවේ පහළ වෙච්ච හොඳම තබ්ලා ශිල්පියත් එක්ක ඔහු කරපු යම් ආකාරයක සංගීත ඉදිරිපත් කිරීමක් රාග චාරුකේසි චාරුකේසි බොහෝ දෙනෙක් දන්නවා ඇති චාරුකේසි රාගෙන් සහ ජෝග් නැමැති රාගය දෙක එකතු කරලා හදාපු සංගීත කණ්ඩයක් ඉන්දියානු සම්ප්‍රදායයේ තියෙන මේ ෆෝමියුලාස් නැත්නම් සූත්‍ර ඒ කියන්නේ ස්වර එකතු වෙන සූත්‍ර ඒවා තමයි රාගයක් හැදෙරුණු සලකන එක නිකන් යම් ආකාරයක ගණිත මිනිත සූත්‍රයක් වගේ ඒකේ තියෙන ස්වර තිබෙනවා නිශ්චිත ස්වර තිබෙනවා ඒ ස්වර චලිතේ නැත්නම් ස්වර හැදෙන හැටි තියෙනවා ඒක තමයි පෙරදිග සංගීතයේ ක්‍රමවේදය මාජ් කමාජ් කියන රාගයක් තිබෙනවා කමාජ රාගයේ බොහෝ විට අසා ඇති ඒ කමාජ රාගයත් ඒ කමාජ රාගයේ යම් කලාපක මෙහෙදි Thank you.
මෙයා මෙතන නවත්තුනා මග්නිසාද ඔබට කාලේ ඔබට මේ මේ සියලු අන්තර්ජාලයෙන් බලන්න ඕන හොඳට මතක තියාගන්න අද වෙනකොට ඔබට අවශ්‍ය රුපියල් 49ක් පමණයි ලෝකයේ තියෙන ඕනෑම සංගීත සම්ප්‍රදායක් අහන්න රස විඳින්න බලන්න ඒ කියන්නේ 49 කියන ඩේටා කාඩ් එක ගන්න අපේ කාලේ ඔබ දන්නවා ඇති අපේ પરම්පරාව විදුවිය අපි කොච්චර අමාරුවෙන්ද මේ කැසට් එකක් CD එකක් තැටියක් හොයාගත්තේ ඒවා තිබුණ නැහැ මේ ලෝකේ සංගීත අපිට අහන්න තිබුණ නැහැ දැන් ඔබ ඊටම වාසනාවන්ත ඔබට තිබෙන ලෝකේ තියෙන ඕනෑම සංගීතය හැබැයි මම දන්නවා ඔබ මේකට කියපු ගමන් ට්‍රෙන්ඩින් වල තියෙන එක තමයි ඔබ බලන්නේ ඒක නිකන් හරියට අර ඔක්ක රසවත් කෑම දීදී පොල් සම්බෝලේ බතු කනවාගේ වැඩක් කෙසේ වෙතත් තව ලෝක සංගීත වර්ල්ඩ් මියුසික් කියලා මේ සංගීත ශෛලීන් ගොඩක් තිබෙනවා නමුත් මා දැන් ඔබට කියන්නම් මේක තමයි මුඛ්‍ය කාරණාව කොහොමද දැන් සංගීතයට අහුම්කම් දෙන්නේ දැන් මේකනේ ප්‍රශ්නේ මම අද කියන්නට මට කියන්න ඕනේ සංගීතේ පටන් ගත්තේ මේමයයි සංගීතෙ මෙන්න මෙන්න මේ දේවල් තියෙනවා හැබැයි කොහොමද සංගීතයට අහුම්කම් දෙන්නේ දැන් අපි බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි මම නම් මට නම් ඕන සංගීත ශෛලියක් රස විඳින්න පුළුවන් කියලා ඉතාල උත්සවාරී වාකාරී ලෙස කියනවා සමහර කෙනෙක් කියනවා නෑ නෑ මම අහන්නේ බයිලා විතරයි සමහර කෙනෙක් කියනවා well i only listen to classical you know යාහන්නේ සම්භාව්‍ය classical කියන්නේ සම්භාව්‍ය බටහිර සංගීතය සමහර කෙනෙක් කියනවා ඔහු කියාවේ මොට්සර්ට් බාක් බාක් is the god කියලා එහෙම කියන අයත් ඉන්නවා කියන්නේ බාක් මම මගේ හොඳම සංගීතඥයා යොහන් සෙබස්ටියන් බාක් හැබැයි කෙනෙක් කියන්න පුළුවන් නෑ බීතෝවන් මම අහන්නේ බීතෝවන් විතරයි මම ඉඳ හිට ෂූබර්ට් උත් ටිකක් අහනවා චොපෑන් පොඩ්ඩක් අහනවා නමුත් බීතෝවන් තමයි මගේ සංගීතඥයා කියලා මොකද්ද මේකේ තේරුම මොකද්ද මේකේ තේරුම කෙනෙක් කියන්න පුළුවන් මම කැමති එම් එස් ප්‍රනාන්දු ගීතවලට විතරයි මෙතන තවත් කෙනෙක් කියනවා well Schubert's musical texture i would මම නැත ඔගෙන Schubert ගේ සංගීත වයනය තමා කැමති ඔහු ඒක උනගෙන ඉතින් මොකද්ද මේ භාෂාව මොකද්ද මේ කියන්නේ ඉතින් කෙනෙක් කියනවා මම කැමති අමරදේවගේ ගීත අහන්න විතරයි මම මේ මේ මම කැමති නෑ sunflower ගීත අහන්න තව කෙනෙක් කියනට පුළුවන් මම sunflower උත් අහනවා මම අමරදේවත් අහනවා කොහොමද අහන්නේ අපි බලමු මම ඔබට කලින් කිව්වා නිතක් කෙටියෙන් මම කියන්නේ අන්තිම විනාඩි කීපයක් භාවිතා කරමින් දැන් කොහොමද මියුසික් අහන්නේ කියලා ඔබට යෝජනා කළා කොහොමද කෑමක් රස විඳින්න කියලා ඉස්සෙල්ලාම ඔබ ඇහෙන් රස විඳිනවා ඊට පස්සේ ඔබ නාසයෙන් රස විඳිනවා ඔබේ ආග්‍රහණය කර මට කියන්න අමතුුණා මා කෑම වෙනකොටත් මම කරන්නේ මේ ඔව් කෙනෙක් ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ ෆිල්ම් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් ගැන කරන්න පුළුවන් ඒක වෙනම විෂයක් ඇත්තටම මම මේ සංගීත රසවින්දින කොහොමද කියලා කියන කතා කරන කෙනෙක් ෆිල්ම් මියුසික් ගැන අපි වෙනම දවසක ගත්තාගම ඒක විශාල විෂය පද්ධතියක් නමුත් ඉතාම හොඳයි මම හිතන ඒ විද්‍යාර්ථියා තරුණ විද්‍යාර්ථියා අපිට කරපු යෝජනාව. ඉතින් මම කියන්නේ කැම රසවින්දිද්දී ඒ සුවඳ ආග්‍රහණය කිරීම කියන එක වැදගත්ම දෙයක්. මොකද ගොඩක් දෙනෙක් හිතන්නේ කැම කනවයි කියන්නේ බඩට දා ගන්නවා කියලා අර මහසෝන කෑව ගැර බඩින් පියනක් කරලා හිරලි ගිල්ලා වගේ. මම කිව්වේ ඒකයි ඒක. ඒ කියන්නේ යා දන්නව මේක රසක් නෑ කියලා. ඒක නිකන් බඩ පිරෙන්න ඕනෑවට මේක බඩට දාගත්ත පියනක් කරලා කියලා. ඒ පාසල සංගීතය කියන්නේ සෙන්ස් ඔෆ් හියුමර් මේ මේ කවුද අපේ මේ ගත්කතුතුමාගේ මේ මාර්ටින් ක්‍රිමසිං යගේ අනර්ගයි ඈ ඉතින් එතකොට අපි හිතන්නේ කෑම කියලා කියන්නේ මේ බඩට දාගන්න එකක් කියලා නිකන් පොඩි වෙලාවක් හපනවා ඒකත් කම නිකන් හිතන්න ඔයගොල්ලෝ කී පාරක් කෑම හපනවද බත් පිඩක් කී වතාවක් හපනවද මම දන්නවා හපන්නේම නැති ඇත්තන ගිලිනවා මේක වැදගත් කාරණාවක් මම කියන්නේ එහෙම ගිලිනවයි කියන සින්දුවක් මන මියුසික් එක මෙහෙන් අහලා මෙහෙන් යවනවා කියන එකයි. අර බත් ගිලින කෙනෙක්ට ගොඩක් වෙලා හපලා තේරුමකුත් නැහැ. මොකද එයාට තේරුමක් නෑ. එයා එක්ක බුලත් විතර කාලා දිවේ සංවේදතාව නැති වෙලා. නැත්තම් එයා රසවල අඳුනන්නේ නැහැ. නැත්තම් එයාට රස විඳින්න වෙලාවක් නැහැ. එයාට ඕනේ ඇඟ දුවවන්න විතරයි. මේ බොඩි එක දුවවන්න විතරයි. ඒ නිසා එයා ඉන්ධන ගහ ගන්නවා වගේ බත් ගිලිනවා. ඈ නමුත් වැඩි වාර ගානක් මේක හපන්න හපන්න එකේ තියෙන රසයන් තේරෙන. ඔබ බලන රැට්ටුයි නැමෙති ඔබ බලලා ඇති ඒක ඉතාම වැදගත් මේ කලා රසාස්වාදය ගැන මේ අල්තුෂර්වත් එහෙම නැත්නම් අපේ පෙරදිග රසවාද මේ මේ ගැන අපි කතා කරපු මහා ප්‍රඥයින්වත් වාචායන එහෙම නැත්නම් මේ 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 නාට්‍ය ගැන අපි කළ මහා ප්‍රඥ මේ මේ මට දැන් ඔළුවට එන්නේ භරතමුනි කිව්වා වගේ රසභාවයන්වත් ඈ එහෙම නැත්තම් පෙරදිගත් ඇරිස්ටෝටලියානු රසවාදයන්වත් එහෙම නැතුව නිකම්ම නිකං ඈ මේව දාගන්න එකක් බවට පත් වෙනවා ඈ එතකොට බොහොම ස්තුතියි උදව් කළාට
ඉතින් මම කියන්නේ දැන් කොහොමද රස විඳින්නේ? මම ඔබට දෙනවා වට්ටෝරුව කොහොමද කරන්න කියලා. දැන් අච්චර ලෝකේ සංගීතයේ දිනුණු රටේ අපේ සංගීත රසාස්වාදයේ තිබෙන්නේ ගීතය මත. ඒක ඔබේ ප්‍රශ්නයක්වත් අපේ ප්‍රශ්නයක්වත් නොවේ මිත්‍රෝනි. පළමු වගකීම බාරගත් යුතු සංගීතඥයන්. අපි විශ්වාස කරපු විදග්ධම විශාලතම සංගීතඥයලු තන්තිමර කියලා සින්දු කී කියන එක. අවුරුදු 60ක් විතර සින්දු කිව්වා. ඒතර ඒක නිකන් හරියට පොල් සම්බෝලේ බතු උයලා කන්න දුන්නා වගේ. අච්චර විශාල දේවල් තියෙද්දි. ඒකට යම් ආර්ථික හේතුන් බලපාන්න ඇති. ඒ කියන්නේ එහෙම විශාල දැන් උදාහරණ කේමදාස මාස්ටර් වගේ කෙනෙක්ට වැඩ කරන්නට බැරි වුණා වප දන්න. ඉනිසා සමහර හේතු බලපාන්න ඇති. නමුත් අපි කතා කරන්නේ ගීතය ගැන නිසා අද අපි බලමු ගීතයක් රස විඳින්නේ කොහොමද කියලා. අපි දීර්ඝව යමු. සොනාටාවක් රස විඳින්නේ කොහොමද? කන්සර්ටාවක් රස විඳින්නේ කොහොමද? ෆියුෂන් මියුසික් එකක් රස විඳින්නේ කොහොමද? අර තරුණයා හුව වගේ සිනමා සංගීතයක් රස විඳින්නේ කොහොමද කියන එක පසුවට කතා කරමු. ඉස්සෙල්ලා බලමු පොල් සම්බෝලයි බතු ගන්න කොහොමද කියලා. ගීතයක් රස විඳින්නේ කොහොමද? මම පරිහාසයට ලක් කරන නොවේ. නමුත් මේක දැවැන්ත අර්බුදයක් කියලා ගීතේම සංගීතය කියලා හිතන අතර කෙසේ වෙතත් කොහොමද මේක කරන්නේ? මම ඔබත් සමග බෙදා ගන්නම් යම් ආකාරයක සූත්‍රයක්. ඒ තමයි ගීතයක් සමන්විත වන්නේ කොමුකින්ද? දැන් අපි කතා කරන්නේ අර සංගීතයේ විශාල දේවල් නේ, ඔකෙස්ට්‍රක් ගැන, ඔකෙස්ට්‍රේෂන් ගැන, නැත්නම් අපි කියමු ඔපෙරාවන් ගැන, කන්සර්ටෝවන් ගැන අපි වෙනත් කාලේ කතා කරමු. නැත්නම් ෆියුෂන් මියුසික් ගැන, ජෑස් මියුසික් ගැන, රැගේ මියුසික් ගැන, ෆිල්ම් මියුසික් ගැන, ඒව ගැන වෙන දවසක කතා කරමු. අද කතා කරමු අහිංසක ගීතය ගැන. අහිංසක ගීතයක් කොහොමද රස විඳින්නේ? ඉතා සරලයි. ගීතයක් සමන්විතනේ ලංකාවේ සිංහල ගීතය සමන්විතවන්නේ මොකෙන්ද? භාෂා කලාපයක් සහ සංගීත කලාපයක්. ඔබට මතක් වෙන්න ඕන මා දැන් ඉස්සෙල්ලාම කොහොමද මේ කෑම රස විඳින්නේ කියලා. කෑම රස විඳින්දි පළමු දේ තමයි මෙය අනුසංගතක බවට බෙදා ගන්න ඕන. ඔව්. දැන් මෙටල් මියුසික් ගැනත් එක තරුණයක් කරන ඒ සියල්ල අර සංගීත ශෛලීන්. මෙටල් මියුසික් වල ගීතය ගැන කලාපයක් තියෙනවා. අපි ඒකනත් කතා කරමු. ඒක වෙනම පැය දෙකක හෝ මාස්ටර් ක්ලාස් එකක්. අපි මාස්ටර් ක්ලාසස් ටිකක් අපේ මේ දේව මයිකල් සහෝදරයා සහ අපේ ආචාර්ය චන්ද මේ චමින්ද අපි ඒ වගේ මාස්ටර් ක්ලාසස් ටිකක් දාගමු. ඕනනම් අවශ්‍ය වුණොත් අපි අවශ්‍ය විද්‍යාර්ථීන් එක්ක මේ විශේෂ සංගීත ශානරයන් ගැන මේ ඒගොල්ලෝ අහන හින්දා මම කියන්නේ මෙටල් මියුසික් ගැන එක විද්‍යාර්ථී කාලේ තිබුණා. ඒවා වෙන මාස්ටර් ක්ලාස් එකකට අපි දාමු. ඉතින් කෙසේ වෙතත් දැන් අපි ගත්තොත් මා ගීතයක් ගන්නම්. ඒ ගීතය අනුසංගතක වලට විසංයෝජනය කරමින් කඩමින් අපි ඒ ගීතේ රස විඳිමු. කුමක්ද ගීතය? අපි දන්න ගීතය. පළමුව කරන්නේ කුමක්ද? පළමුව ඔබ වචන, ඒ කියන්නේ ගීතයේ තිබෙන වචන කලාපය සහ සංගීත කලාපය එකිනෙක වෙන් කර ගන්නවා. ඔබ දන්නවා ගීතයක් කියලා කියන්නේ සංගීතයක් තියෙනවා, පද රචනාවක් තියෙනවා, සංගීතයක් තියෙනවා. වචන ටිකක් තියෙනවා. හොඳයි. මගේ ගීතය තමයි මෙන්න මේ ගීතය. ඒ අපි කතා කරමු. දැන් අප දන්නවා මෙහි පද රචනාව, එහෙම නැත්නම් භාෂාමය කලාපය. මේ භාෂාව තුළ කුමක්ද තිබෙන්නේ? භාෂාම කලාපය සහ සංගීතමය කලාපය කියලා අපි දෙබෙදුමක් හදා ගන්නවා. බෙදුමකට දෙකට කඩා ගන්නවා. ඒක ඕනෑම ගීතයක් රසවිඳීමේ පළමු පියවර. මතක තියාගන්න. වෙන කෙනෙක්ට මීට වඩා හොඳ යෝජනා කරන්න පුළුවන් නම් ඒකත් වැදගත්. එහෙම තියෙනත් පුළුවන්. නමුත් මගේ ක්‍රමවේදයේදී සා සාමාන්‍ය අපේ ක්‍රමවේදයේ ප්‍රවේශය තමයි මේක ප්‍රධාන කලාප දෙකකට කඩා ගන්න භාෂා කලාපය සහ සංගීත කලාපය කියලා. දැන් අපි මේ ගීතය අහමු. ඒ අර්ථෙන් ඔබ දන්නා ගීතයක්, මා කැමති ගීතයක්. ඒ ගීතයත් සමග අපි යම් ආකාරයකට සම්බන්ධ වෙමු. මෙච්චර මියුසික් අහපු රටේ අපි අහන ගීතයක් මේ. මෙයි ඒ ගීතය. මම ඔබත් සමග බෙදා ගන්න මට තප්පරයක් දෙන්න. හොඳයි. මේ ගීතේ මේ පැරණි පටිගත කිරීම. විකසිත පෙම් පොකුරු පියුම් පොතේ අයට පොඩි වී ගියාද? පති කුලයට අද මට පිටු පායන
මගේ සුදු ලඳුනේ මගේ සොඳුරු ලඳුනේ පෙම් පොකුරු කියුම් ඔබේ පයට පොඩි ගියාද අති කුලයට අද මට පිටු පායන මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු ලඳුනේ විකසිත පෙම් පොකුරු පිළුම් ඔබේ පයට පොඩි වී ගියාද පති කුලයට අද මට පිටු පායන මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු ලඳුනේ ඇත්තටම මට මේ මම ටග්ගල දුවල ගියා ගිටාර් එකක් ගේන්න මේ මට අවශ්‍ය වුණා මේක සම්ම සහිතව කතා කරන්න වත් සමග හොඳයි අපිට කලින් කිව්වා මේ ගීතය අප පළමුව කලාප දෙකකට බෙදා ගත යුතුයි පළමු කලාපේ තමයි මේක තුල තිබෙන භාෂාමය කලාපය දෙවන තමයි මේක තුල තිබෙන සංගීතමය කලාපය දැන් අපි එක එක වෙන වෙනම ගමු. අර රජතුමා කෑවා වගේ. ඈ ඉස්සෙල්ලා අපි ගමු භාෂා කලාපය. මේ මොකද්ද මේ කියන්නේ? ඒ භාෂාව ඇතුළේ අපි ඉස්සෙල්ලා අපි භාෂාවට කිට් වෙන්නේ කොහොමද? භාෂාවට කිට් වෙන්නේ අපිට මේක දැනෙන යමක් මේ සිංහල භාෂාව ඇතුළේ තියෙන නිසා. අපි භාෂාව ඇතුළෙන් අපිට මොකක් කර කිව්වම අපිට තේරෙනවා. සමහර අමාරු ගීත තියෙනවා සම්භාව්‍ය ගීත අපිට තේරෙන්නේ නැහැ. හැබැයි සමහර ගීත තිබෙනවා අපිට තේරෙනවා. හැබැයි සමහර ගීතවල තිබෙනවා සැඟවුණු අර්ථයක්. අපි ගත්තොත් එහෙම මල් සුවඳ ගලා සිපගනි ඔබේ මුව කියලා කියනවා ආත්මලියනගේ සුනිසාන්ත කියනවා ಜಾති ಜಾති මලින් සුවඳ උරා බී වටින් පිටින් සිහිල් සුලං හමන්නේ එතන භාෂාව තුළ සංගවා ඇති අර්ථයන් ආත්ම කියනවා මල් සුවඳ ගලා සිපගනි ඔබේ මුව කියන මල් සුවඳ ඇවිල්ලා සිපගන්නවා මල් සුවඳක් කියනවා ඇවිල්ලා ඔබේ මුව සිපගන්නවා ඔබේ හැබැයි සුනිසාන්තයන් කියනවා ජාති ජාති මලින් සුවඳ උරා බී වටින් පිටින් සිහිල් සුළඟ හමන්නේ මේ සුළඟ පුරුෂාර්ථයක් නංගලා ඒ සුළඟ විසින් උරාගනු ලැබූ දහසකුත් මල්වල සුවඳ සමගින් එයා අපකරා එනවා කියලා ඒ කියන්නේ ඒ වගේ ගීතයක් මේක මම කියන්නේ
පොල් සම්බෝලේ වතු කන එක වෙනුවට ටිකක් එහා පැත්තේ තියෙන කෑමක් කන එක කණ්ඩායම අපි දැන් උත්සාහ කරන්නේ. මේ ගීතයේ කියනවා විකසිත පෙම් පොකුරුපියුම්. දැන් අපි භාෂාව මේක විග්‍රහ කරගමු. විකසිත පෙම් පොකුරුපියුම් මේකේ අපේ මේ සංවිධායක මණ්ඩලයෙන් මම අපේ දේව සහෝදරයගෙන් ඉල්ලසන මට තව විනාඩි 15ක් දෙන්න. ඒ විනාඩි 15න් මම හරියටම මේක නිශ්චිතවට ගෙනෙන්නම්. නැත්නම් මේක අපරාධය අතන මෙතන අතර වෙන නිසා දැන් මම අපෙනින් ඉලාවේ විශාල සංගීත ලෝකයක් තියෙන අපි මේ සින්දුවල ඉන්නේ. ඉතින් සින්දුවක්වත් හරියට අහන්න කොහොමද කියලා බලමු කියලා. දැන් පුදුමා ගන්න. ප්‍රශ්න නැහැ. හොඳ හොඳ. දැන් අපි කියනවා විකසිත පෙම් පොකුරුපියුම් ඔබේ විකසිත පෙම් පොකුරුපියුම් ඔබේ පයට පොඩි වී ගියාද නේද මේ විකසිත කියන කැලට කලින් යමක් තියෙනවා සංගුණ වර්ධයක් ඒකේ තියෙනවා මේ සියලුම ප්‍රේම වෘතාන්තය ඇති වුණු හැටි සියල්ල තියෙනවා ඒ මොකක් හරි වෙලා විකසිත වූ පොකුරුපියුම් නේ මගේ ආලය නැමති පියුම නෙවෙයි පියුරු පියුම් පොකුරක් මගේ ආලය නැමති නැත්නම් මගේ හෘදය නැමති මගේ ආදරය නැමති මේ මල් පොකුරම පියුම් පොකුරම අනේ ඔබේ පයට පොඩි වී ගියා දෙන් ඔබේම පයට ඔබ නිසාම උද්භවය වූ ඔබ නිසාම හටගත්ත මේ ආලය ඔබ ඔබේ පයින්ම පොඩි කරලා දාලා ගියාවේ එහෙම පළච්චාවේ එහෙම වෙච්චාවේ පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ලඳුනේ ඈ මට පිටුපාලා එයාගේ ජීවිතයක් පටන් ගන්නට අලුත් වෛවාහික විවාහ ජීවිතයක් ගත කරන්න එයා පිටත් වෙනවා තනිකම රජ යන පාළු විමානෙට ගොම්මන් කළුවර කඩා හැලෙද්දි දැන් මෝ කියනවා ප්‍රේමවන්තය පරාජිත ඔහු කියනවා තනිකම රජ යන පාළු විමානෙට ගොම්මන් කළුවර කඩා හැලෙද්දි කියන ඔහුගේ ඔහු ගැන ඔහු කියන්නේ තනිකම විසින් රජයෙන් ලබන පාළුව නැමැති විමානේ මේ විමානේ පාළුව නැමැති විමානේ විශාල විමානයක් ඒ පොඩි 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 මේ මොකද්ද කියන්නේ පොඩි පැලක් නෙවෙයි පාළු පැල නෙවෙයි පාළු පාළු පැලේ මට තනි නෑ හිමියනේ කියලා කියන මේකේම නෙවෙයි පාළු විමානය විමානය කියලා හත්තිලව විශාල දැවැන්ත යමක් හැබැයි මේක පාළු දැවැන්ත යමක් ඒක රජ කරන්නේ කවුද තනිකම එහෙම වෙද්දි ඔබ දිවි අරණේ රුවන් විමානේ ඔබේ දිවි ආරණ්‍යයක් ඒක ගරු කටයුතු පූජනීය තැනක් ඒක ආරණ්‍යයක් ඒක රුවන් විමානයක් රත්තරන් විමානයක් එහි මැණික් පහන්න ඩිකුත් දැල් වේවා ඒ විතරක් නෙවෙයි ඔය මදයි එක මං කියන්නේ වෙන කෙනෙක් තුන වැදිනවා දැන් තියෙනෝනේ හැබැයි එහෙම නෙවෙයි එසේ තිබියදී පවා තව ඒ ආරණ්‍යයේ රත්තරන් විමානයේ අනේ හත්තිලවේ මැණික් පහන් වැටකුත් දැල් වේවා කියලා කියන්නේ ඉතින් මේක තමයි මේ ගීතය ඇතුලේ ඔහු ගැරි ප්‍රස කියනවා නිතේ කඳුළු සිතේ කඳුළු විඳු නිතේ කඳුළු බිඳු රෑ යහ තනි යහනේ ඉහෙද්දර ඉඳි කී බිඳනාත ඔහුට ඔහුගේ ඛේදය මේ ප්‍රේමයෙන් පරාජිත වූ කෙනෙක් දන්නවා ඒ ප්‍රේම ඛේදය කතරම් බරපතලදයි කිය ඒක මනසේ ඒක හැම රෝම කූපයකම ඒ ඛේදය තිබෙනවා ඒක මනසේ තිබෙනවා ඒක ඇහෙන් එළියට එන්නේ නැතුව හිතෙන් එළියට එනවා වැඩි බොහෝ දේවල් තිබෙනවා ඒ මතකයන් අපව දවනවා හැබැයි ඔහු යෝජනා කරනවා ඔහු අත්හල නැත්නම් ඔහු අත්හැර ගිය ඔහු දමා ගිය වෙනත් විවාහයකට ඔහු අත්හැර ගිය ඔහුගේ වරක ප්‍රේමවන්තියට එහෙම කියද්දි මට මතක් වෙන සයිමන් ගාෆන්කල්ගේ ආ යූ ගෝයින් ටු ස්කාබ්‍රෝ ෆෙයර් ෂී වන්ස් වෝස් අ ට්‍රූ ලව් ඔෆ් මයින් කියලා ඔහු කියන්නේ ඒක වෙන පසු කතා කරමු ඉතින් කෙසේ වෙතත් ඔහු අත්හල ගිය මේ ප්‍රේමවන්තිය කියනවා අපේ මේ පුරාණෝක්ති කතාව අපේ ප්‍රේම පුරාවෘත්තය ඒ මතකයන් ඔබට විරහගෙන නම් ගේන්න එපා මම ඒක භක්ෂණය කරන ඒ විරහ සියල්ල භක්ෂණය කරන ඔබට ඒ මතකයන් වෙන වෙන වඩා යහපත් අදහසක් ගෙන ඒවා වගේ දිමාචාර්ය ජයන්තම් සිංහ සූරින්න මේකේ තියෙන වෙනත් අර්ථයන් ඔහුට මාත් සමග කතා කරන්න පුළුවන් මොකද රසවින්දනය කවිය ආග්ලාදයට පත් කිරීම නැත්නම් ඒක වින්දනය කිරීම මා හිතනවා කවි භක්ෂකයාගේ නැත්නම් කවිය බුදින්නාගේ වැඩක් නමුත් ඒක නිශ්චිත තේරුමක් තියෙනවා ඉතින් මම කැමතියි ඔබේ අදහසුත් ගන්නට මේ ඊට පස්සෙ මෙහි තිබෙන වෙනත් වෙනකුත් අර්ථයන් සම්බන්ධයෙන් ඉතින් දැන් භාෂා පාර්ශ්වය ගත්තොත් එන්නේ එහෙම
මාතෙන් ඔබට කිව්වේ අපි දැන් කලින් විගතණය කරන නැත්නම් කලින් බෙදාගත්ත මේ භාෂාව සහ සංගීතය කියන කලාපතික උන භාෂාමය කොටස අපි අල්ලගත්ත හරියට. දැන් මේ ගීතේ අපි අහද්දී අපි දන්නවා මේ කියන්නේ කුමක්දයි කියලා. මට ඒ ගීතයත් එක්ක මතක් වෙන ඉංග්‍රීසි ගීතයක් තිබෙනවා කැට් ස්ටීවන්ස්ගේ. මම ඒක තව පොඩ්ඩකින් දාලා පෙන්නන්නම්. ඒක වචනත් මීට හාත්පසින්ම සමානයි. මේක එන්නේත් 970 ගණන් වල කැට් ස්ටීවන්ස් කියන්නේත් මේ ගීතය. මම ඒක පසුවට කියන්නම්. දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබට මතකද මේ සංගීත මේ ගීතය තුළ තිබුණු සංගීත භාණ්ඩ ප්‍රමාණය? නැත්නම් මොනවද තිබුණු සංගීත භාණ්ඩ? ඔබ ඔබව කම්පණය කළ සංගීත භාණ්ඩ මොනවද ඒ අතරින්? අබ්දුල්ලා කෙනෙක්ට කියන්න. අපිට අහුණු වයලීනේ නේද? මම කියන්නේ දැන් මේක අපිට භෞතිකව අපිට මෙහෙම එකිනෙකත් එක්ක කරන්න පුළුවන් නම් මම ඒක ඔබෙන් අහනවා. නමුත් දැන් අපිට කරන්න බෑ. අපිට කාලය නැහැ. අපිට අවකාශය සීමිතයි. ඒ නිසා මම කියනවා අපි ගීතයක් සංගීතමය පාර්ශ්වය අහනකොට අපි පළමුවම සැලකිලිමත් යුතු දේ තමයි මෙහි තිබෙන සංගීතයේ තාන ලක්ෂණ. මියුසිකල් ඉලෙමන්ට්ස් කියලා අපි කියනවා. සංගීතමය සංඝටක මොනවද? මේ ගීතයේ තියෙන සංගීතමය සංඝටක මොනවද? හරියට අපේ කෑම එකක් ගන්නකොට ඒකේ තියෙන මොනවද? කෙනෙක් හොඳ රස, කියන්නේ හොඳ ශික්ෂිත දිවක් සහිත, හොඳ ශික්ෂිත නාසයක් සහිත, හොඳ ශික්ෂිත ඇහක් සහිත ආදෙක්ට තේරෙනවා. අර මිනිමෝරෙක්ට තේරෙනවා වගේ අර ජල ටොන් ගණනාවක දියවලා තියෙන එක කුඩා ශුද්‍ර ලේ අංශුවක් දැනෙනවා වගේ, මිනිමෝරෙක්ට දැනෙනවා වගේ අච්චර දියුණු නාසයක්, දියුණු නහයක්, දියුණු ඇහක් තියෙන කෙනෙක්ට තේරෙනවා රසවත් කෑමක් ඇතුළේ තිබිච්ච එක සූදුරු ඇටයක් රසක් උඩ දැනෙනවා. මේ සූදුරු අංශුව දියවලා තියෙන අංශු කෝටි ගාණක් එක මිරිස අංශු අරම මේ ගම් මිරිස අංශු. නමුත් ඔහුගේ දිවට තේරෙනවා මේක හස්සේ දෙන වෙන සාල් කොත්තමල්ලි කොළ කොත්තමල්ලි බැදලා තියෙන කියලා උඩ තේරෙනවා. ඒ වගේ සංගීතයත් මේ සංගවට්ටක වලට බෙදාගත යුතුයි මේ රස විදීමේලා. පළමුවෙනි පහසු දේ තමයි මේක තුල තිබෙන සංගීත සංඝටක මොනවද? එකක් තමයි රිද්මය. දැන් අපි දන්නවා අපිව අපිව ආසාදනපත් කරන හොඳ මේක තමයි. ඔය 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 තියෙන ඔය ඔය රිද්ම පද්ධතිය. ඔක ගැහුවම ඕන හාදෙක් නටනවා. මම නටන්නේ නැහැ. නමුත් ගොඩක් දෙනෙක් නටනවා කරු. එහෙම මම නටන ඇත්තේ මට මම ඊට වඩා හොඳ සංගීතයක් නේද? එහෙම එකක් නෙමෙයි. ඒක ඒකට මගේ මම සහනු කම්පණය වන්නේ නැහැ. මගේ රිද්මයන්. මගේ රිද්මයන් ඔයිට වෙනස්. ඒක ඇතුලේ තියෙන. මම කියන්නේ ඉස්සෙල්ලාම සැලකිලිමත් වූ දුසම මේ තුල තියෙන රිද්මය. විකසිත පෙම් පොකුරුපියුම් ඔබේ පයට පොඩි වී ගියා දෙන්. දැන් මේක සංගීතඥ දීර්ඝ කතා මේක රස වින්දනයේට වඩා රස ආස්වාදය කියන තැනට එනවා. මම මේ දැන් කියන එක නිසා මම කියනවා ඔකියා ඉන්න. ඉස්සෙල්ලාම ඔබ බලනවා මේ සංගීතයේ තිබෙන තාලමය රිද්මේ පාර්ශ්වය. මොකද මම ඔබට කිව්වා කාලය සහ අවකාශයේ සංගීතය තිබෙන කියලා නේද? කාලය සංගීතයේ තිබෙන කාලය තමයි එකකට පසුව අනෙක්ක පැවතීම. සංගීතයේ තිබෙන අවකාශය තමයි එකිනෙකට සාපේක්ෂව පැවතීම. මේක දැන් මේට සාපේක්ෂව මේ සෝරි දැන් ඒ ස්වර එකිනෙකට සාපේක්ෂව අපිට මෙතන බැලුවොත් පේනවා ඒ ස්වර එකිනෙකට වෙන සාපේක්ෂ සංගුණ තියෙනවා. අවකාශ නෙමෙයි මේ දෙක අතර අවකාශය. එතකොට අපි බලනවා මේ සංගීතය තුළ තිබෙන අවකාශයන් කවරේද? ඒ අවකාශයන් නිර්මාණය කර තිබෙන සංගීත භාණ්ඩ මොනවද? වයලීනේ ඔබ ගත්තොත් වයලීනේට තමයි ලෝකේ වැඩිම භාව කලාපයක් ආවරණය කරන්න පුළුවන් සංගීත භාණ්ඩයට සැලකෙන්නේ. එක පැත්තෙන් ගත්තොත් මේ ඉතාම ගැඹුරු මෙලැන්කොලික නැත්නම් ඉතාම දුක්ඛදායක හඬක් උත්පාදනය කරන්න දෙයට පුළුවන්. එහි තියෙන වියෝලාව කියලා ඊට අතර පහළ පරාසයක සංගීතය උත්පාදනය කරන මේ ස්වර උත්පාදනය කරන චෙලෝව කියලා තවත් පහළම ස්වර උත්පාදනය කරන සංගීත භාණ්ඩයක් තියෙනවා තත් භාණ්ඩවල වයලීනේ ඩබල් බේස් කියලා පහළම එකක් තිබෙනවා. මේ සියල්ලට පුළුවන් ඉතාම අඳුරු සංගීතමය තානයක් මවන නැත්නම් භාවයක් මවන තත් භාණ්ඩවල වයලීන පවුල කියලා අපි කියන ස්ට්‍රින් ෆැමිලි කියලා කියන්නේ අපි කියන තන්ත්‍රී භාණ්ඩ පවුල. දැන් මේවා ගැන දැනගන්න ඕන.
තර කෑම ගැන අපි දන්නේ ලුණුයි මිරිසුයි විතරනම් අපිට කියන්නේ ලුණු හොඳයි මිරිස් වැඩි ඕක විතරයි. නමුත් එහෙම නෙවෙයි අපිගේ මේකේ අඩුම කුඩුම දැනගන්න අපට දිවටත් තේරෙනවා හැටත් තේරෙනවා මේ අඩුම කුඩුම ඒක කියන්නත් තේරෙනවා අපිට කටින්. අර විචාරක කියන්නේ වචන වලට ඔබෙන් ගිය සංගීතයක්. ඒගොල්ලෝ දන්නේ ලුණුයි මිරිසුයි විතරයි. මම කියන්නේ ලුණුයි මිරිසුයි වලට වඩා තියෙන දේවල්. එතකොට සංගීත භාණ්ඩ පවුල් කීපයක් තිබෙනවා. එකක් තමයි තන්ත්‍රී භාණ්ඩ පවුල string family එක. ඒවා කරන්නේ තත් මේ වගේ තත් සහිත භාණ්ඩ. ඒවා පෙරදිගත් තියෙනවා බටහිරක් තිබෙනවා. ඒ පවුල වල තමයි වැටෙන ගිටාර්, බේස් ගිටාර්. බේස් ගිටාර්. එතකොට නානාවිධ ගිටාර් වර්ග. එතනින් ගියාට පස්සේ වයලීන, වියෝලාව, චෙලෝව, ඩබල් බේසය. පෙරදිග ගත්තොත් එහෙම ඔබ දන්න ඉස්රාජය, දිල්රූබාව, සාරංගි මේ වගේ බොහෝ තත් භාණ්ඩ තිබෙනවා. එතකොට මේ එහෙම ගත්තොත් ඉතින් එනවා. අනිත් භාණ්ඩ පවුල තමයි සුෂිර භාණ්ඩ, මේ පිඹන භාණ්ඩ. ඒවා තියෙනවා බටනලා තිබෙනවා. ඔබ දන්නවා මේ අතර වාදනය කරන බටනලා තිබෙනවා. පෙරදිග චීනයේ තිබෙනවා, ඉන්දියාවේ තිබෙනවා, බටහිර තිබෙනවා. මේකන බ්‍රාස් ෆ්ලූට් කියලා නැත්නම් කොන්සර්ට් ෆ්ලූට් කියලා කියනවා. පිකොලෝ කියලා තිබෙනවා. ඉහළ පරාසයේ සංගීත භාණ්ඩ ස්වර වාදනය කරන ඒවා පිකොලෝ. හරිම උද්‍යෝගිමත් චරිතයක් ඒ තිබෙන්නේ. ඉතින් මේ මම කියෙමින් හිටියේ මේ සංගීත භාණ්ඩ වලට තිබෙන ආත්මයක්. මේ සංගීත භාණ්ඩ වලට තිබෙනවා, ඒ සංගීත භාණ්ඩ පවුල් වලට තිබෙනවා යම් ආකාරයක චරිත ලක්ෂණ. දැන් තන්තු භාණ්ඩ, තන්ත්‍රී භාණ්ඩ ගත්තොත් මම කිව්වා වගේ ඒ චරිත ලක්ෂණ එක පැත්තකින් ඉතාම අඳුරු මෙලැන්කොලික නැත්තම් දුක්ඛදායක කලාපයක සිට උද්‍යෝගිමත් කලාපයක් දක්වා විදිනවා. ඔබ හැලැති විශේෂම ඔය ජිප්සි නැත්තම් යුරෝපියානු මේ කියන ඊස්ටර්න් යුරෝපියන්ස් පෙරදිග යුරෝපියානුවන්ගේ නැත්තම් ඔවුන්ගේ මේ වයලින වාදන ශෛලීන් ඒවා ඉතාම නාට්‍යානුසාරීව ඒවා අර දුක හිතෙන ඒවා නෙමෙයි. ඔවුන් නටමින් වාදනය කරන්නේ ෆීඩල් කියලා කියනවා. එම් පැත්තෙන් ගත්තොත් මේ අපි ගත්තොත් ස්කැන්ඩිනේවියානු කලාපවල එවැනි නමුත් එකම වයලීනේ. ඉතින් මා කිව්වේ තත් භාණ්ඩ වලට වයලීනේ ප්‍රමුඛ තත් භාණ්ඩ වලට තිබෙනවා ඉතාම පුළුල් භාව කලාපයක්. දුකේ සිට සතුට ඉතාම ප්‍රහර්ෂය දක්වා පළවන භාව කලාපයක්. බටනලාවටත් එසේම. දැන් අපි සාමාන්‍යයෙන් බටනලාවක් ගැහුවොත් එමේ ඒකේ තියෙන ඉතාම දුක්ඛදායක නාදයක්. නමුත් මා අර කිව්වගේ පිකොලෝ. පිකොලෝ කියන සංගීත භාණ්ඩ තිබෙන ඉතාම ක්‍රීඩාශීලී භාවයක්. දැන් ඔබ බලන්න මේ සංගීත භාණ්ඩ වලට තිබෙනවා ආත්මයක්, චරිතයක්. අපි දන්නවා නම් මේ සංගීත භාණ්ඩයේ ආත්මය කුමක්ද කියා. එහෙනම් මේ නිශ්චිත සංගීත සංරචනාව නැත්නම් ගීතයේ මේ වයලීනයේ වයා තිබෙන්නේ කෙසේද? ඒන් උත්පාදනය වන රසය දුක් රසයක්ද? තෘප්ත රසයක්ද? මෙලැන්කොලික නැත්නම් හරිම අඳුරුසහගත නැත්නම් ක්‍රීඩාශීලී රසයක් නැත්නම් උද්වේගතර රසයක් කියන එක අපිට හඳුනා ගන්නට පුළුවන්. අපිට කෙටියෙන් කියන්නම් මේක ඉවර නෑ මම මේ කතාව කරගෙන. අපි කෑම ගැන පොතෙන් ඉගෙනගෙන හරියන්නේ නැහැ. කෑම පුළුවන් තරම් කන්නට ඕනේ. ඒක තමයි මේ කියන தත්ත්වය තේරෙන්නේ. දැන් මම කෑම ගැන කිව්ව එක ඔබ කාලා ඔබට තේරෙන්නේ ඕහෝ මියුසික් උත් ඒ වගේ මියුසික් අහන්නට ඕනේ. අහලා තමයි තේරෙන්නේ. හැබැයි අපි ෆ්‍රාන්සෙට ගිහින් මෙතන ඉන්න විද්‍යාර්ථීන් මම දන්නේ නැහැ සමහරට ඔබට අවස්ථාවක් ලැබෙන්න ඇති ලංකාවෙන් පිටට යන්නට. එහෙම නැත්නම් ලංකාවෙම වෙන කලාවයකට. දැන් උදාහරණයක් මම යාපනයට ගියා 2005 දී. එතකොට වවුනියාවේ කෑම මගේ දිවට ගැලපුණේ නැහැ. ජපා මේ ජෆ්නා එහෙම නැත්නම් ජෆ්නා පටුම යාපන පටුනේ ආහාර සංස්කෘතියෙහි වයනෙහි පාටෙහි එහි එහි රසය එහි ආග්‍රාණ සුවය ඒක මට පුරුදු වෙච්ච එක නෙවෙයි. හැබැයි මම කාලයක් ඒ ඉඳලා ඒ රසයත් ඉගෙන ගත්තා. දැන් මම ඒ රසත් දන්නවා. ඒක ඉන්දියාවේ, දකුණු ඉන්දියාවේ, උතුරු ඉන්දියාවේ තියෙන රසය නෙවෙයි. ඒ වෙනම රසයක්. එනිසා මම කියන්නේ මේ සංගීත භාණ්ඩ ඔබ ඇසිය යුතුයි, මේ සංගීතයන් ඇසිය යුතුයි ඒ අහලා මිසක් නම් මත්තිලා ඔය සංගීත රස විඳින හැටි ඉගෙන ගන්න බෑ. කෑම රස විඳින හැටි ඉගෙන ගන්න බෑ. කෑම නොකා ඒ වගේ. ඉතින් මම කියන්නේ අපි පොඩ පොඩ ඉගෙන ගනිමු මේක. මේක බරපතල දෙයක්. මේක ලේසි වැඩක් නෙවෙයි. සංගීත රස විඳිනවා කියලා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. මේ හැමෝම කියනවා වගේ මට මේක විඳින්න බලන්න. ඒවා අවිද්‍යාත්මක කතා. අර පැණි වගේ. කෙසේ වෙතත් මම කියමින් හිටියේ. එතකොට තන්ත්‍රී භාණ්ඩ මේ ගීතයේදී පාවිච්චි කරනවා. පම් පරපම් පම් 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 පරපම් පම් පම් ඔබට ඇහුන්න නම් තේරේ ඒක ඉතාම උද්වේගී හඬක් වූ නාදනයක්. එහෙම නැත්නම් සතුටු හඬක් නෙවෙයි. පම් පරපම් 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 පර දැන් බීතෝන්ගේ සමහර
පම්පර 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 කේමදාසයන්ගේම තියෙනවා ඔහුගේ සිම්ෆොනියේ එක මූවමන්ට් එක ස්ට්‍රින්ග් පම්පර 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 පප්පර පප්පර පම් කියලා ඉතාම උද්‍යෝගීවත් ලෙස වයලීන භාවිතා කරලා තියෙනවා. හැබැයි මෙතනදී වයලීන භාවිතා කරලා තියෙන කේමදාසයන්ම ඒකත් අපි දැනගන්න ඕන කවුද මේ සංගීත ලිව්වේ හැදුවේ කියලා. මේක ලිව්වේ කවුද කියලා දැනගන්න ඕන. එතකොට මේකෙදි කේමදාසයන් මේ වයලීනේ භාවිතා කරන්නේ මම හිතනවා ඩග්ලස් ෆර්ඩිනන්ඩ් සරි වගේ ලංකාවේ හිටපු ජේෂ්ඨ වයලීන වාදකෙක් මේක වාදනය කරන්නේ. ඔහු දන්නවා මේ මේ වාදනය තුළ ඒ උග්‍ර දුක්ඛ රසය මවන්න. ඒක හැම කෙනෙක්ටම ගහන්න බෑ. ඒක ඒක සංරචනාවේ ලියලා දෙන්නත් බෑ. ඒක ඔළුවට අරන් ගහන්න ඒක වෙන කතාවක්. එතකොට මම කිව්වා වගේ මේ සංගීතයේ තියෙන සංඝටක ගැන අපි දැනවත් වෙනවා. මේ සංඝටක වලින් එකක් තමයි තාලය, අනෙක තමයි මේක තියෙන තානයන් ටැම්බ. නැත්තම් මේ තාන ඔගොල්ලෝ අහලා ඇති මේ සංගීත වර්ණ කියලා. තාන වර්ණ කියලා. ඒ තාන වර්ණ කියලා කියන්නේ මේ සංගීත භාණ්ඩවල තියෙන කටහඬවල් වල තියෙන එකිනෙකට වෙනස් තානයන් නැත්තම් වර්ණයන් ටික. ඉතින් මේ විදිහට අණු කොටස් වලට බෙදලා එකින් එක එකම ගීතේ ඔබට හත්තිලව රස විඳින්න පුළුවන් සිය දහස් වාරයක්. නැත්තම් ඔබ කරන්නේ අර ටේප් රෙකෝඩරයක් වගේ මේක එකපාරම දාගනවා, අපි බත් කනවා වගේ මේක බත් ගල් බඩට දාගන්නවා, එච්චරම. එහෙම නෙවෙයි මේ හැම එකක් මේක දිග කතාවක්. මම ඔබට දැන් සරල ලෙස කියන්නම්. මේ ගීතයට සමානුපාත වෙන ගීතයක් තිබෙනවා කැට් ස්ටීවන්ස්ගේ. ඒ ගීතය මම මදක් ඔබත් එක්ක බෙදා ගන්නම්. ඉතාම රසවත් ගීතයක් කැට් ස්ටීවන්ස් කියන 1960 දශකයේදී අපේ උපකුලපතිතුමා කිව්වා වගේ පෙරදිග අපේ මේ පේරාදෙණියේ තිබුණු යම් ආකාරයක 56ට පස්සේ ඇති වෙච්ච යම් සංස්කෘතික පුනරුදය ගැන ඔහු කිව්වා වගේ ඔහු කිව්වා වෙන කෙනෙක්ගේ අදහසට වෙනස් වෙන්න පුළුවන් කියලා. මගේ අදහසට වෙනස් යම් ආකාරයක. නමුත් එතුමාගේ අදහසටත් පදනමක් තිබෙනවා. විද්‍යාව තුළ එක සත්තාවක් නෑ, සත්තාවන් ගොඩක් තිබෙනට පුළුවන්. ඒ සත්තාවන් සියල්ල ප්‍රත්‍යක්ෂණය කරන්නත් පුළුවන්. රසවින්දනයත් ඒ වගේ එක රසවින්දන ක්‍රමවේදයක් නෙවෙයි, රසවින්දන ක්‍රමවේදයන් බොහොමයක් තිබෙනට පුළුවන්. ඒ නිසාම රසය බහුගුණ වෙලා නැත්නම් නානා විදාර්ථයෙන් අපිට ලබන්නත් පුළුවන්. ඒක කෙසේ වෙතත් මගේ මිටි මේ කැට් ස්ටීවන්ස් ගැන 1960 දශකයේ තිබිච්ච ප්‍රතිසංස්කෘතික සම්ප්‍රදායන් එක අර එක තරුණෙක් වගේ ඇහුවා මෙටල් මියුසික් ගැන කියන කියලා. මෙටල් මියුසික් ගැන කියන දවසට මම මේකත් කියනවා ෆෝක් මියුසික් ගැන, කියන පොලිටිකල් ෆෝක් කියන සම්ප්‍රදාය ගැන. ඒකේ තමයි ගිටාර් වාදනය කරමින් තරුණ රැවුල් කොණ්ඩකාරයන් ආවේ. ඒක වෙනම කතා කළ යුත්තක්. අපිත් එහෙම ආදෙක් අවිල්ල තියෙනවා දෙන්නෙක් විතර. කොහොම හරි මේ උපසංස්කෘතියක් එක්තරා විදිහක ගිටාරුවත් එක්ක අරගෙන ආපු තරුණයෙක් කියපු ගීතයක්. Wild World. ඉතාම මනරම් ගීතයක්. අර ගීතයේ අර්ථය දැන් ඔබ දන්නවා අපි කතා කරන නිසා. ඒ ගීතයට සමානුපාත වන ගීතයක්, අර්ථයක් සහිත ගීතයක් මේ. මා ඔබත් සමග බෙදා ගන්නම් කැට් ස්ටීවන්ගේ කැට් ස්ටීවන්ස්ගේ මා කිව්වා වගේ sadly නොවේ ගීතය Wild World. කැලෑ ලෝකයක් කෙල්ලේ කියන එක. It's a wild world. Baby, it's a wild world. කෙල්ලේ මගේ ළමයෝ මේක කැලෑ ලෝකයක් කියලා හුගෙන. Wild world. මේනේ කැට් ස්ටීවන්ස්. ඔහු පසු කාලිනව ඔහුගේ නම වෙනස් කරනවා යූසුෆ් ඉස්ලාම් හැටියට. එයත් වෙනම කතා කරලා යුත්තකගේ පසුව හරියට කවුද අපේ කැෂියස් ක්ලේ මොහොමඩ් අලි වුණා වගේ ඒ වගේ නම වෙනස් කරනවා කැට් ස්ටීවන්ස් යූසුෆ් ඉස්ලාම් හැටියට. නමුත් මේ වයිල්ඩ් වර්ල්ඩ් නැමැති ගීතය ඒක අපි අහලා බලමු. I wrote, I think, before I tried to make a second comeback, and this I think I'm basically talking about myself in this one. This is called Wild World. La 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 la. Now that I've lost everything to you, say you wanna start something new, and it's breaking my heart you're leaving. Baby, I'm grieving.
But if you want to leave, take good care. Hope you have a lot of nice things to wear. But then a lot of nice things turn bad out there. Baby, it's a wild world. It's hard to get by just upon a smile. Oh, baby, baby, it's a wild world. And I'll always remember you like a child, girl. You know I've seen a lot of what the world can do, and it's breaking my heart in two. Because I never want to see you sad, girl. Don't be a bad girl. If you want to leave, take good care. Hope you make a lot of nice friends out there. But just remember there's a lot of bad and beware. Just upon a smile. Oh, baby, baby, it's a wild world. And I'll always remember you like a child, girl. Make a lot of nice friends out there, but just remember there's a lot of bad and beware. මේ ගීතයේ පද රචනාව අපි ඉස්සෙල්ලා සලකලා බැලුවොත් මේ ගීතය මම හිතනවා අර මුල් ගීතය ආචාර්ය අජන්ත රණසිංහ ලියාපු ගීතයට යම් ආකාරයක සාම්‍යයක් දක්වන අර්ථමය පාර්ශවය. මොකද්ද ඔහු කියන්නේ? මේ ගීතයේම තිබෙන්නේ අර ගීතයේ තිබෙන්නේ ප්‍රේමවන්තයා අප්‍රේමවන්තිට කියනවා ඔබ යන්න ඔබ ඔබ ඔබේ ඔබේ ජීවිතය ඉතාම යහපත් එකක් වේවා ඔබට යහපතක්ම වේවා කියලා ඔහු යන්නට අරිනවා. කැට් ස්ටීවන්ස් ඔහු ගීතේ පටන් ගන්න කලින් කියන මේක මගේ මම ආපහු නැවත මේ ක්ෂේත්‍රයට එන්න හදපු ගීතය තමයි. හැබැයි මේ ගීතේ මගේ ඒ ගීතේ මගේ කොටසකුත් තියෙනවා කියලා ඔහු ගීතේ පටන් ගන්න කලින් කියනවා. ඉතින් අපි නැවත කතා කරමු. මේ ගීතයක් කෙනෙක්ගේ එක්කෝ දැන් මේ සම්ප්‍රදාය ඇතුලේ ගීත ලියන්නේ සංගීතඥයමයි. කැට් ස්ටීවන්ස්ම තමයි සීමන්ස් කැට් ස්ටීවන්ස්ම තමයි එයාගේ සින්දු ලියාගන්නේ. අපිත් එමේ අපි සින්දු අපේ ලියා ගන්නවා. මම හැමදාම හිතන්නේ මේ කවුරුවත් ලියපු සින්දුවකින් මගේ අදහසක් එන්නේ නැහැ කියලා. අපි ලංකාවේ සම්ප්‍රදායන ගීතයක් කෙනෙක් ලියනවා සංගීතය තව කෙනෙක් දානවා කෙනෙක් ගායනා කරනවා. නමුත් කැට් ස්ටීවන්ස් ඔහු ඔහුගේ ප්‍රකාශය තුළම කියනවා තව මේ තාක්ෂණයට නුපුරුදු විද්‍යාර්ථිනුත් ඉන්නවා දත්මති බින්නරේමේ නෑ ඔබේ අර සාමාන්‍යයෙන් ගියායින් පස්සේ මේ මම දැකලා තියෙනවා ඒ තරුපයි හොටල් වලට ගියම උදේට එනවා මේ රෙදි අරගෙන රෙදි හොදන්න එනවා මේ ස්විමින් පූල් එකට සමහර වෙලාව දත්ම ඇතුළ දේ වගේ. කෙසේ වෙතත් සංස්කෘතික කාරණයක් කලාව රසවින්දනය කියන එකත් අපි දත්ත විදිහට. ඉතින් මම කියෙමින් හිටියේ මේ කැට් ස්ටීවන්ස් ඔහු කියනවා මේ ගීතේ පටන් ගන්නට කලින් මෙන්න මෙවැනි කියන්නේ මගේ පෞද්ගලික අදහසකුත් දෙකුත් මේක තුල තිබුණා. අතරම බැලුවොත් එහෙම කැට් ස්ටීවන්ස් ගීතේ කියපද ලේඩි ද බන්විල් කියලා ඔහු ගීතයක් ලියන මයි ලේඩි ද බන්විල් ෆ්‍රාන්ස මොඩල් කෙනෙක් එක්ක ඔහුගේ ප්‍රේම වෘතාන්තයක් තිබුණා. මේ ද බන්විල් කියන ප්‍රේම මේ 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 ඔහුගේ ප්‍රේමවන්තය ඔහු හැර යනවා. ඊට පස්සේ ඔහු ගීතයක් ලියුවා මයි ලේඩි ද බන්විල් කියලා. ඔය ගීතය ඇහුවොත් අපට තේරෙයි කතරම් ප්‍රේමණීය ගීතයක්ද කියලා. සිංහල ගීතයක් තිබෙනවා ඒ වගේ විශේෂම අජන්ත රණසිංහ සූරින් ලියපු. ඒ නිසා මේ ගීතේ මම නැවත ශීඝ්‍ර ලෙස එන්නම්. මේ ගීතේ වචන ඔබ දැන් ඔබේ ෆෝන් එකෙන් එහෙම නැත්නම් දුරකථනයෙන් ඔබ ගත්තොත් ඔබට පෙනේවි.
Wild World by Cat Stevens lyrics kela gottena. Now that I've lost everything to you, you say you want to start something new. Namba kiyaddi api denna athara thibitcha sieluma deyal dan bidda wetla igena oba kiyaddi esema oba kiyaddi dan obata yam aluth premayak arambha kala yutu igena oba kiyaddi eka mage hrudaya vastuwa kada binda damano saha oba yannata yano. And it's breaking my heart. You're leaving, baby. I'm grieving. Ma ke de paathra wenu. Ma kampa wad paathra wenu. It was okay, no? But if you want to leave, take good care. Ara ape ajantaranthika surin wage ekenne bhashawa thula me sangawa ithama rasavat ekenne den oya me man ara kalin kiwwa wage aathmaliyen ge giyaddi mal sooda gala kiyala. Sunil Santayan kiyaddi jati jati malin suwanda urabi patin pitin silwan silsulan hamanne kiyenakota e kiyana kramaveda me ekama anubhuti ekama karanawa bhasha lokaya tula waranagima natha bhasha lokaya tula navatha artha gannima e sadaha bhavitha karana wacana ewat ekka meke arthaya bahuguna wenawa deguna teguna siuguna shataguna wenawa නමුත් මේකේ කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ සිංහල භාෂාව වගේ කතන භාෂාව එකක් නැත්නම් ලිඛිත භාෂාව එකක් එහෙම එකක් නැහැ. කතා කරන එකමයි කියන්නේ. ඈ ඒකත් හොඳයි. එදා එක වෙන දවසක කතා කරමු මේ භාෂාවේ අර්බුදය ගැන. ඉතින් කෙසේ වෙතත් baby I'm grieving but if you want to leave take a good care. අනේ කෙල්ලවට යන්න ඕන නම් පරිස්සම් වෙන්න. I hope you have a lot of nice things to wear. මේක මෙටාෆර් එකක් නැත්නම් මේක මෙටාෆරයක්. අපි කියනවා ඒක යම් ආකාරයක උපමාවක්. එහෙම නැත්නම් යම් දෙයක් කරෙහි දෙන යම් ආකාරයක සංකේතාත්මක අර්ථයක්. ඔහු කියනවා මං විශ්වාස කරනවා උඹට අලුත් ඇඳුම් ලැබේවා කියලා. ඒ කියන්නේ වඩා යහපත් ජීවිතයක් අර ඒක තමයි අජන්ත රණසිංහ සූරීන් කියන්නේ මැණික් පහන් වැට දැල්වීම. ඒ කියන්නේ මේකටත් වඩා තව මැණික් පහන් වැට දැල්වීම කියලා අජන්ත රණසිංහ සූරීන් ඒක නිසා. But then a lot of nice things turn bad out there. මේක අජන්ත සූරීන් කියන්නේ නෑ. මේ කියන ඒ වගේම මතක තියාගන්න ගොඩක් දේවල් නරකට හැරෙන්නත් පුළුවන් උඹ ආද හොඳයි කියලා හිතන දේවල් එත නරක වෙන්න පුළුවන්. ඔහු ඉතස් සරල ලෙස ඔහුගේ ප්‍රේමන්තින ඔහු හැර යන ප්‍රේමන්තින ඔහු කියනවා. ඕ baby baby it's a wild world. අනේ මගේ කෙල්ලේ මගේ ළමයෝ මේක කැලෑ ලෝකයක්. It's a wild world. මේ කියන්නේ වියට්නාම් යුද්ධය දින කාලේ ඔහු කියන්නේ. ඈ අපෙත් ඊට පස්සේ තරුණයෝ නැගිටින කාලයක් එන. ඒ පිටින්නේ දරා ගන්න බැරි. ඒවත් අපි කල්පනා කරමුද ගීතයක් රසවිඳිනකොට ඒ ගීත ගැන රසවිඳිනකොට මොන කාලෙද නිර්මාණය වුනේ? එයට අනුභූතික කාරණා මොනවාද? අපිට පේන කාරණාව වලට වඩා යමක් තිබේද කියන එකත් හිතන්න ලා උදාහරණ කෙනෙක්ට ඔබ දන්නවා සාහිත්‍ය සම්බන්ධ නොබෙල් තාග්ගය හම්බුණා මෙවැනිම ගිතාරු වාදකෙක් මෙවැනිම ගීත රචකෙක් අපි කියනවා සිංගර් සොංග් රයිටර් ඇන් ගිටාරිස්ට් කියලා කවුද බොබ් ඩිලන් බොබ් ඩිලන්ගේ ගීතයක් තිබෙනවා මම ටේක් දිස් බැජ් ඔෆ් ෆ්‍රොම් මී අම්මේ මේ බැජ් එක මගෙන් ගලව ගන්න මේ සොල්දාදුවෙක් මැරෙනකොට කියන ගීතයක් ඔහුට මේ තුවක්කුවෙන් වැඩකුත් නැහැ මේ බැජ් එකෙන් වැඩකුත් නැහැ ඔහුට දැන්නේ ස්වර්ගයේ දොරට තට්ටු කරනවා කියන ඉතින් ඒ වගේ. එතකොට ඔහු කියනවා කැට් ස්ටීවන්ස් කියනවා ඔව් baby baby it's a wild world it's hard to get by just upon a smile නිකන් hina වෙලා මේ ලෝකේ මෙහෙම ඉන්න අමාරු තැනක්. ඔව් baby baby it's a wild world අනේ කෙල්ලේ මේක මහා කැලෑ නරුම ලෝකයක්. I'll always remember you like a child girl. මට උඹ හැමදාම මතක තියේවි අර කුඩා දැරිවි වගේ කියලා. It was okay, no? You know I've seen a lot of what the world can do. ඔබ දන්නවා කෙල්ලේ මම ඇසු පිරු තැන් ඇත්තෙක් ඔහු ටිකක් එතනදී ඔහු ඉදිරියට යල්ලගෙන මම දැකලා තියෙනවා ලෝකයට කළ හැකි දේ. මම දැක තිබෙනවා ලෝකයේ කතරම් නරුමදයි කියා. මම දන්නවා ඔබ ඒක දන්නේ නැහැ කියලා. ඔහු ඒක යටිපෙළෙන් අපි කියන සබ් ටෙක්ස්ට් කියලා නැත්නම් හිඩන් ටෙක්ස්ට් කියලා. ඈ ඒක පසුවට අපිට තේරෙවි. ඒ යටිපෙළෙහි ඔහු යෝජනා කරනවා මම දන්නවා නුඹ දන්නේ නැහැ. දැන් අපේ ගීතයත් සල්ලි ලිහිණියෝ නුඹ දන්නේ නැහැ කියලා ගීතයක් තියෙනවා මම රණතුංග සූරීන් ගායනා කරන. පෙම්හිතක සුවයන් අඳුරන්නේ නැහැ. සාගරයේ බඳුවේ ආතරේ දැනුනොත් නුඹ කූඩු වෙන්නේ නැහැ කියලා. ඒ සබ් ටෙක්ස්ට් එක නෙවෙයි මම කියන්නේ. මොහු නොකිය කියනවා මම දැකලා තියෙන ලෝකේ කොච්චර නරුමද කියලා. සමහරවිට ඔහු කියනවා ඇත්තේ ඔහුත් එවැන්නෙක් නිසා විය හැකි. ඔහු දන්නවා මේක අත්දැකීම මේක හරි නපුරු තරක් කියලා. ඊට පස්සේ ඔහු කියනවා you know I've seen a lot of what the world can do and it's breaking my heart into එහෙම දන්න කෙනෙක්ට තමන් ආදරය කරන චරිතේ වැනි නරුම ලෝකයකට තමන්ගේ ආරක්ෂාව අතහැරලා ඒක මට වැඩක් නැහැ මට පුළුවන් මම බලා ගන්න කියලා යනකොට ඔහුට ඇති වෙන හැඟීම ඔහු කියනවා
and it's breaking my heart in two mage hrudaya vastu dekata kadanawa hengima visin kiyala ekena mama danima me loke ketaram naruma dai ma danima visin mage hrudaya depalu karunu labanu ekai kiyanne because I never want to see you sad girl maknisada man kavadavat kemathi na uba duken inna kellek bawata patthunu uba dukha praptiyata patthuna mata dukata patthunoda man kemathi nathi nisaiye don't be a bad girl narakalama ek wenna pa kelle But if you want to live, but yannata mona, take good care. Hondara parisangayan. Hope you make a lot of nice friends out there. Navathat metaphor yak. Navathat yamakara sankthayada. Mama vishwasa karana obata honda mitrayen labewa yai kiya. But just remember, there's a lot of bad and beware. Habai mathak thiyaganna. There's a lot of bad and beware. Mathak thiyaganna eliyen apurra naraka godak thiyena parisangayan. Kiyala hu kiyana. Eda ona wadikena o baby baby it's wild world. ඉතින් මේක තමයි දැන් මට කියන්නට අවශ්‍ය වුණේ දැන් මේ ගීතයක තිබෙන භාෂා පාර්ශ්වයට අපි ගීතය බෙදාගත්ත භාෂා පාර්ශ්වය සහ සංගීත පාර්ශ්වය කියලා අපි කියනවා ඩිකන්ස්ට්‍රක්ෂන් කියලා නැත්නම් ඒක විසංයෝජනය කළයි කියලා ඈ එතකොට ඒක කැඩුවයින් පස්සේ භාෂාව තුළ තිබෙන දැන් මේක තුළ තිබෙනවා ඒ කියන්නේ භාෂාව තුළ කෙනෙක් රස විඳින ගොඩාක් දේවල් තියෙනවා තේරුම් ප්‍රමාණක් නෙවෙයි ඈ තේරුම් විතරක් නෙවෙයි ඒ මෙටාෆර් මෙටාෆර්ස් සහ එතනින් නොනැවති අපි ගත්තොත් එහෙම මම අර කිව්වා වගේ මේක ඇතුලේ තිබෙන දැන් කැට් ස්ටීවන්ස් කී ගීතේ ඔහු ගේන අර එලිවැට එලි සමය දැන් ලංකාවේ ගීතවලත් අපේ ගීතවලත් එලිවැට එලි සමය තිබෙනවා ඒ රිද්ම රටාවන් ධ්වනිතා ධ්වනි ලක්ෂණ පාත්ව ගන්න හැටි ඒක පවා රසයක් ඒක නිකන් හරියට රස ඇති සූපයක තිබෙන රස ඇති කෑමක තිබෙන මේ හරියට නිකන් කරපිංචකොළ වගේ අපි හොඳ රස ඇති මස්සිස්ටුවක් කාලා ඒ කරපිංචකොළෙත් කන්නේ යම්සේද ගීතයක හොඳ භාෂාවක් සහිත ගීතයක තිබෙන හැම ඇලපිල්ලක් පාපිල්ලක්ම පවා අපිට රස විඳින්න පුළුවන් වෙනවා අපි එතනට ගියොතින් ඈ ඉතින් කෙසේ වෙතත් මා හිතනවා මා කිලි ගීත ඇතුලේ තමයි සංගීතමය කතා තියෙනවා සංගීතමය වයනය කියලා එකක් මියුසිකල් ටෙක්ස්චර් ඒවා දීර්ඝව කතා කරලා යුතුද ඒක නිකන් හරියට අපි කෑමක් එක්ක ගත්තොත් එහෙම කෑම එකක් මත ඔබට පේනවා සමහර විට හොඳ කෑම එහෙක අපි කෑම එකට දැම්මොත් එමෙ යම් ආකාරයක නිශ්චිත වෙලාවෙදී දැම්මොත් එමෙ දී කිරි විශේෂයෙන්ම ඉන්දියානු කෑම වල එක තිබෙනවා ඒ මී කිරි වගේ කිරි දැම්මොත් එහෙම යම් ස්තරයන් ස්තරී භවනයක් මේ පෙන්වන්නට පටන් ගන්නවා උඩ ස්තරයේ තියෙන තෙල් බෝල සහිත ඔය කියනවා ලිපිඩ ගෝලිකා ඈ මේ ගෝලිකා සහිත යම් ටෙක්ස්චර් එකක් නැත්නම් යම් වියමනක් තිබෙනවා ඊට වඩා යට වඩා ඝනත්වයෙන් වැඩි ටෙක්ස්චර
අප කතා කළ යුත්තේ ඒක විඳින්න දන්න කෙනා එහි අන්තයටම යනවා. ඉතින් මේ සංගීත විඳීම කියන එක මම කියන්නේ මේ පැය දෙකකින් පීනනු ගන්න ඕගේ වැඩක්. ස්විමින් පූල් එකකුත් නැතුව. මේ දැන් මම මේ කරන ව්‍යායාමයේ වනාහි ඇත්තටම නාන තටාකයක් නොමැතිව පීනන්නට උගන්වන්නේ කෙසේද කියලා උගන්වීමක් වගේ. නමුත් මා කිව්ව දෙයින් පීනීම වනාහි කවර ආකාරයේ දෙයක්ද කියන අදහස මා හිතන ඔබට ඉන්නට ඇති. ඒ නිසා ඔබම ගඟට බසින්නට වුණ ඔබම පීනන තටාකයට බසින්නට අවශ්‍යයි. නමුත් පුළුවන් තරම් නොකැඹුරු තැනකට බැහැලා ඉගෙනගෙන පොඩ පොඩ ඔබේ හැකියාවන් වර්ධනය කරගෙන ගැඹුරු මූදට බැසීමයි වඩා යෝග්‍ය. ඒ වගේම කුඩා කුඩා සංගීත ඛණ්ඩ ගීත අහමින් එහි තියෙන සංගීතමය සංඝාටක විච්ඡේදනය කරමින් කඩා බිඳ දමමින් එකිනෙක සොයා ගනිමින් අසමින් ගැඹුරු සංගීතයක් දක්වා යන්නට ඔබට පුළුවන්. ඉතින් මා හිතනවා මගේ මිත්‍ර චමින්ද, මගේ සහෝදරයා මා මිත්‍ර දේවා සහ අපේ මේ උපකුලතුමත් මා හින්නවා මා හිතනවා තාමත් ඉන්නවා. ඒක අපිට සතුටක්. ඉතින් මේ වගේ මා හිතන ඉතා කෙටි වේලාවකින් මා දන්නවා ඉංජිනේරුවෙක් හදන්නට බෑ පැය දෙකකින්. ඔහුට සූත්‍ර විද්‍යාවේ, යන්ත්‍ර සූත්‍ර විද්‍යාවේ, පරමාණු විද්‍යාවේ, භෞතික විද්‍යාවේ කිසිම දෙයක් කියලා දෙන්නට බෑ. මෙන්න මේ වගේ තමයි ඉලෙක්ට්‍රිසිටි කියලා දෙන්න පුළුවන්. මෙහෙම අල්ලපු ගමන් ගල වැදෙනවා කියලා විතරක් කියලා දෙන්න පුළුවන්. ඒ නිසා මාත් කළේ වැන්නක් සංගීතය තුළ ප්‍රතිරේකම් ආකාරයක ගෝචර වන්නට අපට සහනුකම්පණයට පාත්‍ර වන්නට අපිට එකතු වන්න පුළුවන් යම් කලාපයන් කීපයක් මම කතා කරලා මම සාරාංශගත කරන්න. මා ඉස්සෙල්ලාම කිව්වා සංගීතය ගැන ලෝකෙ තිබිච්ච මතවාද. ඊට පස්සේ මම කිව්වා සංගීතයේ උද්භවය වුණේ මානවයත් එක්ක. මානවයා දෙයියන්ව මවා ගන්න අවුරුදු 45,000කට කලින් සංගීතය හැදලා ඉවරයි. ඊට පහු කාලේ ප්‍රථම දෙයියන්ව මවාගත්තේ. ඈ ඒතර මානවයා තමයි මේක පිටිපස්සේ ඉන්න මහා ප්‍රඥයා. ඈ මතක තියාගන්න. ඊට පස්සේ මම කිව්වා ලෝකෙ මෙන්න මේ වගේ සංගීත සම්ප්‍රදායන් තිබුණා. ඒවා මෙන්න මේ විශාල දේවල්. ඒතර ඉන්දියාවෙත් මෙහෙම තිබුණා. මෙහෙම තිබුණා. මම ගොඩාක් කියන්න ගියා ලෝකෙ ගොඩාක් සංගීත සම්ප්‍රදායන් තිබුණා. ඒතර මම කිව්වා අන්තිමේදී
අපි දැන් අහන්නේ ගීත නොවේ. එහෙමනම් අපි ගීතයක් අහන්නේ කොහොමද කියලා අහමු කියලා. ඔන්න ඕකෙන් තමයි මම කතා ඉවර කළේ. මම කැමතියි මෙතනින් බාර දෙන්න අපි දේව සහෝදරයා ඔබට පුළුවන් මෙතන සිට කතාව කරගෙන යන්න. බොහොම ස්තුතියි නදීක ගුරුගේ මෙතුමා. ඔබතුමාගේ රසවත් ඒ වගේම හරවත් මම හිතන්නේ ඉතාම වැදගත් කාරණා රාශියක් ඔබතුමාගේ දේශනාවට අයත් වුණා. ඒ වගේම මම හිතන්නේ පැය දෙකකට ආසන්න කාලයක් අපි සියලු දෙනාටම විඩාවක් අමතිව ඒ වගේම කාලය යනවා දැනෙන්නේ නැතුව ඔබතුමාගේ රසවත් දේශනාවට අහුම් කර දීමට අවස්ථාව ලැබුණා. මම හිතන්නේ දේවමයික මෙතුමා මේ 450කට ආසන්න සහභාගීත්වය මම දුටුවා Zoom platform එක හරහා. ඉතින් මම හිතන්නේ අපිට තව සුළු කාලයක් වැය කරන්න පුළුවන් වෙයි හරවත් සංවාදයකට. මම නැවතත් ආරාධනා කරන්න කැමති ගෞරවයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ සංස්කෘතික කේන්ද්‍රයේ සම්බන්ධීකාරක දේවමයික සිල්ලා මෙතුමාට මෙම සංවාදය මෙහෙවන් ලෙසට. රුහුණු විශ්වවිද්‍යාලයේ සංස්කෘතික කේන්ද්‍රයේ විසින් සංවිධානයකින් ලබන මේ මාර්ගගත දේශන වැඩසටහන් මාලාවක සිවුණ දේශනය තමයි අද මේ මොහොතේදී අපේ ප්‍රවීණ සංගීතඥවර නදීක ගුරුගේ මැතිතුමානම් මේ මොහොතේදී අවසන් කරේ. ඇත්තටම මෙම උපකුලවතුමනි මෙම වැඩසටහන අපි කිසියම් ආකාරයක වෙනස් මගක් ගනමින් තමයි කරේ. අපේ සිළුම පීඨවල සම්බන්ධීකාරක වරුන්ට ඉදිරියේදී සංස්කෘතික කේන්ද්‍රය හරහා සංවිධානය කරන වැඩසටහන් බාර දෙන්න අපි අදහස් කළා. ඒකේ පළමිනි පීඨයේ පියවර හැටියට තමයි අපි ඉංජිනේරු පීඨයේ සංස්කෘතික කේන්ද්‍රයේ සම්බන්ධීකාරකවර ආචාර්ය තුසාර චමින්ද මැතිතුමා සහෝදර ආචාර්යතුමන්ට අපි මේ වැඩසටහන බාර දුන්නේ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද මේ කරන්නේ. ඇත්තටම නදීක ගුරුගේ අපේ සංගීතඥවරයාණන් සංගීතයේ ඇසිය යුත්තේ කුමක්ද, සංගීතයට ප්‍රවේශ වන්නේ කෙසේද, එහෙම නැත්නම් සංගීතයේ අසනු කිමා කියන මාතෘකාව ඔස්සේ හොරා දෙකක් ඇත්තටම ඉතාම මధుර මනෝහර සංගීත කාණ්ඩ ඉදිරිපත් කරමින් මම හිතන්නේ අපි සුවපත් කරා එක පැත්තකින්. එතුමා දේශනය පටන් ගත්තේ ඇත්තටම මේ ආහාර සංස්කෘතිය ගෙන හැරපාම. අපි දන්නවා අපේ කුලපතිතුමනි නදීක ගුරුගේ මැතිතුමනි වී බැතට පත්වීම ක්‍රියාදාමයක්. ඒක කිසියම් යාන්ත්‍රණයක්. ඒ වගේම ඒකට සංස්කෘතියක් තියෙනවා. ඔබතුමා ඊටාම රසවත් විදියට ඇත්තටම ආහාරයේ රස කිව්වම රස මේ රස තියෙනවා. විවිධ රසයන් ඔස්සේ ඔබතුමා අපිට මේ කරුණු සංගීතය ගෙන යාව. ඊට පස්සේ ඔබතුමා මානව පරිණාමයේ ඉඳලා සංගීතයේ ආරම්භය පිළිබඳව ඊටාමත්ම හොඳ ආරම්භයක් දුන්නා. Homo sapiens ඇත්තටම සංගීත භාණ්ඩ වාදනය කරා කියන එක ඔබතුමා කිව්වා. ඒ විතරක් නෙමෙයි ඔබතුමා කිව්වා අවසානයේදී සංගීතය ආරම්භ වුණේ දෙවියන්ද ආරම්භ කරේ කියන ප්‍රශ්නේ අපි අහුවේ. තබලා ඒකට හොඳ පිළිතුරක් දුන්නා. හරි. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ අපිට පෙර අපරදිග දාර්ශනික මත ඔස්සේ ඔබතුමාගේ දේශනේ ඉදිරියට අරගෙන ආවා. ඒකෙදි විශේෂයෙන් අයිතගරස්තුමා කියනවා ගණිතය තුලින් ළමයින්ගේ ඇති වෙනවා මේ තර්ක ඥානය. හැබැයි ඒකම සදාචාර සම්පන්න මිනිසෙක් බිහි කරන්න පුළුවන් කියන එක කිව්වා. විද්‍යාත්මක සම්බන්ධය ඔබතුමා මොනවට පැහැදිලි කරා. ඒ විතරනේ ප්ලේටෝ කියන දාර්ශනිකය අපරදිග ඔහු සංගීතඥයා මල්මාලා දාලා පිළිගන්න ඕන කියලා කියන අවසානයේ එළියේ තබන්න ඕන කියන. ඔබතුමාද පෙන්වුවා ඔබතුමත් ඒ වගේ මහා විශාල දැනුම් සම්භාරකින් සන්නද්ධ වෙච්ච කෙනෙක්. ඔබතුමා අපිට අවස්ථාව තියෙනවා මං හිතන්නේ මේ දැනුම් සම්භාරය ඔබතුමා උත්තේජනය කළා ලබා ගන්න දැන් මේ සංවාදමේ අවස්ථාවේ. ඒ වගේම ඔබතුමා අපි දැක්කා මේ ඊට පස්සේ මේ මොසාඩ් බීතෝවන් ඒ වගේම උතුරු ඉන්දියානු රාගසාරී සංගීතයේදී අපි මේ කතා කරන මේ රවි ශංකර්තුමන් ඒ වගේම අවසානයේදී කැස්ටිවන් වගේ සංගීත කණ්ඩ ඉදිරිපත් කරමින් කාලය සහ අවකාශය අතර පියවර කොහොමද යන එක මනාව කුළු ගන්නවා මම හිතන්නේ මේ දේශනයේ පුරාවටම. ඒ වගේම අවසානයේදී අපි දැක්කා ඔබතුමා මේ පෙරදිග අපරදිග මේ සංගීත ක්‍රමවේද මොනවට පැහැදිලි කරා අපිට ඇත්තට මේ දේශනයේ තුලින් අවසානයේදී කොහොම හරි සංගීත භාණ්ඩයක් රැගෙනවිත්
මේ සියලු දේශනයන් උපකල තුන ඉතාමත් මනරම් විදියට සාරාංශකරණයකට ලක් කරා. ඒක ඉතාම විශිෂ්ටයි. ඒ විතරක් නෙමෙයි ඔබතුමා මේ සංගීතයේ තිබෙන තාල තාන වර්ග පිළිබඳව කතා කරමින් සංගීතයේ ගීතයක් රස විඳින්නේ කොහොමද? මෙන්න මේ අපූර්ව විස්තර කරන්න බෑ කාලය හොඳ නෑ මං කාලේ පැහැරගන්න එක. ඉතින් නදීක ගුරුගේ මැතිතුමනි ඔබතුමා අතිවිශිෂ්ට දේශනයක් කරේ අද අපේ සහභාගීත්වය ගත්තම පොල්තුනි වාර්තාගත සහභාගීත්වයක් මේ මාර්ගගත දේශනමාලාවේ. ඉතින් මං හිතන්නේ අපි විශාල උපකල්තුමා තමයි මේ යෝධ බලවේගයේ අපේ මේ ගමන යෑමදී ඇත්තුන පිටිපස්සෙන් ඉන්න අපි විශාල ධෛර්යයක් ඔබතුමා ඉන්න එක. ඉතින් මම එහෙමනම් මේ වෙලාවේදී සංවාදයට නිරුත් කරනවා නදීක ගුරුගේ මැතිතුමන් සහෝදර ආචාර්යවරයාණන් පැවැත්තුමේ සංගීතයේ ඒ ඇසියුත්තේ කුමක්ද කියන එක සම්බන්ධයෙන් ඔබට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි මාතෘකාවට අදාළව සංගීතය කියන්නේ සංයමයෙන් කරන දෙයක්. ඊටාම සංයමයෙන් අපේ තිබෙනවා ඔබට පුළුවන් මේ රේස් හෑන්ඩ් ඔප්ෂන් එක පාවිච්චි කරලා ඔබට අත ඔසවන්න. එහෙම නැත්නම් ඔබට chat box එක පාවිච්චි කරලා ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අනුව එතුමා උත්තේජනය කරමින් මම හිතන්නේ තව බොහෝ දේවල් දැනගන්න පුළුවන්. මම විවෘත කරනවා ඔබට සංවාදය. පළමුවෙන්ම මම උපකල්තුමා මම හිතන්නේ අපේ රැඳිලා ඉන්න ඔබතුමනි මේ පිළිබඳව සම්සතුරක් කියව පැහැදිලි. මම පැය දෙක මහන් හිටියා. මම කැමතියි ඔබතුමාගේ භාෂා විලාශයට. මට සංගීතය තේරෙන්නේ නැහැ නේද? අපේ ගමේ අර හම්මල හත්ති ලව්වේ මේක මේක අහන විදිය කියලා කිව්වා. ඉතින් පොඩ්ඩක් වදිනවා. ඉතින් මේ ස්තුති උපකල්පතුමනි. අපි සංගීතය ඉගෙන ගන්න තිබුණා නම් හුඟක් හොඳයි කියලා මටත් හිතෙනවා. වෛද්‍යවරු විශේෂයෙන්ම ඉගෙන ගන්න ඕන කියලාත් මම හිතනවා. මොකද අපි 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 ගීත රස විඳින්න කියන්නේ සින්දු කියලා නටන්න නම් පුළුවන්. ඉතින් නමුත් ගීත රස විඳින්න එකයි මම හිතනවා අපි හුඟක් මම නම් හුඟක් කරන්නේ අර භාෂාමය පැත්ත ගීත වල රස විඳින එකනේ. සංගීත භාණ්ඩ හරියටම තාම අඳුන ගන්නත් බැ මේ වයලින් එක නම් පුළුවන්. හොඳේ මේ ගහන්නේ වයලින් එක මේ ගහන්නේ තබ්ලාව කියලා කියත හැයි මට. ඒක එතනින් එහාට ගියේ අනිත් ඒවා ගැන එච්චර ගිටාර එකක් පුළුවන් ටිකක්. මේ ගිටාර එකෙන් ගහන්නේ බටනරාව ඔය හතර පුළුවන් ඇති මං හිතන්නේ. ගණිතේ වනම් බෑ. ඉතින් මේක මම ළමයි කියන හත්තිලව කියනට කැමති කියලා. මේ ප්‍රශ්නයක් තියෙන අපේ සිංහල භාෂාවේ අර vocabulary එක තියෙන්නේ. මේ vocabulary එක හුඟක් පටු වෙලා දෙනවා අපේ ළමයින්ගේ. ප්‍රධානම හේතුව කියවීම අඩුකම. ඉතින් මේ භාෂාව මේ ප්‍රගුණ කරන්න අපේ විවිධ වචන අපේ කොච්චර ලස්සන වචන තියෙන සිංහල භාෂාවේ. පාවිච්චි කරන්නේ නැහැ නේ අපි. මේ මේක මේ සංගීතය නේද ඒක හරියට පාවිච්චි කරන්න ඉගෙන ගන්න ලොකු දෙයක්. ඒකට අපි හරි ලස්සනට සංනිවේදනය කරන්න ඉගෙන ගන්නවා. රණ්ඩු කරන්න නැතුව. හරි. මේ ඉතින් මේ ඒකින්ද මං හරි මංගක් එන්ජොයි කරා සතුරුනාද වැඩේට නම්. අහන් හිටියා පොඩ්ඩක් තේරුණා පොඩ්ඩක් සංගීතයේ තියෙන ගැඹුර. මම ඇත්තම කිව්වොත් වැඩිය බටහිර සංගීතයේ රස විඳලව නැහැ. මං තාම කැමති මේ සම්පූර්ණයි කරවල හොදී බදු ගන්න. ඒ වගේ තමයි ඔක තාමත් අර සිංහල අපේ සංගීත සිංදු ආන්න පුළුවන් මට. හැබැයි අපේ ඔක්කොම ආන්න පුළුවන් මට MS ප්‍රනාන්ද මගේ වැඩ ඔක්කොම පුළුවන්. අර බොබ් ඩිලන් ගේ ඉන්ලයිට්ල තමයි පුළුවන් අහලා රස විඳින්න පුළුවන් නැත්නම් ඉතින් මේක හරි හොඳයි. මම හිතනවා 450ක් 500ක් ආවේ ලින්ක් එක වැඩි කරපු වෙනදා මම ඕගොල්ලන්ට කිව්වා ඔක කරන්න කියලා. ඒ ලින්ක් එක 500ක ගන්න කියලා නැත්තම් මේ වැඩේ දෙන්නේ නැහැ. ඒක අපි සංගීතයේ විශ්ව භාෂාවක්. දැනුම ලෝකයට අයිති. අපි බෙදන දේ මෙහෙට සීමා කරන්න තෝ මුළු ලංකාවට බෙදන්න පුළුවන් නම් ඒ පුළුවන් හැම උත්සාහයම ගන්න. ඒක මේකට විතරක් නෙවෙයි අපේ පාඩපාදි පාඩමාලා මේවත් දෙන්න පුළුවන් තරම් හැමෝටම දෙන්න ඕන. ඒක තමයි මම කියන මේ 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 හැම එකටම පොදු භාෂාවක් දැනුම අයිති අධ්‍යාපනයේට හැමෝටම තියෙන ඒ පුළුවන් තරම් බෙදන්න. මේකත් එක කොටසක්. මේකෙන් අපි අපේ ළමයින්ව හොඳ මානව හිතවාදී විද්‍යාර්ථීන් බවට පත් කරන උත්සාහයක කොටසක් කියලා මේකට ජයපතන්න ඕන.
අපි හිතනවා මේගොල්ලෝ ගිහිල්ලා කවදා හරි මානව දයාවෙන් යුත් වෛද්‍යවරු, ඉංජිනේරු, ගුරුවරු, විවිධ ක්ෂේත්‍රවල පුරවැසියෝ, පැහැදිලිම පුරවැසියෝ, හොඳ මානව දයාවේ පුරවැසියෝ බවට පත් වෙයි කියලා කවදා හරි දවසක මේ වැඩ පිළිල ඉස්සරහට කියලා. බොහොම සුදුසු ඔබතුමාට. දේව මම මම මේ මට උගන්වන්න යන 10ට ළමයින්ට ඔන්ලයින් මම මේකෙන් යනවා. හරි සර්, ඔබ්සර්වින්ග් පුරාවටම අපි එක්ක රැඳිලා ඉඳලා සර් දක්වපු සහයෝගය, අපි කරපු දිරිමත් කිරීම, බෙහෙවින්ම රුහුණු විශ්වවිද්‍යාලයේ සංස්කෘතික කේන්ද්‍රය වෙනුවෙන් අපි අගය කරමින් සර්ට අපේ උස්කුතවේදී ස්තුතිය පුද කරනවා සර්. හරි, මීළඟට ඔබ රාත්‍රියක් රාත්‍රියක ඔබතුමාට බොහොම ස්තුතියි අපිත් සමග හිටියා. ගෞරවයක්. හොඳයි. අනිකුත් මේ සඳහා සම්බන්ධ වෙන සම්භාවනීය ඔබ හැමට අපි ආරාධනා කරනවා ඔබලාගේ ප්‍රශ්න කාලය ගන්නෙ නැතුව ඉතා ඉක්මනින් ඉදිරිපත් කරන්න. අපි සූදානම් නදීක ගුරුගේ මැතිතුමා, මම හිතන්නේ සාරගර්භ පිළිතුරු දෙන්න ඒවට. දේව මං හිතන්නේ ඔව් සනත් වික්‍රමසිංහ කියලා මහත් එක්ක මං හිතන්නේ මුලින්ම ප්‍රස්තාව දෙමු නේද? ඔව්. සනත් වික්‍රමසිංහ කරන්න. වික්‍රමසිංහ මැතිතුමනි, ඔබතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න නදීක ගුරුගේ අපේ සංගීතඥ ආනන්ත. ආ, එතුමගේ මං හිතනවා මේ මේ එතුමගේ මේ මේ මයික්‍රෝෆෝන් එක. එතුමා සූදානම් වෙනකන් හිටන වෙන කෙනෙක් තියෙනවා නම් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අපේ ડોક્ટર තුෂාර කවුද? මේක එක දරුවෙක් අසා තිබුණා මේ සංගීත චිකිත්සාව ගැන කතා කරන්නයි කිය. අතරම සංගීත චිකිත්සාව සම්බන්ධව ප්‍රධාන ධාරාවන් දෙකක් යනවා පර්යේෂණයන් ඇමරිකාව සහ යුරෝපයේ මූලික වල. දැන් ඇත්තටම අපි සංගීත චිකිත්සාව කියලා ඉතා සරල ලෙස හිතන දේ තමයි දේව සහෝදරයා මේ සින්දුවක් දාලා කෙනෙක්ගේ භාව මේ කියන්නේ භාවයන් නිවන්නට පුළුවන්, නැත්නම් රෝග නිදහණයට සත්කාරයක් කරන්න පුළුවන් කියලා. එය ඇත්තටම දැන් අපි හිතමු ඒක ඇත්තටම විද්‍යාත්මකම දෙයක් නෙවෙයි. අපි දන්නවා දැන් සංගීත චිකිත්සාවේ තියෙන මූලිකම කාරණා සියල්ල විද්‍යාත්මක කාරණා. දැන් උදාහරණයක් ඇටියට ඔබේ ශරීරය සෑදී තිබෙන්නේ කවර පදාර්ථයන්ගෙන්ද කියන එක පළමු කාරණයක්. එහි තිබෙන්නේ ධනරින ආරෝපණ. ඔබ විද්‍යාව කරන්න යන හැටියට මම හිතනවා මගේ සහෝදර ආචාර්යතුමා අපි කුඩා කාලේ ඉගෙන ගත්ත ඔබ පරමාණු කාංශු නරම මේවත් පාව මේක තුල තිබෙනවා. ඈ ඔබ දැන් එහි කියලා පැමිණි ආදෙක් බවට පත්වල තිබෙනවා. දැන් අපි ගත්තොත් අපේ ශරීරය තුල තිබෙන ධන සහ ඍණ ආරෝපණ. ඒ ධන ඍණ ආරෝපණ මම විද්‍යාවෙන් කතා කරන්නේ. එහෙම නැතුව අපිට පුළුවන් සින්දු ටිකක් දාලා හෘදය කියන්නේ හෘද රෝගියෙක්ට යම් රාගයක් වාදනය කළාට පස්සේ යාගේ හෘදය ස්පන්දන වේගය යම් ආකාරයකට අඩු වෙනවා යනාදි වශයෙන් ඒ ආකාරයේ අපිට යම් යෝජනාවන් ටිකක් කරන්න පුළුවන්. නමුත් එහි තියෙන විද්‍යාත්මක පාර්ශ්වය තමයි ඇත්තටම මේ ඒක පොදු ට්‍රීට්මන්ට් වක් නොවේ. දැන් මේ චිකිත්සාව කියන එකේ තිබෙනවා රෝග නිදහාණය සොයා ගැනීම. දැන් පටල ගන්න නරකයි. ඒක ප්‍රොසෙස් එකක්. විද්‍යාත්මක ක්‍රමවේද. එහෙම නැතෝ පැණිදීමක් වගේ නෙවෙයි. මම මේක පහලට දාන්න නෙවෙයි කියන්නේ සංගීත චිකිත්සාව පහලට දාන්න නෙවෙයි. නමුත් රෝග නිදානයේ සොයාගත යුතුයි. ඊට පස්සේ රෝග නිදානයේ තිබෙන යම් ආකාරයක ව්‍යුහමය තත්ත්වයන් හොයාගන්න ඕනේ. උදාහරණයකට මම හිතමු අපි හිතමු දැන් සාමාන්‍ය පුද්ගලයෙකුගේ මේ ධන ඍණ ආරෝපණ රේෂෝ එක කුමක්ද? සාමාන්‍ය තත්ත්වයන් තුල එයි අපගමනයක් නේ. එතකොට රෝගී තත්වයක් කියන්නේ සාමාන්‍ය තත්වෙන අපගමනයක්. එහෙනම් ඉස්සෙල්ලාම හොයාගන්නට ඕනේ මේ නිශ්චිත පුද්ගලයාගේ නදීක ගුරුගේගේ ධන ඍණ ආරෝපණවල තියෙන රේෂෝවන් කු මොනවද කියලා. ඒවා යන්ත්‍ර සූත්‍රවල වැඩ. ඒවට යන්ත්‍ර සූත්‍ර ඕනේ. ඒවා හොයනවා ලෝක විද්‍යාව. ඒක නිසා දැම්ම පණින්න බෑ අපිට මේකට. ඒ කියන්නේ සංගීත චිකිත්සාව කියලා කියන්නේ ඇත්තටම මේ සින්දු දාලා මේ රාග දාලා එහෙම නැත්නම් මියුසික් දාලා ලෙඩ සනීප කරන එක කියන ඉතා විද්‍යාත්මක කතාවක්. ඊට වඩා ගොඩක් බරපතල ප්‍රශ්න තිබෙනවා. ඊට කලින් විද්‍යාවෙන් අත්පත් කර යුතු දා තමයි මානවයා කියලා කියන්නේ කෙනෙකුට වෙනස්. අපි ප්‍රභේදන ගැන කතා කරනකොට කියනවා එකම පවුලේ සමාජිකයන් අතර පවා වෙනස්කම් තිබෙනවා. ඒක ප්‍රභේදන කියලා කියනවා. ඒතර නදීක ගුරුගේගේ
සෞඛ්‍ය සම්පන්නතාවයේ තිබෙන ධන ඍණ ආරෝපණ නෙවෙයි ආචාර්ය තුෂාර චමින්දගේ සෞඛ්‍ය සම්පන්නතාවය. අපේ ඇඟිලි සලකුණ වලින්ද මේ සියලුම සෛල ජාන සියල්ල වෙනස් එකිනෙකාන් හත්තිලව. එතකොට මේ මට ආවේනික වෙච්ච මගේ ප්‍රශස්ත තත්වයේ ධන ඍණ ආරෝපණ රේෂියෝව සොයා ගන්න ඕන ඉස්සෙල්ලා මේ මැෂිමෙන් යම් මැෂිමක් හදලා. ඊට පස්සේ මගේ අපගමනය කුමක්ද කියලා සොයා ගන්න ඕන ඒ මැෂිමෙන් මගේ තියෙන අර්බුදය. ඊට පස්සේ අපි හොයන්න ඕනේ ඒ අපගමනය යම් ආකාරයක නැවතත් අර පතේට දාන්නට අවශ්‍ය කරන සංඛ්‍යාතයන් මොනවද? ඒ සංඛ්‍යාතයන් උත්පාදනය කරන්නට පුළුවන් සංගීත භාණ්ඩ මොනවද? ඒ කී එක මොකක්ද? මොකද්ද F sharp C sharpද F sharp C sharp G sharpද නැත්නම් මොන රාගයේද? ඒ රාගයේ තියෙන ස්වර වලින් උත්පාදනය කරන සංඛ්‍යාතයන් කවරේද? ඒ සංඛ්‍යාතයන් විසින් මොහුගේ මේ දනරින අපගමනය කොච්චර මේ පැත්තට ආරවන්න පුළුවන්ද? මේවා බරපතල තත්ත්වයන්. ඒතකොට සංගීත චිකිත්සාව කියලා කියන්නේ අපි ඔය හිතන මේ මේ හෘද රෝගීන්ගේ වාට්ටුවක මේ රාග සහ අමරදේවයන්ගේ ගීත දාලා කරන එක නෙවෙයි. ඒකෙන් වෙනවා යම් මෝහණයක්. දැන් අපිටම තරහ ගිහිල්ල ඉන්න වෙලාවක කෙනෙක්ට දෙනවා අඬන පොඩි ළමයෙක්ට අපි දෙනවා පැණිවිදුරක්. පැණිවීමක්. දැන් මට කියවෙන පැණිවීම. අඬන ළමයෙක්ට අපි කියන පැණිවීම කියලා අලියබීමන්ට පැණිවීම කියලා අඬන ළමයෙක්ට පැණිවීමක් දෙනවා. ඒතර අඬන එක නවත්තනවා. දැන් සාමාන්‍ය ලෝකයේ අදත් දැන් බය වෙච්ච පිරිසකට පැණිවීමක් දෙනවා. ඒතර ඒගොල්ලන්ගේ ව්‍යාකූලත්වය නවතිනවා. මේක මෝහණයක්. ඒතර සංගීත චිකිත්සාව සහ සංගීත මෝහණය පටල ගන්න නරකයි. ඒ මෝහණයට අවශ්‍ය වෙන්නේ මෝහණය වීමේ කැමැත්ත. මෝහණය වීමට අවශ්‍ය එලෙමන්ට්ස් ටික නැත්තම් මූලිකාංග ටික ඒ හාදය ළඟ තිබීම සහ ඒ දෙන එකේ මෝහණය වීම. දැන් පැණිම හොඳ නිදර්ශනය. ළමයි කන්නකොට පැණිබීමක් දෙනවා. චොක්ලට් එකක් දෙනවා. අපි මේ හොඳටම ලෝකෙම බය වෙලා ඉන්නකොට මේ වැක්සින් එකක් නැතුව මේ මේකක් සම්බන්ධයෙන් මොකද්ද ඒකට කියන්නේ මේ කොරෝනා වලට අපිට පැණිබීමක් දෙනවා. අපි සතුටු වෙනවා. එතකොට පැණිබීමකින් සතුටු කිරීම නෙවෙයි මම එකයි කිව්වේ මේක විද්‍යාත්මක වැඩක්. මේකෙදි මේ මෙකැනිසම් එක මේ යාන්ත්‍ර සූත්‍ර මම හිතනවා තුෂාර චමින්ද මගේ ආචාර්යතුමා ඔබට යම් ආකාරයක පරීක්ෂණයක් අපිට එකතු වෙලා ආරම්භ කරන්නට පුළුවන් අන්තර්පීඨමය පරීක්ෂණයක් හැටියට. ඒ කියන්නේ ඉන්ටර්ඩිසිප්ලිනරි නැත්තම් ඉන්ටර්ඩිසිප්ලිනරි අප්‍රෝච් එකක් හැටියට. කොහොමද මේ කියන්නේ භෞතික විද්‍යාව සහ සංගීතය කියන භෞතික විද්‍යාව තමයි ෆ්‍රීකවන්සි ඒ සංගීතයෙන් ගේන්නේම භෞතික විද්‍යාව. ෆ්‍රීකවන්සිස් සංඛ්‍යාතය ඈ එතන මං කියන්නේ ඒකට ප්‍රවේශ වෙච්ච ලෙස ඉතින් අර මගේ විද්‍යාර්ථියක් මා හිතන්නේ අසා තිබුණා මේ සම්බන්ධයෙන් මට කියන්න තියෙන එක මේ බරපතල වැඩක්. එතකොට ඒක අපිට මේ හැම කෙනෙක්ටම එක පැණි බෝතලේ දීලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට පුද්ගලයාගේ අවස්ථාවෙන් අවස්ථාව උදාහරණයක් ඇට එයා ඉන්නේ මොන උෂ්ණත්වයක් තියෙන කාමරයකද? එයා ඇඳන් ඉන්නේ කපු ඇඳුමක්ද නැද්ද? මේ සියල්ලම ඔහුගේ ධනරින ආරෝපණය වෙනස් වෙන්න පුළුවන්. ඒතර මේක මේ උදේට කාගේ හරි දේව බලයකින් උදේට පැණි හදන වගේයක් නෙවෙයි. මේක මේ මිනිස්සු තාමත් උත්සාහ කරන විද්‍යාඥයින් මේ අවුරුදු ගාණක් මිනිස්සු කැපෙන විද්‍යාඥයින් උත්සාහ කරනවා මේ සංගීත මේ චිකිත්සක ක්‍රමවේදය හොයාගන්න. ඒ අතරතුර අපිට පුළුවන් ලෙඩ්ඩුන් ඔය අම්මාකාරයකට නිවන්න සනසන්න ඒගොල්ලන් යම් මෝහණයකට පාත්‍ර කරන මෝහණේ වැරද්දක් නෙවෙයි. මෝහණයකට පාත්‍ර කරන අපිට පුළුවන් සංගීතය. හැබැයි මෝහණය සහ චිකිත්සාව ගැන දෙක හොඳයි නදීකුරු මහතුනි අපි මුග වෙලාවක් අපේ සනත් වික්‍රම මහත්තයා රැඳී ඉන්නවා ඔබතුමාට අවස්ථාව තියෙනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න සනත් වික්‍රම මහත්තයා මම හිතන්නේ දේව එතුමා තාම සූදානම් නෑ වගේ පේන්නේ මේ අපිට chat mode එකේ මම හිතන්නේ ප්‍රශ්නයක් මේ ඒක තියෙනවා මේ chat box එකේ ප්‍රශ්නයක් තියෙනවා ලෙලසියේ සඹේලියට කඳුළු ඍතුවේ වැනි ගීතවලට පදනම් වූ සංගීත ශෛලියේ විකාශනය ගැන පොඩි හැඳින්වීමක් කරනවා නම් අගෙයි කියලා. හොඳයි. ඒගොල්ලෝ මගේ සංගීතයට පදනම් වුණු බොලිවියානු ජන සංගීතය ගැන අසලා තියෙනවා එක මේ කෙනෙක් මම කැමති බොලිවියානු ජන සංගීතය ගැන කියတယ်။ ඇත්තටම මේ අපේ මගේ දේව මයිකල් සහෝදරයා අපි දවසක ලෑස්ති කරමු වැඩසටහනක් මේ සංගීත ශානරයන් සහ සංගීතඥයා කියන්නේ කවුද? ඒ සංගීතඥයා කියන චරිතය එයා ප්‍රාදුර්භූතය දෙයියෙක්ගෙන් එන කෙනෙක්ද නැත්නම් එයා පොළවින් එන කෙනෙක්ද? එයා මොන වගේ හාදෙක්ද? එයා නිකම්ම නිකම් සර්පිනාවක් ගහන්න උන හාදෙක් නැත්නම් නිකම් අර නිකම් කුරුතෙන් දගෙන නිකම් බ්‍රාන්තිර පත්තලා ඉන්න නිකම් මාර එහෙමද නැත්නම් ඇත්තටම පොළවේ පහ ගහගෙන ඉන්න මේ ඉතිහාසය සහ ඒ කියන්නේ අන්තර් විෂයන් සම්බන්ධ අදහසක් තියෙනවා නාදෙද්ද කියන එක. ඒකෙදි අපිට පුළුවන් කතා කරන්නට
අපි දවසක් අතම සංගීතඥයා. සංගීතඥයා කියන්නේ කවුද? අන්න එදාට මම පැහැදිලි කරන්නම් මේ සංගීත ශෛලීන් මොනවාද? ඒ සංගීත ශෛලීන් කොහොමද සංස්ලේෂණය සහ විශ්ලේෂණය මම හිතන විද්‍යාවේ ප්‍රධානතම සින්තසිස් ඇන් ඇනලිසිස් ඇනලිසිස් ඇන් සින්තසිස් නේද? විශ්ලේෂණය සහ සංස්ලේෂණය කරා ගේන්නේ කොහොමද කියන එක මම හිතන්නේ එදාට අපිට කතා කරන්න පුළුවන්. මගේ ගීත හැදුනේ කොහොමද? මම ආවාසය ගත්තේ කවරකින්ද? මම ආසාදනය වූයේ කවර සංගීත සම්ප්‍රදායන් වලින්ද කියන එක මම කොහොමද බීතෝවන් කොහොමද මොසාට් කොහොමද කේමදාස කොහොමද ක්ලැරන්ස් කොහොමද කැට් ස්ටීවන්ස් කොහොමද යනාදී වශයෙන් ඒ හැම කෙනෙක්ම ආසාදනය වුණේ කෙසේද? සංගීතඥයා කියන භූමිකාවේ තුළ ඔවුන්ගේ ස්වීයත්වයන් ව්‍යතිරේකයන් හැටියට ඔවුන් එළියට ආවේ කෙසේද කියන එක එදාට අපි කතා කරමු. ඔය සියල්ලම මම එදාට පැහැදිලි කරන්න. ශාස්ත්‍රීය සංගීතය වැඳ ගන්න දිගු කාලයක් කියන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් තුම් කළා තියෙනවා තවත් අපේ. ඉතාම වැදගත් ප්‍රශ්නයක් දේව සහෝදරයා. ඒක මම හිතන ඇත්තම අවංක වැදගත් ප්‍රශ්නයක්. ශාස්ත්‍රීය සංගීතය දැන් මම කෙටියෙන් එක ගන්නම්. ලෝකේම ඒ කියන්නේ ආසියාවේ පමණක් නොවේ, මේක මතක තියාගන්න, ආසියාවේ පමණක් නොවේ වඩා දියුණු සංගීතය එහෙම ආර්ට් මියුසික් කියලා එකක් තියෙනවා. ආර්ට් හවුස් මියුසික් නැත්නම් සම්භාව්‍ය කලාව. මේ 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 සම්භාව්‍ය කලාව කියන එක හැම විටම පදනම් වුණේ විද්‍යාවත් එක්ක. ඒ කියන්නේ සංගීත භාණ්ඩ හැදෙනවා, ඒ න්‍යායවල හැදෙනවා, න්‍යායවල එකතු වෙලා නැවතත් න්‍යාය විඳිලා වෙනත් තැනකට යනවා. මේ පරිණාමය වෙනවා. ඒක වෙන්නේ හරියට සයන්ස් වගේ. හැබැයි සුපර්ස්ටිෂස් මිත්‍යාව කියන එක යටින් යනවා. නැත්නම් ජනතාවගේ මතවාදී ජනතාවගේ කලාවක්. දැන් අපේ ලංකාවේ ජන සංගීතය ගත්තොත් එහෙම මේ කියන්නේ මේක මේ ශාස්ත්‍රීය මට්ටමට නොයවා මම කියන ශාස්ත්‍රීය මට්ටමට නොයවා නමුත් ලංකාවේ සංගීතය ගැන කෙරුණු සියලුම පර්යේෂණයන් මීට කලින් විශේෂම රොයල් ඒෂියටික් සොසයිටි එක වගේ උදවිය එකතු කළ කරපු පර්යේෂණ ටෙනන්ට්ලා යුනෙවිල්ලා ඒගොල්ලන්ගේ වාර්තා අප්හැම් ඒගොල්ලන්ගේ වාර්තාවල තියෙනවා ලංකාවේ සංගීත හුදී ජනයාගේ සංගීතය මොන වගේද කියලා. මම කියන්නේ හුදී ජනයාට කවදාවත් හම්බුනේ නැහැ අර රදලින්ට එලිට් එකට ප්‍රභූන්ට දිවිච්ච දේ. උදාහරණයක් ඇරෙට මම සරලම කියන්නම් ජේ.ආර්. ජයවර්ධන ඔහුගේ ඔබ දකින්නට ඇති ඊයේ පෙරේදා ගියපු අන්තර්ජාලයේ Facebook එකේ සංසරණය වුණු ඔහුගේ වීඩියෝවක් ඔහු White House එකට ගිහිල්ලා රොනල්ඩ් රේගන් ගේ කාලේ යම් සන්ධ්‍යාවකට සන්ධ්‍යා සම්භාෂණයකට ගිහිල්ලා ඔහු කතා කරා ඉතා වික්තලෙස ඔහු කියනවා well I think all the Hollywood is over here right now. I see Ronald Reagan, I see ඔක්කොම නළුව මෙතන Hollywood එකේ ඉන්නේ කියලා කියනවා. ඔහුට එතන ගෙදර වගේ. ඇයි ඒ? ඔහුගේ සංස්කෘතිය ඒක. 1920 ශතවර්ෂයේ මුලදී වෙළඳ පැලැන්තියක් එක්ක බ්‍රිතාන්‍යයන්ගේ එන වෘත්තීන් වලට අනුයුක්ත වෙච්ච පිරිසයි. මේක කතා කර මම එක කියන්නේ සංගීතය ගැන සංගීතය හැර අනිකුත් සියලුම දේ. මියුසික් විතරක් දැනගෙන කතා කරනවා සාරිම අපා කියලා සර්පිනාවක් ගගා අපි සාරිම අන්නා සාරිද මේක අර රාගෙන් හැදුව කියලා කියලා ගොඩ යන්න පුළුවන්. මේක එහෙම බෑ. මේක ප්‍රශ්නකාරී වැඩ ගොඩක්. මොකද මේ එකිනෙකක් අනෙකට සම්බන්ධයි. දැන් මම මේ කියන එක ඉතිහාසයට සම්බන්ධයි. ඒතර මම කියන්නේ ඇයි අපිට ශාස්ත්‍රීය සංගීත රසින්දින බැරි කියන එකට ඉතිහාසමය හේතු තියෙනවා. ප්‍රධානතම හේතුව තමයි ඔබ දන්නවා ප්‍රධානතම හේතුව තමයි මට විනාඩියක් දෙන්න මට මේක කියන්න. මට සමා වෙන්න. එතකොට මං කියමින් හිටියේ හැමතිස්සෙම දැන් ලංකාව ගත්තොත් එම්බ රාජාවලියේ තිබෙනවා රජගොල්ලන්ට තිබිච්ච මේ කියන්නේ මේ එන්ටර්ටේන්මන්ට් නැත්නම් රසවින්දන උත්සව ඔබ දන්නවා. උයන්කෙලිය යනකොට තමයි අපේ මේ 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 දේවානම්පියතිස්ස රජතුමාට මිහිඳු හාමුදුරුව හම්බෙන්නේ උයන්කෙලිය. තව තියෙනවා බැකනේලියා කියලා අපි කියනවා. එහෙම නැත්නම් සුරාපාන උත්සවය. බැකනේලිය කියන්නේ අතරම බටීරාර්ථේ මොකද බැකස්නේ සුරාවට සහ සූදුරු අධිගෘහිත දෙවියා. ඒක බැකනේලියා කියලා කියන්නේ ඒකේ සුරාපාන උත්සව. එතකොට දියකෙලි, රතිකෙලි, හත්තිලව මේ ලෝකේ නැති කෙලි තිබුණා රජගොල්ලන්ට. එතකොට හුදී ජනයෝ. අනේ මේගොල්ලන්ගේ ගයක්වත් තිබිච්ච විදියක් අපි දැකලා දිරොන් දැන්. අපි දන්නවා ක්‍රිස්තු පූර්ව 5 වෙනි ක්‍රිස්තු වර්ෂ 5 වෙනි ශතවර්ෂයේ 6 වෙනි ශතවර්ෂයේ හදපු ඒ හුදී ජනයාම හදපු ගොඩනැගිලි දැන් ඉතුරුලා තියෙනවා රජගොල්ලෝ හිටපු තැන. ඉතිහාසය කියන්නේත් ඒගොල්ලෝ ගැන. ඒගොල්ලන්ට තමයි මේ සිරු වර්ථ දාක් තිබුණේ.
ඔය විදිහට ඇවිල්ලා මධ්‍යතන යුගයට ඇවිල්ලා 1500න් පස්සේ ඔහම ඇවිල්ලා මේ බුද්ධි ජනයෝගේ කලාපේ එතීම ඉතුරු වුණා ඈ අධ්‍යාපනය හැම විටම තිබුණේ අධ්‍යාපනය හැම විටම තිබුණේ එක්ක පූජක පක්ෂයත් එක්ක එහෙමත් නැත්නම් මේ මේ රජගොල්ලත් එක්ක අධ්‍යාපනය දැන් එක පැත්තකින් අපි ගත්තොත් එහෙම දැන් මේක දිග උත්තරයක් වගේ තේරෙනවා ඉතින් ඇයි අපිට ශාස්ත්‍රීය සංගීත අහන්න බැරි කියලා මේ මේ හේතු ඇදගත් මට එකපාරම කියන්න බෑ උත්තරේ මොකද්ද කියලා මේ කීම ඉන්නන්නේ එතකොට මේ මේ අපි ගත්තොත්ින් එහෙම ඒ ඒ අධ්‍යාපනය තුල තිබුණේ ඇත්තටම එක්කෝ ආගමික පාඨ පරිවර්තනය කිරීම උදාහරණයක් ලෙස සංස්කෘත පාලි වලින් සිංහලට ටීකා ටිප්පණි ලිවීම මෙවැනි දෑ විනා humanitarian subjects කියලා අපි හඳුන්වන්නේ තිබ්බ නෑ අපේ රාජ 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 රාජසභා කාලෙදී ඒක අපේ සුද්ධ දීපු මෙතඩොලොජි එකනේ එතකොට මං කියන්නේ එතකොට කලාව තිබුණේ රජාට ඕගොල්ලෝ දන්නවා මහනුරු යුගයේ වෙනකොට තිබුණා දෙමළ නැටුම් ඉලංගම කියලා එකක් තිබුණා දෙමළ නාටිකාංගනා වල නටපුතනක් ඒක රජාට විතරයි කවිකාර මඩුව කියලා එකක් තිබුණා කවි කියපුතනක් රජුරවන්ට සාමාන්‍ය ජනතාවට මොකක්ද තිබ්බේ මෙහි විතරක් නෙමෙයි යුරෝපෙත් එහෙමයි බීතෝවන් ගෙනල්ලා තමන්ගේ මාලිගාව නැත්තම් තමන්ගේ එහෙම නැත්තම් තමන්ගේ විලායකේ වාදනය කරවන්න පුළුවන් උනේ එලිට් එකේ මිනිස්සුන්ට විතරයි බීතෝවන් ඉතාලි විශාල මුදලක් අය කළා ඒකට ඒ මුදල ගෙවලා බීතෝවන් එදාට ගෙන්නගෙන තමන්ගේ අර චේම්බර් කියලා අපි කියන්නේ ගෙදරම දැන් අද අපේ සල්ලි තියෙන යාළුවෝ ළඟ තියෙනවනේ අර සිනමා එකක් මේ හෝම් තියටර් එකක් ඒ වගේ විශාල මේ මේ රූම් එකක් තියුණා ඒකට චේම්බර් කියලා කියන්නේ ඒ චේම්බර් එක ඇතුළේ තමයි මම මියුසික් ප්ලේ කරන්නේ එතකොට අර ඒ මම මම ඒ ඒ නගරේ ඉන්න ඕස්ට්‍රියාවේ වියනාවල මං ඉන්න එලිට් එකේ ආදෙක්න මගේ යාළුවන්ටත් මං ඉන්න කරනවා බීතෝවන් මං අද ගෙනනවා ඇවිල්ලා අහන්න කියලා. එතකොට සාමාන්‍ය හුදී ජනයාට බීතෝවන් අහන්න හම්බුන්නේ නැහැ. එතකොට ඒ වගේ තමයි ග්‍රැමෝෆෝන් එක ලංකාවට ආවම ග්‍රැමෝ ඕගොල්ලෝ දන්නේ නැති 80 ගණන් වල රේඩියෝ එකක් තිබ්බ කේවල් කීයකද කියලා. දැන් තමයි හැම කෙනෙක්ගේම අතේ ෆෝන්ස් තිබිලා හැම කෙනෙක්ටම මියුසික් වලට ඇක්සස් තියෙනවා. ඇක්සෙසිබිලිටි කියන එක. ප්‍රවේශ වීමේ හැකියාව කියන එක කලා සංස්කෘතියක් ඇති වෙන්නට බලපාන ප්‍රධානතම කාරණය. කුදී ජනයාට ඇක්සෙසිබිලිටි තිබුණේ නැහැ කලා ප්‍රවේශයට එක ප්‍රවේශයක් තිබුණේ නැහැ ඒක නිසා ඒගොල්ලන්ට දැනගෙන හිටියා මොකද්ද කියලා දැන් 85 මම හික්කඩු වෙන්නකොට එකම එක ටීවී එකයි තිබුණේ මේ මේ ගමේ හික්කඩුවේ ගෝණ පිනු වල මේ 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 සනිමාමර ඈ එයි තමයි ගමේ හිටපු මුදලාලි ඈ ඉතින් එයිගේ ගෙදර මේ පළිඟු මණික බලන්න යන ඔක්කොම බ්‍රහස්පතින්ද රැයට ඈ එතකොට මේ කලාව පරිභෝජනය කිරීමේ යහපත් කලාව පරිභෝජනය කිරීමේ අවශ්‍යතාවය හැකියාව හැම විටම තිබුණේ එක සමාජ පැලැන්තියකට. ඒක නිසා තමයි මම කියමින් හිටියේ ජේ.ආර්. ජයවර්ධනගේ ජේ.ආර්. ජයවර්ධන ජෝතිපාල ගැන කියනකොට එකක් ප්‍රේමදාස කියන්නේ තව එකක්. ඒ දෙන්නම කොළඹනේ. හරිද? එතකොට මේ ජෝතිපාල ගැන ප්‍රේමදාසගේ හොඳම ගායකයා. ප්‍රේමදාසගේ හැම වැඩකම ඉන්නවා. එයා කොළඹ. එයා කෙසෙල් වැත්තේ. අරයා කුරුඳුවත්තේ. වතු දෙකක් හැබැයි සංස්කෘතියෙන් දෙකක් ඒ සමාජ ස්තරායනය කියන එක රසිකත්වය නැත්නම් සමාජ ස්තරායනය කියන රසිකත්වයේ ප්‍රධානතම සාධකය. ඒතර මම කියන්නේ ජෝතිපාල ප්‍රේමදාසගේ වීරය වෙනකොට වීරය බවට පත් වෙන තමන්ගේ මාර ගායකයා වෙනකොට මේ ජේ.ආර්. ජයවර්ධන කියන්නේ මේ මේ ජෝතිගේ අර මෝරගේ සින්දුව කියන්නේ කියලා කියන්නේ හරි අභිරුචිය මම පතක ඔයගොල්ලෝ දන්නේ නැති මේ අපේ પરම්පරාව අය දන්නේ නැති ජෝති ගැන කියන්නේ අර මෝරගේ සින්දුව කියන්නේ කියලා ඒක තමයි සිරියාමේ සාරා නැගේ විහද මෝරා. ඒ කියන්නේ එයාගේ ලෝකේ තියෙන්නේ එන එයාගේ ලෝකෙ ඉන්නේ කවුද? ඉංගල්බර්ට් හම්ෆර්ඩින්ග්, ජිම් රීව්ස් අර 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 එංගලන්තේ ගිහිල්ලා කතා කළා වගේ ෆිල්ම්ස් ඒක තමයි එයාගේ ලෝකේ. එතකොට එයාට තමයි හොඳ කැම බීම ලැබුණේ. හොඳ සංස්කෘතික කැම බීම ලැබුණේ. අනිත් අයට තිබුණේ පොල් සම්බෝලේ වතුයි. ඉතින් ඒක තමයි පොල් සම්බෝලේ දැන් ඕගොල්ලෝ හිතන්න චීස් කන්න පුරුදු වෙනකොට ඕගොල්ලන්ට කොච්චර අමාරුද ඒක ඇඹුල් ඒක අමුතුයි හැබැයි චීස් කාලා කාලා පුරුදු නැන් පස්සේ තේරෙනවා මොසොරෙලා කියන එකක් ඈ තව කොටේජ් චීස් කියන තව එකක් මේ චීස් වල ප්‍රවර්ගයන් කොච්චර තියෙනවද කියලා ඒ චීස් කන්න ඕන මොන වයින් එකද කියලා ඔයගොල්ලන්ට තේරෙනවා ඒ චීස් මොන උෂ්ණත්වවල තියන්න ඕනද කියලා තේරෙනවා තේරුණාද? ඒතකොට කලාව රසවින්දනය කරන්න ඒකට ප්‍රවේශයක් අහැකියාවක් තියෙනවා. අපිට තිබ්බේ නැහැ. අපිට චීස් තිබ්බේ නැහැ. අපිට තිබ්බේ මුදූපු කිරි. හැබැයි චීස් තිබ්බ එක කන්න ඕනේ. ඒගොල්ලෝ චීස් රස දන්නවා. ඒගොල්ලෝ වයින් රස දන්නවා. අපේ හදේ දන්න රා රසයි. يعني හුදී ජනේ උදන්නේ රා රසයි මේ කිරි රසයි විතරයි. ඉතින් ඒක ඒක තමයි මේ රසවින්දනයේ අරුත. ඒක තමයි ශාස්ත්‍රීය සංගීතය තේරෙන්නේ නැහැ කියන දන්නට නේ. ඉතින් ඒක කතා කළ යුත්තේ මානවීය විද්‍යාවලින් මිසක් මේ සංගීතය තේරෙන්නේ නැහැ. මේගොල්ලෝ කියන්නේ කේමදාස් මාස්ටර් කෙනෙක් තරයේ හෙලා දැක්ක මේ මිනිස්සුන්ට සංගීතය තේරෙන්නේ නැහැ කියලා. හැබැයි ඇයි තේරෙන්නේ නැත්තේ කියලා යදනම් හිතේ නැහැ. තේරෙන්නේ නැත්තේ අර ඓතිහාසික හේතුව නිසා.
ඒක දීර්ඝව කතා කළ යුත්තක්. ඒක ඇකඩීමියානු ශාස්ත්‍රාලීය කතා බහක්. ඒකට නිකන් කියන්න බෑ මේ මිනිස්සු මේ මුදල් පස්සේ මම දැක්ක එක කමෙන්ට් එකක් තියෙනවා මේ මුදල් පස්සේ හපාගෙන යන සංගීතය. අර මේ බීතෝවන් තමයි බටේර සම්බන්ධ සංගීතය කතා කරද්දී බීතෝවන් තමයි අඩු එයාට කවුන්ටන් කෙනෙකුත් හිටියා. සංගීත සංරචන මුස්සේ සයින් මස්ට් ඉට් බී ඒක එහෙම වෙන්න ඕනද කියලා සංගීත සංරචනාවක් අතන ඒක හැදුනේයි කියන එකට කරන ඇනලිසිස් එකේදී විශ්ලේෂණයේදී එක මතවාදයක් තමයි ඔහුගේ කවුන්ටන්ට් ඔහුගේ ගණකාධිකාරිවරයා යම් විදිහකින් ඔහුගේ ප්‍රශ්නයක් කියව මෙන්න මෙහෙම වැඩ වගේකට මට මුදල් ටිකක් ඕනේ මේ කියන්නේ ගෙදර වැඩ වගේකට ගෙදර අලුත් වැඩියා කර මගේ ගෙදර බීතෝන්ගේ ගෙදර මෙන්න මෙහෙම වැඩ වගේකට මුදල් ටිකක් ඕනේ එතකොට ඒක දෙන්න පුළුවන්ද කිව්වම බීතෝවන් නැහුව කියලා Musses sign, must it be mam dennum dekar gira. Etakota Beethoven gana Mozart gana kiyaddi, sansandhaneyedi kiyaddi, hama vitama kiyanne Beethoven hama vitama tamange economy eka hondata pawaththa gatta ayya. Etakota me oya kathawa me sarala kathawa, ekenne sangeethaya kalawa me praagdanen galawane karime, ewa vihulu katha, music business, music entrepreneurship. Hondata mathak thiyaganna karmika pratinishpadanaya. ඒ කියන්නේ කාර්මික විප්ලවයට පස්සේ තමයි බීතෝවන් කෙනෙක් හැම කෙනෙක්ටම හම්බුනේ. එතකම් බීතෝවන් හිටියේ එක එලිට් එකේට, එක කුමාරයටයි, එක මේ සල්ලි තියෙන කාටයි විතරයි, රදලයටයි විතරයි බීතෝවන් හිටියේ. කාර්මික ප්‍රතිනිෂ්පාදනයට පස්සේ මානවයාගේ මේ විද්‍යාත්මක අත්පත් කරගෙන මේ ශබ්දයේ ගබඩා කරන නැවත ප්‍රතිනිෂ්පාදනය කිරීමේ හැකියාව සහිත යන්ත්‍රය ෆොනෝග්‍රාෆ් එක. ඒක හැදුවේ මෙයා නෙමෙයි මතක තියාගන්න. ඒක හැදුවේ මේ තෝමස් අල්වඩිසන් නෙමෙයි මිනිහා පේටන්ට් ඔක්කොම හොරගම් කරපු වාදේ. ඒකත් මතක තියාගන්න. නැත්තම් මේ අවුරුදු මිනිහගේ අවුරුදු ජීවිත කාලය තුළ හත් කියලා අවුරුදු 60 කදී මෙච්චර ඒවා හදන්න පුළුවන් මිනිහා එක දවසට 6ක්වත් හදන්න ඕනේ නෑ ඈ ඉතින් ඒක වෙනම කොපිරයිට්ස් ගැන වෙනම දවසක දාගන්න මියුසික් ඇන් කොපිරයිට්ස් කියලා එක තවත් අනුශයක් ඉතින් මම කියන්නේ ඇත්තටම රසිකයා රසිකත්වයේ කියන එක දියුණු වෙන්නේ ඒව රස විඳොත් විතරයි ඒව රස විඳින්න ඒකට ප්‍රවේශ වීමේ හැකියාවක් තියෙනවා ඇක්සෙසිබිලිටි එකක් ඈ දැන් ඒක මම කියන්නේ ලංකාවේ හැම කෙනෙක්ටම ටීවී එකක් එන්නේ 80 දශකේදී ඒත් අගභාගේ 80 දශකේ තග ඉස්සර අපි ගෙවන්න ඕන ලයිසමකුත් දැන් මේ තරුණයන්ගේ ජීවිතේ කොච්චර පහසුද රුපියල් 49 කින් ලෝකෙත් තියෙන ඕනම දැනුමක් ගන්න පුළුවන් ජේස්ටෝ වලට ගිහිල්ලා එකපාරම ගිහිල්ලා ලෙක්චරව ප්‍රශ්න කරන්න පුළුවන් ආචාර්යතුමා තුෂාර ජමින්ද ඈ දැන් අපි ඉස්සර ලයිබ්‍රරි වලට ගිහිල්ලා විෂය කරුණු හොයලා ගිහිල්ලා ගුරුතුමාව අමාරුයි දාන දැන් එහෙම නේ ටග් ගාලා මේක ලෙසන් එක යන ගමන් දැන් මන් දන්නේ හෙට ඉඳලා මේක කරයිද කියලා සහෝදරයා ටග්ගල ලෙක්චර් එක යන ගමන් ගිහිල්ලා මෙයා කියනවා නෑ නෑ ඒක කිව්වේ යා නෙවෙයි වෙන කෙනෙක් කියලා. ඉතින් මා කියන්නේ දැනුම සංගීතයේ ඕන තරම් තියෙනවා දැන් අහන්න. අහන්න ඔබ ඔබ අහන්න මේ උඩට එන එක විතරයි. උඩට එන එකත් ඒක පොලිටිකල් ප්‍රොජෙක්ට් එකක් මතක තියාගන්න. උඩට එන එක දහන්නේ පොලිටිකල් ප්‍රොජෙක්ට් එකක්. ඒතර ඕගොල්ලෝ හැමදාම ඉන්නේ එතන. ඕගොල්ලෝ හැමදාම ඒ අපි අර කියන්නේ ට්‍රෙන්ඩින් එන එක බලලා ඒ ට්‍රෙන්ඩින් එකේ ඊළඟ තියෙන වීඩියෝ එකට යනවා. ඒ ඔක්කොම ක්‍රියේටඩ් රියැලිටි එක. මේ ඔක්කොම සියල්ල දේශපාලනෙත් එක්ක සම්බන්ධයි. ඉතින් ඒ නිසා මා කියන්නේ ශාස්ත්‍රීය සංගීතය අහන්නට අමාරු අන්න අර දීර්ඝ කාරණාව නිසා. ඒක නිකන් හරියට රැටටුයි වගේ සුප් එකක් බොන එකද ලේසි, පොල් සම්බෝලේ බතු කන එකද ලේසි වගේ කතාවක්. අර වගේ අසීරු කෑමක් කන්න, ඒ කෑම කාලා, ඒ කෑම තමයි සංස්කෘතිය තියෙනුත් බෑ. අපේ විසිතුමා කිව්වනේ. අපේ සංස්කෘතිය දෙන්නේ මේ කෑම. ඒක හරියට හරි. මාත් එකඟයි. හැබැයි අපේ සංස්කෘතියේ තියෙන දේවල් අපි හරියට ඒක ඒකම ඉගෙන ගත්තා නම් ඒකම විසඳින ගත්තා ඒකත් තමයි. ශාස්ත්‍රීය සංගීතය කියන්නේ හැම විටම යුරෝපෙයි ඉන්දියාවේ ලංකාවේයි එක සුළුතර වරප්‍රසාදලත් කණ්ඩායමකගේ සංගීතයක්. හැබැයි දැන් තරුණයිනේ ළමයිනේ ඔබට තිබෙනවා ඊට ප්‍රවේශ වන්නට ඕන තරම් අවස්ථාව රුපියල් 49 යන්නේ. ඒක කාලම බලන්න. කාලා ඉගෙන ගන්න. ඒ වගේම අහලා ඉගෙන ගන්න. අපිත් උදව් වෙනවා. ඒ තමයි උත්තරේ. දේවා මං හිතන්නේ chat box එකේ තව ප්‍රශ්න කීපයක් තියෙනවා නේද? තියෙනවා මේ මං හිතන්නේ කලින් ඉදිරිපත් කරපු ප්‍රශ්න කීපයක් තිබුණා ඒවට උත්තර මේ අධික ගුරුවරයන්ගේ තුලින්ම ලැබුණා. දැන් අලුතෙන් ප්‍රශ්නයක් තියෙනවා මේ සංගීතයේ අභ්‍යාසය පිළිබඳව සත් අභ්‍යාසය පිළිබඳව දැනගන්නට කැමතියි කියලා. ඒ වගේම තව කලින් ප්‍රශ්නයක් තිබුණා ජන සංගීතයේ ලෝකයට ගෙන ගිය හැකිද අපේ කියලා ප්‍රශ්නයක්. ඔව් වැදගත් ප්‍රශ්නයක්. මේ සතත අභ්‍යාසය කියන එක ඇත්තටම ප්‍රැක්ටිකල් ඒ කියන්නේ ඇප්ලයිඩ් පැත්තට ආයුතු කාරණයක්. ඒක අපි කතා කරමු. මේ සතත අභ්‍යාසය කියන එක අත්‍යවශ්‍යම වැදගත්. ඒ කියන්නේ ගායනාව වාදනය කියලා කියන්නේ මේ මාංශ පේශීන් සියල්ල අපට අවශ්‍ය විදිහට හසුරුව ගැනීම කියන එක. සා මේ නියුරෝන සියල්ල අපි දාන දිශානති කිරීම කියන එක.
අපි දැනගන්න එක මේ අපි වාදනය කරන්න මේ ස්වරය මේ තාරතාවෙන් මේ 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 හඬින් එතකොට අපි අනිත් අය කියන එකත් අහගන්න මේ මේ ස්නායු සියල්ල සමායෝජනය වෙලා තියෙන ඕන ඒක තමයි සත්‍යද අභ්‍යාස කියලා සත්‍යද අභ්‍යාස කියන්නේ වාඩිලා සරිගම් පදනස කියන එක නෙමෙයි ඒක ගොඩාක් විශාල ප්‍රොසෙස් එකක් ඒ කියන්නේ අපි දන්නවා දැන් ඔබ නානාවිද විෂයන් විශේෂම ඔබ ඇත්තේ මෙතන විද්‍යාර්ථීන් බොහෝ දෙනෙක් මා හිතන ඇත්තේ ඉංජිනේරු විද්‍යාව ගණිත වැනි විෂයන් වල විය යුතුයි මා දන්නා තරමින් ඕනෑම විෂයක ආර්ට් වේවා හියුමනිටේරියන් ඒ කියන්නේ සෝෂල් සයන්සස් වේවා ඇප්ලයිඩ් සයන්සස් වේවා එහෙම නැත්නම් පියෝ සයන්සස් වේවා මේ සියල්ලෙම තියෙනවා යම් ආකාරයක ශික්ෂා ක්‍රමවේදයක් පෙඩගොජි එකක් නේද ඔබ දන්නවා ඒක මියුසික් වල තිබෙනවා ඒක තමයි මේ සතත අභ්‍යාස කියලා කියන්නේ ඒක දීර්ඝ කතාවක් ඒ සතත අභ්‍යාස විසින් ඔබේ මනස ඒකාග්‍ර කරනවා ඇත්ත සංගීතඥයෙක්ගේ මනස ඒකාග්‍ර කරනවා පමණක් නොවේ ඔහුගේ මනස විවෘත කරනවා විවෘත කරලා පෙන්නනවා ලෝකේ දේවල් සිද්ධ වෙන යාන්ත්‍රණය එතකොට යාට තේරෙනවා එයා පියානෝ එක ගහද්දී එයා වයලින් එක ගහද්දී ගිටාර එක ගහද්දී යාට තේරෙනවා ලෝකේ මොනවද වෙන්නේ පොලිටිකලි ඉකොනොමිකලි මොනවද වෙන්නේ සෝෂලි මොනවද වෙන්නේ කියලාත් යාට තේරෙනවා සංගීතය කියලා කියන්නේ ඒ සියල්ලේම සම්ප්‍රයුක්තයක්. සතත අභ්‍යාසයේ නේද? ජන සංගීතය ගැන ප්‍රශ්න ගත්තු තින් එම ලෝකයේ ජන සංගීත නැත්නම් world music කියලා සංකල්පයක් තිබෙනවා. ඒ world music කියලා සංකල්පෙ ඉන්නේ ඇත්තටම ඉස්සර උඩ කිව්වේ ethnic music කියලා. මොකද ethnology කියන විෂය ඇත්තටම ethnology කියන ethnography නැත්නම් ethno කියන සංකල්පය ඇත්තටම මේ කලින් ආපු සංකල්පයක්. ඒක 1800 ගණන් යනකොටම ආපු සංකල්පයක්. මොකද විශේෂයෙන්ම බටහිරයන් ලෝකේ අල්ල ගන්න යනකොට ඒකේ නාවිකයෝ සහ වෙළෙන්දු විතරක් නෙමෙයි කියේ. ඒකේ ඇකඩමික්ස්ලත් ගියා. දැන් උදාහරණයක් ගත්තොත් එම හොඳම ඇකඩමික්ස්ලාවත් එක්ක රිචඩ් වොලෂෙක් වගේ ආද ප්‍රිමිටිව් මියුසික් කියලා පොතක් ලියනවා. දැන් ලෝකේ තියෙන හැම සංගීත හැබැයි ආ එකතරක් කියනවා the music of the primitive people and savages pantomimes songs dances of savages කියලා. එයා කියන ගැන අශිෂ්ටයන්ගේ කලාවක් කියන එක අන්තවාදී කතාවක්. නමුත් ඔහු ශිෂ්ටත්වය සහ අශිෂ්ටත්වය කියලා වොලෂෙක් රිචඩ් වොලෂෙක් ඔහු ඒ බෙදන්නේ එක්තරා විදිහකට මේ මේකේ තියෙන තාක්ෂණික අත්පත් කර ගැනීම මත. ඒකත් එක් ක්‍රමයක්. හැබැයි අශිෂ්ටයන්යයි සම්මත කරගත්තු ආදයන්ගේ තිබුණානේ ආර්ට් එකක්. ඒක තමයි අපි කියන්නේ. ඒක තමයි ජන සංගීතය. ඉතින් පස්සේ කාලෙකදී ඒකට යෝජනා කළා world music කියලා. ඒ world music කියලා කියන්නේ බටහිර සම්භාව්‍ය සංගීතය. හලකල හැරුණු කල තියෙන අනිකුත් ලෝකේ තියෙන සියලුම සම්ප්‍රදාය උදාහරණ කරගෙන ඉන්දියානු සම්භාව්‍ය සංගීතය පවා යාර්ථින් වැටෙන්නේ world music ගණයට. මේ world music කියලා කියන්නේ western classical වල බීතෝවන් ලගේ මොසාර්ට් ලගේ චොපෑන් ලගේ ෂූබර්ට් ලගේ මියුසික් වලට අමතරව තියෙන අනිකුත් සියලුම සම්ප්‍රදායන්. ඒතර ඒක එකක් තමයි ජන සංගීතය කියලා ලංකාවේ ජන සංගීතය. ලංකාවේ ජන සංගීතයත් එක්ක ඇත්තටම වැඩ කිරීම ටිකක් සංකීර්ණ වැඩක්. ඇත්තටම එහි විභවය ඉතා කුඩයි. අපි හරි අවාසනාවන්ත ජාතියක් කියලා මම මුලින් කිව්වේ ඒක අසංගීතමය ජාතියක් කියලා මම කිව්වේ ඒකයි. මොකද අපිට සංගීතය කියන එක අපේ හුදී ජනගේ ජීවිතෙන් අයින් කළා නැච්ච ගීත වාදිත විසූදක දසන මාලා ගන්ධ විලේපන ධාරා යනදී වශයෙන් මේක ගර්හිත දෙයක්. මේක මේක ඥාන ගවේෂණයේදී අත්හල යුතු දෙයක්. ක්ලේශයන් කරා ඔබ ගෙන යන දෙයක් හරියට තෙරවාද බුද්ධ ආගම විසින් මේක තෙරවාද බුද්ධ ආගමෙන් දෙන අනිත් උත්කාරණ ගැන නෙවෙයි මම කියන්නේ මේ විශේෂ කාරණාව ගැන. කවුරුත් ඒ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ. මගෙන කලාව සම්බන්ධව සංගීත සම්බන්ධ මෙම මතවාදය පමණයි මා යෝජනා කරන්නේ. මහායාන බුද්ධ ආගමේ සංගීතය ගැන යෝජනා කරන්නේ. මහායාන බුද්ධ ආගම කියන්නේ අතන හින්දුයිසුම් හින්දු ආගම සහ වෙනකුත් වජ්‍රයාන යනාදී වෙන 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 මේ උප සංගීත උප මේ මේ බෞද්ධ දර්ශනවාදයන් එක්ක ඇති වෙච්ච එකක්. ඒකේ සංගීතයෙන් ඉතා විශාල තැනක්. මහායාන සංගීතයේ ලෝකේ ගියපු හැම තැනකම මහා සම්ප්‍රදායන් හටගත්ත චීන, කැම්බෝජියාව, ජපානය විශේෂයෙන්ම ගත්තොත් එම එක එක සූත්‍රයක් තියෙනවා මහායාන සූත්‍රයක් මට නම දැන් මතක් වෙන්නේ නැහැ. ඒ සූත්‍රයේ තියෙනවා බුදුහාමුදුරුව අහවල් තන ඔය මේ වේළුවනාරාමේ බණ කියනකොට ආකාශයෙන් මදාරා මේ මදාරා මල් වැටුණා කියලා. අප හෙවන් එකෙන් එහෙම නැත්නම් මේ මේ මොකද්ද මේ මේ දිව්‍ය ලෝකෙන් ඒ දිවිලෝක හතකින් මෙහෙම මදාරාමල් වැටුණා. ඒතර ගස්වැල් සුලඟට හෙළුණේ පොලිෆොනික සංගීතයක් මවමින් කුරුල්ලන්ගේ නාදය මහා සංගීතයක් මැව්වා. බහුසංගතික සංගීතයක් මැව්වා යනාදී වශයෙන් ගෙනල්ලා ඕගෙන මේ සංගීතය අසමින් සිටි ශ්‍රාවකයන්ගේ මනස ඒ සංගීතය විසින් බුදු බණට ඒකාග්‍ර විය, බෞද්ධ ධර්මයට ඒකාග්‍ර විය, බුදුන්ට ඒකාග්‍ර විය, සංඝුන්ට ඒකාග්‍ර විය, ධර්මයට ඒකාග්‍ර විය. ඉතින් මහායාන බුද්දිසම් වල තියෙනවා ධර්ම ඉන්ස්ට්‍රුමන්ට්ස් කියලා ධර්ම මියුසික් කියලා තියෙනවා.
හැබැයි තෙරවාද දර්ශනේ ඒ කියන්නේ ඥාන ගවේෂණ ක්‍රමවේද ඇතුලේ කලාවන් බැහැර කළා. ඒ කලාවන් බැහැර කිරීමේ ආදීනම තමයි ලංකාවේ හුදී ජනයන්ට සංගීතය ගැන අදහසක් නැතිවීම. මේක ටෙක්නිකලි පැහැදිලි කරන්න පුළුවන් මෙෂර්ස් ගැන විශේෂම ඔය ටෙනන්ගේ පොතේ තියෙනවා. ටෙනන් ඔහු කළා ලංකාවේ සමාජය ගැන 19 වෙනි ශතවර්ෂයේ සමාජය ගැන ඔහුගේ පර්යේෂණ religion and the customs of the peoples of Ceylon. කියලා ඔහුගේ පොතේ ඔහු පැහැදිලි කරනවා ලංකාවේ සංගීතය ගැන. ඔහු කියනවා I do not know how they distinguish the crotchets, half tones and measures etc. කියලා music වලින්ම කියනවා. මේගොල්ලන්ගේ තාලයක් නැහැ. මේගොල්ලන්ගේ අර්ධ ස්වර කොහොමද ගයන්නේ? මේ කියන්නේ අර්ධ ස්වර කොහොමද ගන්න කියලා යට තේරෙන්නේ නැහැ කියලා. අය සංගීතෙන් කියන්නේ. එතකොට දැන් අපිව මේ තත්ත්වෙට වැටෙද්දි එලිට් එක රජු ප්‍රමුඛ ප්‍රභූන් මම අර කිව්වා වගේ ඒගොල්ලන්ට තිබුණා ඒගොල්ලෝ හින්දු ආගමයි බෞද්ධ ආගමයි දෙකම එකට ප්‍රැක්ටිස් කළා මේ මේ රාජසභාව ඇතුලේ. මේ හුදී ජනයාට යෝජනා කළා මේක විතරක් කියලා. ඉතින් අත්‍තරම ජන සංගීතයේ ඉතාම පහළ අඩියකට වැටෙන්න දැන් ලෝකේ අනිත් රටවල දැන් අපි තරම් දියුණු නැති රටවල් තමයි 1505 අපි වල්ල ගන්නකොට අඩු ගානේ අපි ඉතා දියුණු සංස්කෘතියක් පෙන්නුම් කළා දුන්නා. සහ ඇත්තටම 1505 වෙනකොට ඔය විශේෂම මෙක්සිකෝ වගේ රට මචු පිච්චු වගේ ගත්තොත් එහෙම ඒ ඇස්ටෙක් වරු ඔවුන්ගේ අර මේ විශාල ඈ හදලා තිබුණා මේ මේ පිරමීඩ ආදී අපිත් දින කලින් ක්‍රිස්තු පූර්ව තමයි එක වගේ කාලෙදී හදලා තිබුණා ඒ වගේව දෙක එක වගේ කාලෙ ආගම මේ කියන්නේ බුද්ධ ආගම ආවට පස්සේ මහින්ද ආගමෙන් පස්සේ නමුත් අපි 1505 වෙනකොට ඔය කරලා ඉවරයි. නමුත් අපි සංගීතමය වශයෙන් හිටියේ ඉතාම පල්ලෑතනක. හැබැයි ස්වදේශික ඇමරිකානු මෙක්සිකෝවේ අපි හිතද්දි මේ යක්කු රතු ලැබුණ නෑ තිරුවාණ ගල් කන යක් වෙනවා කියලා හිතුවාම මෙයා මේ මේ මෙක්සිකන්ස් ලා හිතුවා සොචිපිලියාවයි කියලා. මම කිව්වා සංගීතේ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ලිත් ක්‍රමය අනුව දෙයියෝ එන දවසක් එක කියලා මුන් මේ මේ පෝචුගීස් එවුන් ටික එනකොට මේ මේ ස්පැනිෂ් කට්ටි එනකොට ඒගොල්ලෝ හිතේ ඔන්න මේ මේ එන්නේ දෙයියෝ කියලා ඈ. ඉතින් එහෙම කාලෙක වුණත් ඒගොල්ලන්ට තිබුණා මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට්. මං කිව්වාගේ පෑන් ෆ්ලූට්ස් තිබුණා, බෙර තිබුණා. ඒගොල්ලන්ගේ මේ මේ තිබිච්ච අර මහා යාගොහොම් වලදී සංගීතය පාවිච්චි කළා ඈ. එතකොට අපේ 1500 වෙනකොට අපේ හුදී ජනන්න කිසිම සංගීතයක් නෑ. ඒක විතරයි නිකම්බර කියවල බලන රොබර්ට් නොක්ස් ගේ වාර්තා. එතකොට ඒ කාලේ ලංකාවේ සමාජය ගැන කතා කරපු මොකද සුදේශිකයන්ගේ වාර්තා තිබුණා නේ ඒ කාලේ. ඒ කාලේ තිබුණේ විදේශිකයන්ගේ වාර්තා. ඒ වාර්තාවල මේ ඔක්කොම පැහැදිලි කළා. ඉතින් ලංකාවේ ජන සංගීතයේ ස්වර දෙකක තුනක ඉතාම අක්‍රමවත් සංගීත පද්ධතියක් බවට පත් වෙන බලපෑමෙම මේ සංගීතය නුසුදුසු දෙයක් කියන එක ඇඟට දැම්මට පස්සේ. ඉතින් ඒක නිසා ඇත්තටම ලංකාවේ ජන සංගීතයෙන් පමණක් සංගීතයක් ගොඩනගනවායි කියලා කියන්නේ ඒක නිකන් හරියට ලංකාව වගේ රටක් දියුණු වෙනවා කිව්වා වගේ අතව ඊට වඩා පැරණයක් මට නැහැ. ඒ වගේ. අර ඒකෙන් අදහස් කරන්නේ ලංකාවේ ජන සංගීතයේ තිබෙන ව්‍යතිරේකයන් නැත්නම් එක්සෙප්ෂනල් කේස් උදාහරණයක් කරලා ගත්තොත් එහෙම ඔය යශෝධරා වැලපිල්ල අනිකුත් ගීත ඔක්කොම එකද අපි ගත්තොත් එලි වෙලා කුකුළු හඬලන වෙලාවේ ගැහැරිලා බිලිඳු ස්වර තුනයි එලි වෙලා මුළු ඔක්කොම තුනයි පතල් ගාවි. හැබැයි මොකද්ද යශෝධරා වැලපිල්ල නෙවෙයි ඇත්තම මේ වෙස්සන්තර ජාතකයේ තමයි ලංකාවේ වැඩිම සංකීර්ණතාවක් දරන සංගීත ජන ගායනාව. මගේ පර්යේෂණයකට අනුව ඒක ඇත්තටම ක්‍රීටේ නැත්නම් ග්‍රීසියේ ඉඳලා ආපු ජන ගායනාවක්. ඔබට බලන්න පුළුවන් හොඳම නිදර්ශනය කෙනෙක් ඔය ජන ගායනාව දන්න කෙනෙක් අද ගිහිල්ලා අහන්න ග්ලැඩියේටර් චිත්‍රපටයේ තේමා ගීතය, ඒ වගේම මියුනික් චිත්‍රපටයේ තේමා සංගීතය. ඒ දෙක තුලම තිබෙන්නේ මේ අපේ වෙස්සන්තර ගායනාව. ඒකේ තේරුම වෙස්සන්තර ගායනාව මෙහෙන් හොරකම් කරලා අරයට ගෙනිච්චගෙන අපේ අර සොදේශික හෙළ මේ මේ අඥාන විද්‍යාඥින්ගේ විකාර සාගත කතාව නෙවෙයි. ඒක තේරුම එහෙන් අපිට මෙහෙට ආවයි කියන එක. ඉතින් ඒ වගේ ඉතාම විභවයක් සහිත දේවල් අපිට තිබෙනවා. නමුත් ඇත්තටම අපිට තනියම දැන් ඉන්දියාවේ රහමාන් එයාත් දන්නේ එයා කකුල් දෙකට තියනවා කියලා අවුරුදු 4000ක් පරණ සංගීත නිධියක්. හැබැයි එයත් එක්ක වැඩ කරද්දී ඇන්ඩ්‍රොයිඩ් වෙබ දන්නවා. එහෙම එකක් තියෙනවා කියලා. ඇන්ඩ්‍රොයිඩ් වෙබ ඉස්සෙල්ලාම රහමාන්ට කතා කරනකොට බොම්බේ ඩ්‍රීම්ස් ඇල්බර්ට් හෝල් තියටර් ප්‍රොඩක්ෂන් එකට කතා කරද්දී
එයා දන්නවා වෙස්ටර්න් ක්ලාසිකල් මියුසික් බටහිර සම්භාව්‍ය සංගීතයේ පරිණාමය නතර වෙලා ඉවරයි. ඒක තාමත්තර පරණ ෆෝම්ස් වල තියෙන පරණ සූත්‍ර වලමයි තියෙන්නේ. හැබැයි පෙරදිග තියෙනවා වෙන වර්ණ කියලා රහමන්ට කතා කරා. රහමන් තාම දන්නේ නැහැ කකුල කොහොම සංග ඉන්දියාවේ තියෙනවා ඉන්දියාවට විතරක් ආවේනික ලෝකේ නැති තත්බහන්ඩම සිය ගාන. ඒවා ලෝකෙ කොහෙවත් නැහැ. ඉන්දියාවේ තියෙනවා ඉන්දියාවට විතරක් ආවේනික බෙර ඝන බහන්ඩ සිය දහස් ගාන. ඉන්දියාවට විතරක් ආවේනික සිංගින් ටෙක්නික්ස් තියෙනවා දහස් ගාන අසංඛ්‍ය ප්‍රමාණයක්. ඉන්දියාවට විතරක් ආවේනික රාග සූත්‍ර තියෙනවා සිය දහස් ගාන. මං කියන්නේ ඉන්දියාවේ මහා සංගීතඥයන්ට පුළුවන් වෙනවා අවුරුදු 100ක් නොනවතින සංගීත සංරචනාවක් කරන්න ওই නිදී තියෙන බඩු වර්ග. ඒක ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒක ඇන්ඩ්‍රු ලොයිඩ් වෙබර් දන්නවා. ඒක නිසා තමයි රහමාන්ට සම්මානයක් දුන්නේ. ජියෝපොලිටික්ස් කල්චරල් පොලිටික්ස්. ඒක නිසා තමයි මොකද්ද මේ ස්ලම්ඩොග් මිලියනර් එකට යාට දුන්නේ මේ සම්මාන. මොකද ඉන්දියාවම ඉතා විශාල මාකට්ටුවක් කියලා ඒගොල්ලෝ දන්නවා. ඉන්දියාවටම පුළුවන් ඉන්දියාවේ අර්බුදේ විකුණන්න කියලා ඒගොල්ලෝ දන්නවා. නැත්තම් ඉන්දියාවට රහමාන්ට සම්මානය දිය යුතු තිබුණ මොකද්ද? ඒක තමයි ඔහුගේ පරමෝත්කෘෂ්ට සංගීත සංරචනාව. ඒක ගණන් ගත්තේ නෑ. හැබැයි අර එයා අර අරකට ලිව්වේ මේ ස්ලම්ඩොග් මිලියනර්කට ලිව්ව සංගීතේ ඕන පොඩි ළමෙක් පුතේන් බලුවා. හැබැයි මම අර කිව්වේ අර සලම්බොම්බේ මේ ඒකට ලිව්ව දැන් මම අර කටින් වාදනය කරපු එක ජනනාදයක්. එයාට ඒ වගේ ජනනාද ඕන තරම් තියෙනවා. අපිට තියෙන්නේ හත්තිලව්වේ ස්වර 3-4 කෑලි ගොඩක් විතරයි. අපට තිබුණා නම් අරේම පොලොක්. අපි වලන්න හම්බ නැහැ කාටවත්. එනනම් අපේ හිටපු පප්පු කේමදාසයන්. එයාව අල්ලන්න හම්බ නැහැ කාටවත්. ඉතින් ඒක තමයි ජන සංගීතයේ හැටි. හොඳයි. ස්තුතියි. අපේ රංගු වේලාවක් තිස්සේ රැඳී ඉන්නවා මේ ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ ගරු ලේකම්වර මුදිත කරුණාමුණි ප්‍රවීණ පර්යේෂක මැතිතුමා. ඔබතුමාට අපි ආරාධනා කරන ප්‍රශ්න ඉදිරිපත් කරන්න. බොහොම ස්තුතියි. මං හිතන්නේ මේ රුහුණු විශ්වවිද්‍යාලයේ සංස්කෘතික කේන්ද්‍රය ඉතා හොඳ වැඩක් කාලයකට පස්සේ මං දැක්කා. ඒ වගේම මේ පැය දෙකකට ආසන්න මේ පැය දෙකකට වැඩි කාලයක් නදීක ගුරුගේ මැතිතුමා බොහොම සාවධානව සහ විසිරුණු ඒක මං කියන්නේ බහු විෂයන් ගොඩක් තිබුණ කතාවක් සංගීතයත් එක්ක. ඉතින් ඒක වටිනවා. මොකද සංගීතය හදාරනවා කියන්නේ ඇත්තටම ඕ දේවල් ගෝචර කරගත යුතුයි රසවින්දනයට. ඒක ඇත්ත. හැබැයි මට තියෙනවා ගැටු කීපයක් විසඳා ගැනීම සඳහා ඉදිරිපත් කරන්න. ඇත්තටම මොකද්ද මේ දැන් සංගීතය කියලා අපේ කට්ටිය හඳුන්වන්නේ ගීතයක්. ශුද්ධ සංගීතය නෙමෙයි. මේ ශුද්ධ සංගීතයේ රසවිඳීම කියන එක තාමත් ගෝචර නැහැ මං හිතන්නේ අපේ සමාජයට. ශුද්ධ සංගීතයේ රසවිඳීම කියන එක මං හිතනවා කිසියම් ප්‍රමාණයකට අර ගීතයෙන් ඔබට ගියපු සංගීත ඥානයක් සමග සංගීත රසවිඳීම කියන එක ලබා දෙන්න පුළුවන් කොයි ආකාරයටද කියන එක පිළිබඳවත් මං හිතන්නේ පොඩි අදහසක් දුන්නොත් වටී කියලා. ඔක පැති දෙකක් තියෙනවා. ඒ කියන්නේ දැන් මං හැමදාමත් බොහෝ දේ හැම දෙනා ඒ කියන්නේ සංගීතඥ හම්බුණාමත් අහනවා චිත්‍ර ශිල්පියෝ හම්බුණාමත් අහන ප්‍රශ්න දෙක ප්‍රශ්නයක් තියෙනවා. චිත්‍රයක් රස විඳින්නේ කොහොමද? සංගීතය රස විඳින්නේ කොහොමද? සංගීතය කියන්නේ මං වේදාවෙන් කරනවා ඇත්තටම ගීතය ඇතුළත් වෙච්ච සංගීතය එකක්. ශුද්ධ සංගීතය තව එකක් කියන එක යටතේ තමයි මම මේ අහන්නේ ශුද්ධ සංගීතය සම්බන්ධයෙන්. ඒ එක පැත්තක්. අනිත් එක මේ දැන් 1500 ගණන් වල වෙනකොට ඉඳන් අපිට අපේ රජ පරම්පරාවල් වලට රජවරුන්ගේ සංගීත රස විඳීමක් තිබුණා ලංකාව තුල වාර්තා වෙන විදිහට. මේක ඔවුන් රස විඳත් සංගීතය ලබා දුන්නේ කිසියම් ගුරුකුලයකටයි ති එහෙම නැත්නම් කුලයකටයි ති කණ්ඩායමක්. මෙන්න මේ කණ්ඩායම සුදි ජනයාගේ නියෝජනයක්. හැබැයි
එතනින් එහාට ඒ ඒ අද වෙනකොට ඒ પરම්පරාව සහ ඒවෙන් එහාට වෙනස් වීමක් විකාශනය වීමක් සිද්ධ වුණාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එතන මේ මේ කාරණා කිසියම් අදහසක් ලබා දෙන්න පුළුවන් නම් හොඳයි. හැබැයි මේක දීර්ඝ සාකච්ඡාවක් වගේ මට පේන්නේ. නමුත් කිසියම් ප්‍රමාණික අදහසක් ලබා දෙනවා නම් බොහොම සතුටුයි. ඔව් මුදිත කරුණාමණී ආචාර්යතුමා, ඇත්තටම වැදගත් ඔබ කියපු කාරණාවන් ටික. හැබැයි මහින්දයන් අපි එකකින් ගමුකෝ, ඒ කියන්නේ ශුද්ධ සංගීත රස විඳීම කරෙහි අපිට හැකියාව නොලැබුණේයි කියන එක මම කලින් පැහැදිලි කළා. ඒ කියන්නේ හුදී ජනයන්ට ඒක තුළ දෙවෙනි ප්‍රශ්නත් යම් ආකාරයක ප්‍රවේශයක් තිබෙනවා. ඒ කියන්නේ ශුද්ධ සංගීත අපි 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 ඇත්තට මේකට කියන්නේ දැන් ආර්ට් මියුසික් කියලා. ඒක අලුත් වර්ගීකරණයකින් අපි කියන්නේ ආර්ට් මියුසික්. එහෙම නැත්නම් ඒක සිංහල වචනයකට තමයි මම හිතන්නේ ශුද්ධ සංගීත. ඒ නමුත් පියෝ මියුසික් කියලා අපි ඒකට කියමින් හිටියේ. නමුත් නූතන පෙඩගොජි එක ඇතුළේ ඇත්තම නැත්තම මේ ශාස්ත්‍රාලීය ප්‍රවේශයේදී අපි අපි ඒකට කියන්න පටන් ගත්තා ආර්ට් මියුසික් කියලා. ඒක උදාහරණයකට නව නූතනත්වයක් එක්ක නැත්තම් නූතනත්වයට පසු වෙන ප්‍රවණතාවක් කියලා ඒ හඳුනා ගැනීම. අපි අර මේ මේ අපි කියපු පියෝ මියුසික් කියන එක ඇත්තම තිබුණේ ඒකත් ඇත්තම පසු කාලීනව වෙනත් විශේෂයෙන්ම දර්ශනවාදයේ වගේ විෂයක් එක්ක සෙමියෝටික්ස් වගේ විෂයක් එක්ක ඒ කියන්නේ සංඥාර්ථ වේද වගේ විෂයක් එක්ක ඒකෙ තිබිච්ච ආධිපත්‍යය නැතුණා. උදාහරණයකට බීතෝවන් ගේම මියුසික් එක අපිට නිදර්ශනයක් කරලා ගන්න පුළුවන්. බීතෝවන් ගේම මේ මේ අර ස්මුස්සයින් කියන එක ඒක මට දැන් ගන්න පුළුවන්. දැන් ශුද්ධ සංගීතය කියන එකට ඇත්තම ශුද්ධ සහ ව්‍යවහාරික සංගීතය කියලා නෝ දෙක ගෙනාවේ දෙබෙදුම. ඒතර ශුද්ධ සංගීතය කියලා කියන කාරණාවේදී ව්‍යවහාරයට කියන්නේ ව්‍යවහාරයට මුල කියන අර්ථයක් තිබෙනවා. කියන්නේ ශුද්ධ සංගීතයක් පහළ වෙන උදක්ම සංගීතමය න්‍යායයන් සමගය කියන එක. ඒ කියන්නේ ඒක අර මේ ඒක ඓන්ද්‍රීය ජීවිතයත් එක්ක ඓන්ද්‍රීය ලෝකයත් එක්ක ඓන්ද්‍රීය පැවැත්මත් එක්ක මේ අවශ්‍යයෙන්ම මේ පවතිනක් නොවේ කියන අර්ථයක් ඒක තුල තිබෙනවා. නමුත් ව්‍යවහාරික සංගීතය කියලා කියන්නේ අර්ථින් ගත්තොත් එහෙම ව්‍යවහාරයේ පවතින භාවිතාවේ පවතින ඒ එදිනදා ජීවිතය ප්‍රතිනිර්මාණය කරන කියන අර්ථෙන් වෙන සංගීත ප්‍රවර්ගය. හැබැයි අපි ගත්තොත් එන්නේම බීතෝවන්ගේ පවා ඔය ස්මුස්සයින් ගීතේ එකක් සංගීතයක ස්ට්‍රින්ග් ක්වාටට් එකක් චන්තු තන්ත්‍රී චතුෂ්කයක් චෙලෝ වියෝලා ෆස්ට් සෙකන්ඩ් වයලින් සහ හඬ කටහඬ ඇල්ටෝ කටහඬකට එක ලියන්නේ. එතකොට ඒකෙදි පවා මේ කරුණාමුණි සහෝදරයා අපේ ආචාර්යතුමා ඒකෙදි පවා දැන් ඒක බීතෝනික සංගීතයේ ශුද්ධ සංගීතය හැටියට සැලකෙන. නමුත් ඒකේ තිබෙනවා දැන් ඒක දාර්ශනික ප්‍රවේශයක්. ඔය ඔහු ගැන ලියාපු ඔහුගේ ජීවිත කතාව ලියාපු යම් පුද්ගලෙක් මට දැන් නම මතක නැහැ. ඔහුට නොබෙල් සාහිත්‍ය ත්‍යාගය හම්බ වෙනවා. ඒ බීතෝවන් ගැන ලියාපු කෘතියට 1900 මුල් කාලේදී 1903-04 වගේ කාලේදී ඒක දැන් අන්තර්ජාලයෙන් හෙව්වොත් අක්ගල හොයාගෙන කාට හරි මට නම කියන්න පුළුවන් කවුද ඒ පොත ලිව්වේ කියලා. බීතෝවන් ගැන චරිතාපදානය ලියපු කෙනාට නොබෙල් ත්‍යාගය හම්බ වුණා. එයා ඒ පොතේදී කියනවා මේ ස්මුස්සයින් කියන සංගීත සංරචනාව නිර්මාණය කිරීමේ ඉල්ලා මම කියන්නේ දේවල් සහෝදරය පුළුවන් නම් ඒක හොයලා බලන්නයි කියලා. මේ නොබෙල් එතකොට ස්මුස්සයින් සංගීත සංරචනාව නිර්මාණය කිරීමෙහිලා ඇති වූ ආරම්භණය ඉන්ස්පිරේෂන් එක. කියන්නේ දැන් පියෝ මියුසික් වල තියෙන ඉන්ස්පිරේෂන් එකක් නෑ. ඒක උදක්ම සංගීතය සම්බන්ධම ලාලාසාව. කියන්නේ ඒක සාමාන්‍ය එදිනදා ජීවිතයත් එක්ක සම්බන්ධයක් නෑ. හැබැයි මේ ස්මුස්සයින් සංගීතය සම්බන්ධව ඔහුගේ යෝජනාව තමයි බීතෝවන් හිටිය අරන් හදා වඩා ගත්ත ළමෙක් ඔහු සිය දිනසා ගත්තා. එතකොට ඒ සිය දිනවසා ගැනීම ඔහුගේ හෘද සාක්ෂියට බලපෑවේ කෙසේද? සහ උත්පත්තියෙන්ම ජර්මානුවන් මේ දාර්ශනිකයන් එහෙම නැත්නම් ඔවුන්ට මේ පැවැත්ම ප්‍රශ්නයක් කියන එක අන්න නඩීන් ගෝඩිමර් අන්න බොහොම ස්තුති සහෝදරයා. මේ එතකොට මේ මේ ඒකෙදි කියනවා මේ පැවැත්ම කියන එක ගැන ඔවුන් හෙව්වද අපි දවගේ යෝතේ කාල් මාක්ස් බීතෝවන් මොට්සාට් ඔය ආදී ඔක්කොම ජර්මානු ආදී ජර්මානුවන් උත්පත්තියම යම් ආකාරයක දාර්ශනික ඒ කියන්නේ මොකද්ද අපි කියන්නේ කුතුහලයකින් පෙළුණු උද්දවියක්. ඒතකොට ඒගොල්ලෝ හැම එකක්ම ප්‍රශ්නයක්. ඒතකොට ඒගොල්ලන්ගේ නිකන් මුඛ්‍ය පාඩයක් must it be ඇයි එහෙම වෙන්නේ මොකද එහෙම වෙන්නේ කියන එක. හේගල් හත්තිලව්වේ මම ගත්තොත් එහෙම ඉතිහාසය ගත්තොත් එහෙම ජර්මානු. එතකොට බීතෝවන් ඇත්තටම ඒ මියුසික් එකට පදනම් කරගත්තේ මා ඉරණම සමග සමාදාන විය යුතුද? ඇයි මෙහෙම වුනේ? මා ස්මුස්සයින් මම මුස්සෙස්සයින් එසේ විය යුතුද? යාගේ දරුවා අරන් හදා වදා ගත්ත දරුවා ඒ අරන් හදා වඩා ගන්නට පාත්‍ර වෙන හේතුන් ඊට පස්සේ ළමයි කරන් හදා වඩා ගැනීම ඔහු සිය දිනසක් ගැනීම ඒ සියල්ල පසුපස තිබෙන ඓන්ද්‍රීය ජීවිතේම තමයි මේ මේ ප්‍රක්ෂේපණය. එහෙම නැත්නම් මේ එළියට එන්න කියන එක තමයි එකකින් යෝජනාව. ඉතින් මම හිතනවා يعني
ඒ වගේ ගැඹුරු කලාපයක් තමයි ඔබ කියන වගේ යෝජනා කරනකොට මේ ශුද්ධ සංගීතය එහෙම නැත්නම් මේ අපි කියන මා දැන් යෝජනා කළ ආර්ට් මියුසික් කියන කලාපය. ඒතකොට මේ කලාපයේ තේරුම් ගන්නට බැරි වෙන්නේ අපි ගීත විතරක් අහන්නේ නැහැ කියලා මම කිව්වා. දැන් අපිට මම සරලම කිව්වොත් එම ඇයි ඒක මම කියන මෙටාෆොරිකලි මම පැහැදිලි කළේ ඇයි JR ගිහිල්ලා මේ වයිට් හවුස් එකට ගිහිල්ලා එතන කතා ඒක අද හොයලා බැලුවොත් උගලන්ට තේරෙයි JR at white house කියන එක බැලුවොත් පැහැදිලි වෙයි මේ දේශනාව කොච්චර ලස්සන එකක්ද. එයා කතා කරන්නේ තනිකර ඇමරිකානුවෙක් වගේ. එහෙම නැත්නම් යුරෝපියානුවෙක් වගේ. ඇමරිකාව කියලා රටක් නැත්නම් යුරෝපේ තියෙන්නේ. යුරෝපියානුවෙක් වගේ. ඒකට හේතුව තමයි එයාගේ හැදියාව තිබුණේ යුරෝපියානුව. එයාගේ අධ්‍යාපනය තිබුණේ ඒක. ඒක ඇත්තටම 1900 මම හිතන දේවා මයිකල් සහෝදරය දන්නවා. 1900 ඊට පස්සේ මේ බ්‍රිටිෂ් ආය යෝජනා කරනවා ස්වදේශික නැගගෙන ආපු වෙළඳ පළන්තියට ඒගොල්ලන්ගේ කොස්ට් එක අඩු කරගන්න එක ඔක්ස්ෆර්ඩ් වලට ගිහිල්ලා ඉගෙනගෙන එන්න. ඊට පස්සේ අර වෘත්තීන් කීපයක් ඇති වුණා. ඒ වෘත්තීන් වලට මේගොල්ලන්ගේ අඩු පුරවන්න. ඒ කාලේ තමයි ලෙනාඩ් වුල්ෆ්ලා එහෙමත් එන්නේ. ඈ ඒතකොට ලෙනාඩ් වුල්ෆ්ලාට ගෙවනවට වගේ භාගයට භාගයක් අඩුවෙන් ගෙවන්න පුළුවන් ස්වදේශික සිවිල් සේවකයින්. ඈ ඔහොම තමයි කොස්ට් එක අඩු කළේ. ඒතකොට ඒ ඇති වෙච්ච පැලැන්තිය තමයි JR ල රනින්ලා ඉන්නේ. ඒතකොට ඒගොල්ලෝ කොහොමටත් ගෙදරදී මියුසික් අහනවා. දැන් කේමදාස මාස්ටර් ගැන හොඳම මියුසික් ගැන ඇනලිසිස් එකක් කළා රනිල් වික්‍රමසිංහ. එයා කියලා තිබුණා මේ 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 මේකත් පිරිනවන් මංගලය කියන කැන්ටාටාවක් නෙමෙයි ඒක ඔරටෝරියෝ එකක් කියලා. ඉතින් ඒක පුදුම වෙන දැන්නේ ඉතින් එයාගේ ඉදර කන කෑමනේ. ඉතින් එයාට ඉතින් නෑ හෙන දේවල්. ඉතින් හුදීජනයට ඒක ඇහෙන්නේ නෑ. හුදීජනයට ඇහෙන්නේ හුදීජනයට පළමුවරට සංගීතයක් කියලා එකක් ඇහුනේ කොතනද? නිකන් ඉතින් ඉස්සෙල්ලාම ග්‍රැමෆෝන් එකක් ආව. ග්‍රැමෆෝන් එක ගැන ලෙනාඩ් වුල්ෆ් කියන ඔහුගේ කතාවෙදී ඔහු අර මේ මේ පළවෙනි ජොබ් එක ඔක්ස්ෆර්ඩ් වලින් අතහැරලා අර මේ එයාගේ කවය, එයාගේ අධ්‍යයන කවය, චින්තන පරිශ්‍රය අතහැරලා ඔහු එනවා ජොබ් එකක් හොයාගෙන සිලෝන් වලට. සිවිල් සේවකයෙක් කැරිට. එතකොට සිවිල් සේවකයෙක් කැරිට ඇවිල්ලා ඔහු යාපනයේ තමයි පළමු වරට වැඩ කරන්නේ. ඔහු කියනවා මේ ඔහුට සිහුණයි කියලා. ඒ කියන්නේ ඔහු කෝච්චිය ආවා අනුරාධපුරේට. අනුරාධපුරේට මේල් කෝච් එක ගනගිලා ඔහු ගියයි කියලා මේ මේ යාපනයේට. ඒ යාපනයේට එයා කියනවා මේල් කෝච් කිව්වම වැරදියට ගන්න එපා. මේල් කෝච් කිව්වම ඔබට හිතෙන පුළුවන් රසකර්ත්‍ය බැඳපු යුරෝපයක කියලා. ඒක නෙවෙයි ගොනෙක් බැඳපු කරත්තයක්. ඒකේ ලියුම් මල්ල තියෙනවා. අරේට යවන කාර්යාලයට යන ලියුම් මල්ල තියෙනවා. එක එක මමත් ඒ ගොන් කරත්ත නැගලා යන්නේ. ඒතර ඒ යන ගමනේ එක ගහක් පසු කර තව ගහක් පසු කර යමින් ඒ ඉතා වේගය අඩුව මම ඒක බලන් හිටියා. මට එතකොට මතක් වුණා ලන්ඩන් නගරයේ කාර්මික විප්ලවයේ සිද්ධ වෙච්ච මේ මොහොතේ ඉතා වේගෙන් ප්‍රෑම් කාර් යනවා. ඉතා වේගවත් ජීවිතයකුයි මා මේ අඩිය තියෙන ජීවිතයේ තියෙන විශුද්ධ භාවය කියන්නේ. එතකොට එහෙ එක එක මේ මේ ග්‍රැමෆෝන් එකක් තියෙනවා කියලා ඔහු ඒ පොතේ කියනවා. සෙවන් ඉයර්ස් ඉන් සිලෝන් හරි මම මරක නැහැ. මම ඒ පොතක තිබෙනවා. මම පොඩි ලාද දුන්නොත් බලන්න පුළුවන්. මම ඕල්ඩ් තියා ගන්න කැපැසිටි ගන්න හින්දා ඒවා ඉන්ටර්නෙට් එකේ තියෙනවා. මම ටග්ගල් බලලා කියනවා. මට සිද්ධිය මතකයි. ඉතින් කොහොම හරි කාට හරි පුළුවන් ඔයක වල්ලා කියන්න. ඈ එතකොට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට එයා එයාත් එක්ක අර ආපු මිෂනරි මේ කන්‍යාසෝවිලෝ දෙන්නෙක් එක්කෙනෙක් ළඟ තියෙනවා. එයාත් එක්ක ආව නෑ. ඒ කාලේ හිටියා ඒ ජෆ්නා කිට්ටුව ග්‍රැමෆෝන් එකක්. ඉතින් එයා ගිහලා මියුසික් අහනවා කියලා. එතකොට 1900 ඉඳලා 1920 වෙනකන් ලංකාවේ ග්‍රැමෆෝන්ස් තිබුණේ ඉතා කුඩා ප්‍රමාණයක්. ඒවා තිබුණේ එලිට් එකේ. ඒවා තිබුණේ මුදල් තිබිච්ච ආදේව ළඟ. ඒගොල්ලෝ තමයි මේ මියුසික් ඇහුවේ. His Master's Voice Music ඇහුවේ. ගමේ මිනිස්සුන්ට තිබුණේ මොනවද? ශාන්ති කර්ම, යාතු කර්ම, ඈ ඒවා තිබුණේ ගමේ මිනිස්සුන්ට එන්ටර්ටේන්මන්ට්. ඒවත් හැමදාම නෙවෙයි. හැමදාම අෆෝඩ් කරන්න බෑ. ඒවා තිබුණේ කාලෙකට සැරයක්. අරකේ එහෙම නෙමෙයි. හැමදාම තැටිය යනවා. ග්‍රැමෆෝන් එක. හැමදාම තැටිය යනවා. මං ඉස්සලත් කිව්වේ 980 වෙනකන් 990 වෙනකන් එක ගමක එක ටීවී එකයි තිබුණේ කියලා. එතකොට ඇක්සෙසිබිලිටි. දැන් මං අර කෑම ගැනත් කිව්වේ ඒක. ඒ කියන්නේ මේ ආට් තේරෙන ආට් අහන්න එපැයි. මියුසික් තේරෙන මියුසික් අහන්න ඕන. දැන් ලංකාවේ මිනිස්සුන්ට තාමත් වචන වලින් පරිබාහිර සංගීතයක් අහන්නට බැරි එහෙම එකක් ඒගොල්ලෝ අහලා නැති ඉඳන්. අපි දැන් අහන්න දුන්නොත් දැන් ඒගොල්ලෝ ඉගෙන ගනි තව අවුරුදු 50ක් 60ක් යනකොට. ඉතින් ඇක්සෙසිබිලිටි කියන එක ප්‍රධාන වැඩක් මගේ සහෝදරයා මුදිත කරුණාමුණි මගේ ආචාර්යතුමා. එතකොට ඒ වගේ ඒක තමයි අර මම කලින් කියපු ඇයි ඒ ආර්ට් මියුසික් වල නැත්තම් ඔබ කිව්වා වගේ පියෝ ආර්ට් වල පියෝ මියුසික් වලට මිනිස්සු අමාරු ඒවා අහන්න කියන එක. يعني වචනෙන් ඔබට කියපු සංගීතයක් අහන්න අමාරුයි කියලා මං ඉස්සර කේමදාස් මාස්ටර් වගේ මිනිස්සුන්ට බැන්න. මම ওই මේ ජවර් අපේ රුහුණු විශ්වවිද්‍යාලෙම මට මතකයි මේ මහාචාර්ය ජයන්තමරසිංහ සූරීන් අපි තරුණ කාලේ මට අවුරුදු 21ක් 23ක් ඇද්දී එතුමා ඒතුළු ජේෂ්ඨ කතිකාචාර්ය එතුමා මාව ගෙන්නලා කරපු වැඩසටහනකදී මිනිස්සු නැගිටලා ඇද්දී මං බැන්නා. ඈ මොකද්ද ඔයාලා දන්නවද මගේ මොකද්ද කන්නේ? මම දැන් එහෙම බලන්නේ මට වයස මං දැන් දන්නවා ඇයි මිනිස්සු දන්නේ නැත්තේ ඇයි කියලා. ඉස්සර මං දැනන් හිටියේ නෑ මිනිස්සු දන්නේ නැත්තේ ඇයි කියලා. මම දැන් දන්නවා මිනිස්සු දන්නේ නැත්තේ ඇයි කියලා. ඒ නිසා මම මිනිස්සුන්ට දෝෂාරෝපණය කරන්නේ නෑ. මම පුළුවන් තරම්
අපේ දැනුම් බෙදාගන්න. ඒ කියන්නේ අපිට ඓතිහාසිකව අපේ අපේ දැනුම් කලාපේ කොටසක් බරපතල කොටසක් අයින් කළාම ඒක අපහු වෙන්නේ නැහැ. ඉතින් ඒක අපිට ලැබුණේ නැහැ. ඒ නිසා ශුද්ධ කලාවන් ආග්‍රහණය කිරීම, ශුද්ධ කලාවන් රසවින්දනය කිරීමේ හැකියාව නැති කරලා දැම්මේ හරියටම. ඒ කියන්නේ ඒකේ ඒකේ ප්‍රතිලෝම සමානුපාතිකයේ තමයි සර්වජන ඡන්ද බලය ලැබීමේ. ඒගොල්ලන්ට තමයි සර්වජන ඡන්ද බලය ලැබුණේ. එහෙම පියෝවා දන්තේ තියෙන තමයි සර්වජන ඡන්ද බලය ලැබුණේ බහුතරයකට. ඒකත් මේක එක කොටසක්. ඉතින් දෙවනි කාරණාව රජගොල්ලන්ට ඔබ කිව්වා වගේ මායකට එකඟයි ආකියොලොජිකලි ගත්තොත් ඇත්තටම ආකියොලොජිකලි නෑ තමයි හිස්ටරි ගත්තලු ගත්තොත් එහෙම 1500 ගණන් වෙනකොට විශේෂයෙන්ම ඔය පීපීරිස් මහත්මයාගේ මේ පෝර්චුගීසින් සිලෝන් පොතේ සඳහන් කරනවා මේ රාජසිංහ ඒ කියන්නේ ඒ වෙලාවේ හිටපු මේ රජතුමා ඔහුගේ සංගීත මේ ටේස්ට් එක නැත්තම් සංගීත රසය ගැන ඔහු කියනවා පෝර්චුගීස් සාදයෝ එක ෆ්ලූටිස් කෙනෙක් දීලා දුන්නා කියලා ඔහුට වාදනය කරන්න. එයාගේ කාලේ ඉවරනාට පස්සේ තව එක්කෙනෙක් දුන්නාම එයා කිව්වයි කියලා මේ කලින් එක්කෙනා තරම් මෙයාගේ සංගීතය මට දිලවන්නේ නැහැ. එහෙම නැත්නම් මට එච්චර දැනෙන්නේ නැහැ කියලා කිව්වයි කියලා. දැන් එතකොට අපි බලන්න ඕනේ ඒ කියන්නේ මේ රජවරුන්ට යම්මාකාරයක තිබෙනවා. ඒකෙම අනිත් කොටස තමයි ඔබ මතක කළා. ඒ කියන්නේ යම්මාකාරයකට මේ කුල දූරාවලිය ඇතුලේ මේ කලාවට තරම් දුන්නයි කියන මුල් යුගයේ 12 වෙනි ශතවර්ෂය වෙනකම් මගේ දැනුම හැටියට 12 12 13 ශතවර්ෂ වෙනකම් කලාව තිබුණේ ශාත්‍රීය කුලේ. දැන් අපි ගත්තොත් එහෙම හොඳම නිදර්ශනය මේ කාමසූත්‍ර ගන්න වාත්සයන ඈ කාමසූත්‍රවල කියනවා ඒ නායිකාව සූසට කාමකලා දැනගන්න. ඒ සූසට කාමකලා වලින් උඩම තියෙනේ ඔක්කොම මියුසික් ඈ. ඒතකොට රජකොල්ල මේ කාමකලාවන් සියල්ල ඉගෙන ගත්තා. ඒක දන්න අයව එන්ටර්ටේන් කරන්න තමයි නාටිකාංගනාව නැත්තම් නායිකාවන් උගන්වන්නේ. ඒ කියන්නේ මට කාම කලාව උගන්වනවා මාව සන්තර්පණය කරන්න ඊට වඩා කාම කලාවක් උගන්වනවා නාටි මේ නායිකාවට ඈ. ආලිංගන චුම්බන නකචේතන දර්ශන චේතන පුරුෂායත සීත්කෘත සංවේෂණ අවපරිෂ්ඨක කියලා තවක් ගන්නවා ඒගොල්ලෝ. දැන් අද මේ තරුණ ළමයි ඒගොල්ලන්ට මේ ලිංගික අධ්‍යාපනය කියන එක අන්තර්ජාලය තිබුණා. නමුත් මේක කියන්නේ ලිංගිකත්වය කලාව මේ සියල්ල එකට බැඳුණු දේවල් ඒ කාලේ ඔබ කියන ගහරි ඒ කාලේ වෙනකොට තිබුණා ඒවා. නමුත් ඒ කාලේ ක්ෂත්‍රීය කුලයක තිබුණේ. හැබැයි ඇත්තටම එතකොට ඒකයි මම කියන්නේ එතකොට කලාවට සාමාන්‍ය ජනතාවට මේ ප්‍රභූ කලාවට සම්බන්ධයක් තිබුණේ නැහැ. මේක දීර්ඝව කතා කළොත් ඔබ කියන වගේ ආකියොලොජිකලි එක හිස්ටොරිකලි එක ගොඩාක් කාරණා ටික අපි කතා කරමු. වෙනම මම කැමති මේ විදග්ධ සංවාදෙට මේ අදහස් හොමාරුවට සා ඇත්තටම 1800 ගණන් වෙනකොට මම හිතන්නේ දේව සහෝදරයා මා නිවැරදි කළා මම වැරදි නම් විශේෂයෙන්ම 1900 ශතවර්ෂය වෙනකොට ඒ ශුද්‍ර කුලයේ පහළම කුල දෙක තුනට වැටෙනවා කලාකාරින්ගේ කුලය. ඒක තමයි මතුකලේ මේ මුදිත අපේ ආචාර්යතුමා. ඒ කියන්නේ අන්තිම කාලේ වෙනකොට මේ කලාකාරීන්ගේ දැන් අපේ 20 වන ශතවර්ෂය වෙනකොට බෙරවා කුලය කියලා ඉතා ගරහිත කුලයක් බවට පත් වෙනවා. එතකොට කලාවත් එක්ක හිටපු කුලයන් ඉතා ශීඝ්‍ර ලෙස යම් කාරණා ඒවා වෙනම විග්‍රහ කළ යුතු කාරණා ඇයි එහෙම වුනේ කියන එක. නමුත් යම් හේතුවක් නිසා ක්ෂත්‍රීය කුලයේ තිබ්බ කලාව ශුද්‍ර කුලයේත් පහළම දෙක තුන දක්වා එනවා. ඉතින් මේක තමයි කලාව වැටෙන අන්තිම දේ. එතකොට කලාවෙන්නේ ශික්ෂිත ක්‍රමවේදයක් තුල නෙවෙයි. ශික්ෂිත පෙඩගොජි එකක් අපේ භාෂාවෙන් කියනොත් පෙඩගොජි එකක් අස්සේන එකක් නෙවෙයි එතකොට කලාව. ඒක වෘත්තියක් එක්කෙන එකක්. අරක පෙඩගොජි එකක් අපේ. එතකොට හුදීජනක කලාව හැමතිස්සෙම ඒක ඕරල් ට්‍රැඩිෂන් එකක් අපිනෝ කටවචනෙන් ආපු තාත්තගෙන් පුතාට කියපු. ඊට පස්සේ ඒක හත්තිලවේ රාජකාරී ක්‍රම අහෝසි වුණොත් එක්ක ඒක බිඳ වැටෙනවා. ඊට පස්සේ ඒ ගම්මානවල හිටපු ගම්මර තිබ්බ ඒගොල්ලන් තිබුණානේ රාජකාරියක් මේ රජාට මේ රජාගේ කොටස යවන්න ඕන කුඹුර කොටලයි දීපු ගම්මරෙන් ඊට පස්සේ පන්සලේ කොටස යවන්න ඕන දේවකාරියක් හැටියට මේ පන්සලේ මේ මොකද්ද අපේ දළදා මාලිගාවේ වාර්ෂික මේ මංගල්‍යයේ ඒගොල්ල මුළු පරම්පරා ටික නටන්න ඕන වයන්න ඕන ඒක තමයි ඒගොල්ලන්ට තිබු දේවකාරී සහ රාජකාරී. ඉතින් සුද්දාපු ගමන් 1815න් පස්සේ රාජකාරකම අහුස්සනවා. ඒතර අරගෙන සිද්ධ වුණා වෙන තියෙන උප මේ ඊට පස්සේ ඇති වෙච්ච සමාජ සිස්ටම් එක අස්සට යම් ආකාරයක අධිග්‍රහණය වෙන ජොබ් හොයාගෙන උන සරලම කියනවා වෙන ජොබ් හොයාගෙන උන. ඉතින් ඒක ඇස්සේ තමයි ඊට පස්සේ ඇත්තටම විශේෂයෙන්ම 20 වෙනි ශතවර්ෂයේ මුලදී ආපෝය චිත්‍රසේනලා ඈ එතකොට මේ ඔය රවිබන්දුලගේ තාත්තලා මේ પરම්පරාවේ අයත් එක්ක මේකට නැවතත් අලුත් අර්ථකථනයක් එනවා. ඒ කියන්නේ ස්වදේශික කලාවන්ට යම් ආකාරයක ස්වදේශීය අනන්‍යතාවය සොයෑමේ
තැනක් ඒමත් එක්ක නැවතත්තර පැරණි ශිල්පීන්ගේ ඊළඟ පරම්පරාවල් විශේෂම එලිට් එකත් එක්ක හිටපු අය මේ මේ අපි තුමාර මේ මේ පාතරට හිටපු මේ මේ ගුරුනාන්සේ නෙවෙයි හැබැයි එලිට් එකේ හිටපු ඒ කලාවට සම්බන්ධ අධිවිචුද වේ නැවතත් පෙරමුණට එන්නට පටන් ගන්න. ඉතින් මේකෙන් නැවතත් පුනරුදයක් ඇති වෙනවා. ඉතින් මේක තමයි අත්‍තර මම හිතන්නේ මේක දීර්ඝ කතා කළ යුත්තක් තමයි. එක කාලයක ඔබ කියනවා එක කාලයක ඉහළම සමාජ ස්තරයේ ක්ෂත්‍රීය කුලයේ තිබෙන කලාව අන්තිමට 18 වෙනි ශතවර්ෂය වෙනකොට වැටෙනවා පහළම කුලය දක්වා. බොහොම ස්තුතියි. ඒ වගේම මේ 19 වෙනි සියවසේ අවසාන වගේ 20 වෙනි සියවසේ මුල වෙනකොට ඔබ කිව්ව විදිහට ඒක ධනේ හිමි පන්තියට හිමි වෙනවා. ඒ කියන්නේ ඇත්තටම දැන් උදාහරණයක් දීගොත් දේවාර සූර්යසේන වගේ හේතුව ස්වදේශිකයන්ට බලය යනවනේ. දැන් මේ එලිට් එකේ බලය පාලනය කරන ඉස්සෙල්ලාම පොලිටික් මේක අපිට පොලිටික්ස් වලින් ගන්නනවා. එක පැත්තකින් එංගලන්තයට යනවා ස්වදේශික ප්‍රාග්ධන හිමිකරුවන් ඈ අලුත් නැගගෙන ආපු වෙළඳපැලැන්තියෙන් එංගලන්තයට ගියාම ඒගොල්ලන්ට ගහනව නැති වෙන්න. ඒ කියන්නේ තාමත් කළුහමට ගහනකොට එංගලන්තේ සහ යුරෝපයේ ඒ කාලේ තමන්ගේම කොලොනි වලින් ඇවිල්ලා තමන් එක එකට ඔක්ස්ෆර්ඩ් එක වාරලා බැරිස්ටර් විභාග කරපු වෙන ගැහුව කුඩු වෙන බලන්න මාර්ටින් වික්‍රමසිංහගේ කෙටි කතාව මේ මේ මොකද්ද මේ සමාජවාදියා ඈ ඒකතකොට ඒගොල්ලෝ ඒ විලාවේ තමයි ඒ ලංකාවේ එලිට් එක එහි ගියාම පහළ පෙළ කල්ලෝ ඒගොල්ලෝ එකතු වුණා ගිහිල්ලා සුද්දන්ට විරුද්ධව කරලා ගහන සුද්දොත් එක ඒගොල්ලෝ තමයි සමාජවාදියෝ ඒගොල්ලෝ තමයි බීර් බීවි පබ්බල ඈ හිටපු පැලන්ති. එතකොට ඒගොල්ලෝ ලංකාවට ආවා. ඒගොල්ලෝ ලංකාවට ඇවිල්ලා ඉස්සෙල්ලාම හදාගත්තේ සමාජවාදී මූවමන්ට් එක ලංකාවේ. ලංකාවේ සමාජෝ ඒ මූවමන්ට් එක හැදෙන්නේ පළමු කණ්ඩායම. මොකද ඒ පබ්බල බීරබිබී හිටියේ මේ කම් කරපන්ති. ඈ මම මේ අවංකව මං හිතන එකක් තමයි නිකම් උපාසාත්මක ලෙස දැන් යුරෝපේ තියෙනවනේ බොලිවුඩ් ඩාන්සින් සායි බාබා දාන ඒවා. ඒ කාලේ තිබුණා නම් ඒවා මේ හාදියෝ යන්නේ කම්කරු පක්ෂත් එක්ක එකතු වෙන මොකද සායි බාබගේ මේ භජන් ගීක ඉන්නවා ඈ එතකොට ඒ වෙලාවේ තිබිච්ච ප්‍රතිරෝධය අපිට හිතා ගන්න බැරි ප්‍රතිරෝධයක් ඒ කියන්නේ අපි මෙහෙ එලිට් එකේ හිටපු අලුත නැගගෙන ආපු ධනපති පන්තියේ තරුණයෝ ගියපු ගමන් කුඩුව කරනවා ආ එතකොට ඒගොල්ලන්ට සිද්ධ වෙන ඒකට ප්‍රතිවිරුද්ධතාවයක් ඔයාලා ඒක ඇස්සේ උපරිම හොඳට යන්න ඒ හොඳට ගියපු එක පැත්තකින් ගියපු ගොඩක් අය ගියා පොලිටික්ස් වලින් දේවාර සූර්යසේන ගියා ආර්ට් වලින් මියුසික් වලින් දේවාර සූර්යසේන ගිහලා රොයල් ස්කූල් ඔෆ් මියුසික් එකේ මිනිහා හොඳම ටෙනර් සිංගර් වෙනවා ඈ ඒතර එයා ගිහිල්ලා රජිනීස්රත් සිංගර් කරනවා ඒතර ඒක එයාගේ achievement එක එයා ඒක අත්පත් කරගන්නේ අර ප්‍රතිරෝධයට විරුද්ධව කියන එකයි මගේ යෝජනාව ඒතර එයා ලංකාවට ආවට පස්සේ 956 වෙනකොට මේ සිස්ටම් එක අනිත් පැත්තට කැරකෙමින් යනවා ඈ එතකොට අමරදේවල එන්න පටන් ගන්නවා ඒ දෙන්න අතරමැදින් සුලිල් සාන්ත වෙනවා මියුසිකොලොජිකලි ගත්තොත් මේ දෙන්න අතරමැද පුරුක තමයි සුලිල් සාන්ත සුනිසාන්ත එයාගේ අනන්‍යතාවයක් කියන වෙස්ටර්න් ක්ලාසිකල් මියුසික් අනන්‍යතාවයක් පැත්තක දාලා වංග සංගීතයයි හින්දුස්ථානි දෙකම පැත්තක දාලා එයා වෙන ක්‍රමවේදයකට එනවා ඒක මම එයාගේ ජාන කිතුව මම පැහැදිලි කළා ඒක මගේ එක දවසක අපි කතා කරමු හැබැයි ඊට පස්සේ අපිට පුළුවන් හොයා ගන්නට මේ දේවර් සුරේන්ද්‍ර පස්සේ අමරදේව ආවට පස්සේ අමරදේව විසින් යෝජනා කරනවා අපි උපගුණතුමත් කිව්වා වගේ 60 දශකයේ වෙනකොට එනවා මේ ස්වදේශික එලිට් එක නැත්නම් ස්වදේශික ඇකඩමියානු බලය ඒ ස්වදේශික ඇකඩමියානු බලය ඇතුලේ අර කලින් තිබිච්ච එලිට් එකට මේ බලයක් නැති වෙනවා. ඉතින් ඒක ඇත්තටම මම හිතනවා බණ්ඩාරනායකුණාම අතන ඉඳලා ඇවිල්ලා සිංහල මේ මතවාදයේ ගේන එකෙන් මේකේ පැහැදිලිනේ එයා ගහන පැරඩොක්ස් එක. එහෙම නැත්නම් එයාගේ පැරඩොක්ස් එක නැත්නම් එයාගේ පරාවලය. එයාගේ ක්‍රමෝපාය. ඒතර ඒකත් එක්ක මම හිතනවා ඔබ කිව්වා වගේ දේවාර සූර්යසේනගේ වළංගු භාවය නැති වෙනවා. හැබැයි දේවාර සූර්යසේනට අද කාලේ වගේ බැටේ දුන්නේ නැහැ ඒ කාලේ. දේවාර සූර්යසේනගේ යම් ආකාරයකට සරච්චන්ද්‍ර උන්නහේ කියනවා සරච්චන්ද්‍ර උන්නහේ අර ඔහුගේ ස්වයං චරිත අපදානයේ නෝන එකක් හැටියට ඔහු හඳුන්වා දෙන පොතේ ඔහු කියනවා ඇත්තටම දේවාර සූර්යසේන ඔහු දවසක් කතා කළේ ඒ වාසනාව ඔහුට තිබුණා දේවාර සූර්යසේනත් එක්ක මේ දවස් දෙක තුනක් ඉන්න ඔහු කිව්වේ පෙරදිග සංගීතයක්වත් බටහිර සංගීතයක්වත් නැහැ පෙරදිග හඬක්වත් බටහිර හඬක්වත් නැහැ තිබෙන්නේ ශික්ෂිත හඬවල් සහ අශික්ෂිත හඬවල් ඩිසිප්ලින් වොයිසස් and undisciplined indisciplined voices කියලා ට්‍රේන් වොයිසස් and untrained voices ඒක තමයි මෙයා කිව්වේ කියලා
කියන්නේ දේවර සූර්යසේනගේ මතවාදය කියලා. මොකද දේවර සූර්යසේන පස්සේ කාලෙකදී අර වංග ගීතයත් එක්ක ඔහු නැවත වීරමලේ රොන්ගෙන යන ගීතය ගායනා කළාම ඔහුට යම් කාලෙක අර තිබුණට වඩා යම් ආකාරයකට හුදි ඒ වෙනකොට සංගවිදගුරු ගෝවිකම් කරු සමාජය හැදලි ඉවරයි. දැන් මේවා අවකාශයේ තියෙන වෙන මේවා තියෙන සමාජය ඇතුලේ සමාජය හැදිච්ච අර කාලෙදී 940 50 වෙනකන් හුදි ජනයාට සම්බන්ධයක් නැහැ පොලිටික්ස් එක. හුදි ජනයා වෙනම කලාපයක්. හැබැයි සංගවිදගුරු ගෝවිකම් කරු මූවමන්ට් එකත් එක්ක හුදි ජනයා කලා කරා මේ මුළු සංස්කෘතියම දේශපාලන සංස්කෘතියම ඒ ඇස්සේ තිබුණු සියලුම සංස්කෘතික ලක්ෂණ ටික මේ සම්ප්‍රේෂණය කරනවා කියන එක මගේ අදහස. ඒකෙන් තමයි අර හුදි ජනයා ඒ කියන්නේ යටත් වැසියා මේ ඡන්දදායකයා බවට පත් වෙන මූවමන්ට් එක ඇතුලේ තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට ඒකේ හිටපු ඒ කියන්නේ ඇත්ත හාදේ ඔක්කොම නැෂ්ට වෙලා යනවා. ජෝතිපාල එනවා. මොකද ජෝතිපාලව තමයි මම කිව්වා 40 දශකයේදී පස්සේ ජෝතිපාලව තමයි සාමාන්‍ය මිනිස්සුන්ට පේන්නේ. මොකද අපි මහලා තියෙනවනේ මේ සත් දෙකක් දීලා ගැලරි චිත්‍රපට බලනවා කියලා. එතකොට ග්‍රැමෝෆෝන් එකක් ගන්න කොහොමද සල්ලි නැහැ නේ ගුණා. දැන් මට මතකයි අපිට මේ මට බයිසිකලයක් ගන්න සල්ලි දීුණා චොපර් බයිසිකලයක් 980 දශකයේ. නැගේ තමයි උඹේ රජේසේවකගේ මගේ පියා. ඈ එතකොට හුදීජනේ ওই කාලේ කොහොමද මේ ග්‍රැමෝෆෝන් ගන්න? ඒක තමයි මියුසික් ආපු තැන. ඒ කපාටේ වැල්ව් එක. ඒක තමයි YouTube කියන්නේ. ඒ ආපු ටියුබ් එක. ඒ ටියුබ් එකෙන් තමයි ආවේ ග්‍රැමෝෆෝන් ටියුබ් එක. අනිත් පැයට හුදීජනයන්ට මං කිව්වේ ඉස්සර තිබුණේ අර ඉදිරියට නාඩගමක් ඈ කෝලමක් ඒගොල්ලන්ගේ රසවින්දනය හැදුනේ ඒ වලින්. කෝලම් වලට hina වෙන්න, කුණු වරප් වලට hina වෙන්න. ඈ ඒකනේ ටෙනිසන් කුරේලා නර්ගපාද්දි මිනිස්සු යන්නේ පාර්ලිමන්ට් ජෝක්ස් වගේ චිත්‍රපට හදද්දි රංජන් රාමනායකල මේගොල්ලෝ කඩාගෙන ගිහලා බොක්ස් ඔෆිස් වාර්තා බින්දින්නේ. ඒකෙම අනිත් පැත්තනේ බහුතර ඡන්දදායකයන්ගේ චර්යාව. ඒ ඔක්කොම එකක් අනෙකෙහි මේ සම්බන්ධ දේවල්. ඉතින් මම කියෙමින් හිටියේ අර මේ සාමාන්‍ය ජනතාවට ඇත්තටම පුළුවන් උනේ අර ෆිල්ම් එක ආවට පස්සේ සත දෙකක් දීලා ගැලරියට ගිහිල්ලා බලන්න. ඒ අපේ ওই ආලුවන්ගේ තාත්තලා සීයලා මුත්තලා කියලා දිනන දෙල් කඩලා විකුණලා සත දෙකක් හොයාගෙන ගිහින් චිත්‍රපට බැලුවා කිය. සිම්පල් දෙයක් දෙල්ගේ ඩිවයිස් එකක් කරුවා පොලේ වික්ක සත දෙකක් ගත්ත බැලුවා චිත්‍රපට. ඒ චිත්‍රපටයේ දැක්කම ඒගොල්ල විශාල රූප විශාල ශබ්ද අන්න ඒගොල්ලන්ගේ කන්ටි උන්නුනා ඒ අලුතෙන් ආපු සංගීත සංස්කෘතියට. ඒක තමයි ජෝතිපාල වීරයෙක් වෙන්නේ. අවශ්‍යයෙන්ම ජෝතිපාලගේ සින්දු හොඳද, යා පිච් එකට සිංකලාද, යා මොන වගේද? ඒක නෙවෙයි. දැන් ජෝතිපාල රංගපෑවම එයා හිටුන්නේ නැහනේ. මිනිස්සුන්ට ඕනුනේ ගාමිණි පොන්සේක රංගපාණ්ඩයි ජෝතිපාලගේ හඬයි. ජෝතිපාල ආපු ගමන් සෙට්ුන්නේ නැහැ. ඉතින් මම කියන්නේ මේවා මේවා සයිකලොජිකල් කාරණාක් තියෙනවා. මේක සෝෂල් සයිකලොජිකල් කාරණාක් තියෙනවා. නමුත් මම කියන්නේ අර ඒ දෙබෙතුම සාමාන්‍ය හුදීජන රසිකත්වය හැදෙන්නට බලපාන ඓතිහාසික සංස්කෘතික තාක්ෂණික ආගමික සමාජීය කාරණාවල් තියෙනවා. ඒවා නොසලකමින් අපිට මේ රසිකත්වය කියන මනෝභාවය විග්‍රහ කරන්නට බෑ. ඒ කියන්නේ අපි ගොඩක් අය කියන රසිකත්වය කියලා කියන්නේ මේ දෙයියෝ දූපේ එකක් ඒක මේ රසවින්දන හැකියාව ලැබෙන්නේ දෙයිය වගේ දේවවාදයක් කියනවා. නෑ මේක පොළවෙන් එන එකක්. මේක සමාජයෙන් එන එක. මේක අන්තර්පුද්ගල සම්බන්ධතාවයෙන් මේක ප්‍රාග්ධනයත් එක්ක එන දෙයක්. ඉතින් ඒකයි. සහෝදරගේ ප්‍රශ්න මම ඉතාලම කැමතියි. මේ ස්තුතිවන්ත වෙනවා මේ පැහැදිලි කිරීම. මම දන්න ඔබ දනිමින් ඔබ මට මේ ප්ලැට්ෆෝම් එක අතල දුන්නේ මේක කියන්නේ. ඉස්සරේ මුදිත කතාමුණියන්ට අවමානයකට ගෙනාවට තවත් අපිට දැන් 12 වෙනකන් විතරයි මේකේ කාලය වෙන් වෙලා තියෙන්නේ. ඔබට තවත් ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න දෙක තුනක් ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න පුළුවන්. කෙටියෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. හරි ඒ අතර වාරේ මම යසමාන බල යමක් කියන්න මම අර අපේ මුදිත ආචාර්යතුමා කිව්වේ ගත්තේ මම කියනවා ඔය මාක්ස් කියනවා මාක්ස් අප දන්න කාරණා මාක්ස් කියනවා මීට කලින් හිටපු දාර්ශනිකයෝ ඔකලේ ලෝකේ විග්‍රහ කරන එක අපි කරන්නේ ලෝකේ වෙනස් කරන එක කියලා මං කියන්නේ ඒකයි. අපි දන්නවා සිද්ධුනේ මොකද්ද කියලා අනිත් අය සිද්ධුනේ මොකද්ද කියලා දැනන් හිටියෙත් නෑ ඒගොල්ලෝ නිකන් يعني තමන් පුළුවන් තරම් සංගීතයක් හදමින් මොන හරි කරන්න. හැබැයි අපි දනිමින් එක වෙනස් කරන්නට ඕනේ. ඒක තමයි මං හිතන්නේ මේ අද වැඩසටහනත් මම ඔබට ස්තුතිවන්ත වෙන්නේ මගේ දේවා මයිකල් සහෝදරයා මේ වැනි වැඩසටහන් අත්‍යවශ්‍යම වැදගත් මගේ තුෂාර චමින්ද සහෝදරට ස්තුතිවන්ත වෙනවා. සහ මුදිත සහෝදරයා ඔබේ ඔබේ ඉන්පුට් එකට ඔබේ කැළඹීමට ඔබේ කැළඹීමට ඔබ මාව කැළඹීමට මම ස්තුතිවන්ත වෙනවා. මේ මං හිතන්නේ මේව තමයි මේ වෙනස් කිරීමේ ප්‍රයත්න. හොඳයි තවත් ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. චැට් බොක්ස් එකේ ඇත්තටම මේ තිබුණා මේ ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කළා මේ රැක් මියුසික් ගැනයි ඊට පස්සේ වොයිස් ට්‍රේනින් ගැනයි.
ඉතින් මම ඇත්තටම ඉදිරිපත් කරපු දරුවන්ට කියන්න කැමති සංගීත ශානරයන් සහ සංගීතඥයන්ද කියලා සජීවී වැඩසටහනක් ඇත්තටම අපි ඉදුවේ පුතේ කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඔබට පොරොන්දු වෙනවා. ඒකට හොඳම පිළිතුර තියෙන්නේ මං හිතන්නේ නේද නදීක ගුරුගේ මෙතුමනේ එතන තියෙන්නේ මෙතුමාව සේවනය කරන්න. මේ දරුවා මට ගොඩක් මගේ ෆෝන් එකට දැන් මේ වෙනකොට කතා කරා. සේවනය කරන්න පළවෙනි අවස්ථාව ලබා දෙනවා කියලා ඔබට පොරොන්දු වෙනවා සංස්කෘතික කේන්ද්‍රයේ හැටියට. ඒ නිසා පිළිතුරක් ලැබෙවි. ડોક્ટર તુષાર මොකද අපි තවත් ප්‍රශ්න තියනවාද ඉදිරිපත් කරන්න? මම හිතන්නේ දේව මේ chat box එකේ තියෙන තව එකක් ස්වභාවිත ගීත අකමැති බව සාහිත්‍ය නොදැන සිටීම වැනි කාරණා විශේෂයෙන් මේ මේ generation gap එක ගැන ප්‍රශ්නයක් අහලා තිනවා. මම හිතන්නේ ඉත කෙටි හැඳින්වීමක් කරන්න දැනගන්න කැමතියි කියලා අහලා තිනවා මේ generation gap එක ගැන. මම හිතන්නේ නදීක ගුරුගේ සහෝදරයා ඒ කියන්නේ යම්කිසි කලාවේ මූලික සංඝටක දැනගෙන තිබීම අවශ්‍යයි කියන එක මාත් පැහැදිලි කළානේ. يعني කෙනෙක්ට මං කියන්නේ කෙනෙක්ට පොතක් කියවන්න බෑනේ භාෂාව දන්නේ නැත්තම්. අපි තුමු ලෝකේ තියෙන හොඳම සාහිත්‍ය පොත් තියෙනවා ගෙදර. අපි භාෂාව දන්නේ නැහැ. එහෙනම් අපි කරන්න ඕන පළවෙනි එක අයන්නේ සිට භාෂාව ගත යුතුයි. සංගීත රසාස්වාදය කියන්නේ ඒකයි. සංගීතය කියන්නේ මානව පරිණාමයේ අපි කියනවා ඒක සහජාශයක්. ඒ කියන්නේ ඕන කෙනෙක්ට සංගීතයට සහාත්මික වෙන්න පුළුවන් බව ඇත්ත. දැන් අපිත් කියනවාගේ අපිට මියුසික් අහන්න පුළුවන්, අපිට සෙට් වෙනවා, අපිට බයිලා කියලා නටන්න පුළුවන්, අපිට ඕන නම් අමරදේව මියුසික් අහන්න පුළුවන්, ඒත් පුළුවන්. හැබැයි ඒක නේ මා කියන්නේ ඒක දැන් අපි කියන්නේ අපිත් අපි පත්‍ර කියවන්නේ එතනපර එහෙම නෙමෙයි පොතක් කියවල ඒ පොතේ කර්තෘ කවුද දැන් අපි දන්නවා මාර්ටින් වික්‍රමසිංහ පොතක් කියවනකොට අපි වාඩි වෙලා අපි දන්නවා කියවන්නේ මේ මාර්ටින් වික්‍රමසිංහ පොත කියවන්නේ දෙන්නේ නෙමෙයි අපි කියවන්නේ මේ සයිමන් නම් ගත්ත ගමක පොත සාපේක්ෂණී අපි අතර ගත්ත ගමන් අපි කියවන්නේ වෙන මනෝභාවයක් අපිට ඕන වයින් වීදුරක් අතට ගානේ ඒ පොත බලන්න ඈ මනෝභාවය සකස් කරගන්න මා කියන්නේ يعني කලාකෘතියකට ප්‍රවේශ වන්නට ප්‍රධානතම කාරණාව තමයි කලාකෘතිය නිර්මාතෘ ගැන දැන ගැනීම. ඈ කලාකෘතිය නිර්මාතෘ ගැන දැන ගැනීම. මේ නිර්මාතෘගේ මනෝභාවයන් දැන ගැනීම. ඈ එතකොට ඒක හරියට ඒ කියන්නේ සින්දුවක් අහන්න කලින් භාෂාව දැනගන්න ඕන මියුසික් පොඩ්ඩක්වත් දැනගන්න ඕන. එහෙම නැතුව ඇත්තටම මට නම් තේරෙන්නේ නැහැ. يعني දැන් පොඩි කාලේ මට තේරිච්ච එකක් තමයි මට පොඩි කාලේ හැම ඉංග්‍රීසි සින්දුවක්ම ඒක වගේ හැම වෙස්ටර්න් ක්ලාසිකල් මියුසික් පීස් එකක්ම ඒක වගේ. මම පොඩි කාලේ යව්වා පියානෝ ඉගෙන ගන්න මගේ අම්මයි අම්මා ඇත්තම තාත්තා නෙමෙයි. අම්මා යව්වා මාවයි අයියවයි. මට අවුරුදු මං හිතනවා 10ක් විතර ඇති. මේ ලෝහත් තිලවක් මට තේරෙන්නේ නැහැ. මට සෙට් වෙන්නේ නැහැ. මොකද ගෙදර පියානෝ සද්දයක් නැහැ. ගෙදර තියෙන গিitar එකක්. මට গিitar ගහන්න පුළුවන්. හැබැයි සමහර නෝට්ස් මට තේරෙනවා. හැබැයි ඒගොල්ලෝ ගහන්න දෙන පීසස් ඒ ගහන හැටි ඒ ස්වර බලලා ගහන්නේ ඒව මට තේරෙන්නේ නැහැ. මම වැඩේ අතාරිනවා. ඉතින් ඒක තේරෙන්න නම් ඒක ඉගෙන ගන්න එපේ. දැන් මං වැඩේ අතහැරලා මම කියනවා පියානෝ ගහන මේ තේරුම්ම නැ බීතෝන් මියුසික් මට තේරෙන්නේ නැහැ. තේරෙන්න නැත්නම් ඉතින් කමක් නැහැ. ඉතින් MS ප්‍රනාන්දු සිංදු අහගෙන ඉන්න. ඒකත් හොඳයි ඉතින් අඩු ගන්න. ඈ හැබැයි ඒක මම කියන්නේ මේ ජෙනරේෂන් ගැප් එක කියන එකේ තවාර්ථයක් තියෙනවා. يعني මේවා දැනගන්න ඕනේ. يعني සංගීතයේ රස විඳින්න නම් ඒ සංගීතයේ තියෙන සංඝටක දත යුතුයි. ඈ පොතක් කියවන්න නම් පොතේ මූලික සංඝටකයේ භාෂාව භාෂාව කියවීමට දත යුතුයි. කියවීමට සහ ප්‍රතික්‍රියවීමට. කියන්නේ කියවනවා කියන මේ අර ග්ලාන්ස් එකක් දාගෙන නේ කියන්නේ නැත්නම් උඩින් බලන එක නෙවෙයි. ඒකේ තියෙන අන්තර්පටිතයන් කියවන නේද? දේව සහෝදරයා අන්තර්පටිතයන් දක්වා. කියන්නේ මේක ඇතුලේ තියෙන තව සබ් ටෙක්ස් මොනවද? ඒවත් කියවන්න පේන්න ඕන. මියුසික් වලත් ඒ වගේ. ඉතින් මේක අමාරු දෙයක්. සංගීතයේ රස විඳින්න ඉගෙන ගත්ත කෙනෙක් තරම් සතුටින් ඉන්නේ නැහැ කෙනෙක්. හොඳට මතක තියාගන්න. ඒකට මහන්සි වෙන්න ඕන. ඕන කෙනෙක් නිකන් මේ දෙයියෝ දිලා වගේ සංගීතය අහන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට කියන්න පුළුවන් මට අරකට අහන්න පුළුවන් මේකත් අහන්න පුළුවන් කියලා. හැබැයි කවුරු හරි ඕම මොකක්ද ඇහුවේ කියලා කියන්න දෙන්න මේ සද්ද හොඳයි. අර ෆීල් එකක් ආවා වගේ තමයි කියන්න දෙන්න. එහෙම නෙවෙයි. තමන්ගේ භාෂා ලෝකේ පුළුල් වන්නට තමන්ට තේරෙන ප්‍රමාණයත් වැඩි වෙනවා. අර પરම්පරා කතන්දරයකට මම කියන්නම්. දැන් ඔය પરම්පරාව කියලා කියන්නේ ඇත්තටම පුද්ගලික දෙයක් හැටියට මම සලකන්නේ නැහැ මුතු සහෝදරයා, දේව සහෝදරයා සහ මේ විද්‍යාර්ථීනි තරුණ දැන් ගොඩක් අය මේ પરම්පරා අර්බුදය ගන්න පුද්ගලික කෝණයකින්. එහෙම නැත්නම්
භෞතික කෝණයකින්. ඉතින් මම කියන්නේ ඒ ඒ પરම්පරා අර්බුදයේ එන ප්‍රධානම එක politics and technology කියන එක. Economic, political economy and technology. ওই දෙක තමයි પરම්පරාව තීන්දුව කරන්නේ. දැන් උදාහරණයක් ඇරෙන પરම්පරා ගොඩක් මේ මේ પરම්පරා ඇතුලේ තියෙනවා කියලා අපිට තේරුම් ගන්න ඕන. මේක තා වැදගත්ද මම කියන්නේ. දැන් අපි හිතන්නේ પરම්පරාවක් කියන්නේ ඔන්න 80 પરම්පරාව එකක් 90 પરම්පරාව එකක් අද 10 එහෙම නෙවෙයි. 80 අපි තමු પરම්පරාව ටෙක්නොලොජි වයිස් ගත්තොත් එහෙම එකක්. ටෙක්නොලොජි වයිස් ගත්තොත් එහෙම ආඩිපිතේකස් ඉඳලා ගල්ලායුදේකත් එකන් ඉඳලා ගත්තොත් එහෙම ටෙක්නොලොජි වයිස් ගත්තොත් එහෙම කාර්මික විප්ලව වෙනකොට ගටෙන්බර්ග් මුද්‍රණ යන්ත්‍රය හොයාගත්තා පුනරුදේ කියලා රෙනෙසාන්ස් කියලා කියන එක. එතනට ආනකම අර පැපිරස් පත්‍රවල ලිව්වේ එක මුද්‍රණ යන්ත්‍රය හොයාගත්තා ඊට පස්සේ මේක බහුගුණ වෙනවා මේ 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 පරිණාමය. ඒතකොට પરම්පරාව එතනින් ඉඳන් ඉතා වේගෙන් પરම්පරාවන් වෙනස් වෙන පටන් ගන්නවා. ඈ මියුසික් ගත්තා music වල වේගය රෙනෙසාන්ස් එකට පස්සේ තමයි ඔක්කොම එන්නේ medieval එකට එනකන් එන්නේ රෙනෙසාන්ස් එකෙන් තමයි music ලියන්න පටන් ගන්න. ඒ කියන්නේ music ලිව්වට පස්සේ මෙතන ලියන එක අතන අතන ගහනවා අතන ගහන එක මෙතන ගහනවා music මුද්‍රණය වෙලා යනවා නේ. එතකොට ටෙක්නොලොජිය ඇස්සේ પરම්පරාව කියලා කියන්නේ එකක් ඈ. එතන අපේ ටෙක්නොලොජිත් එක්ක ගත්තොත් අපේ ටෙක්නොලොජි කියලා කියන්නේ තමයි අපේ රාජාණ්ඩු යුගයේ හිටියා කරත්ත තල්ලු කරන් ගියා උකුණම් මේකත් මේක පිට මේ මේ මොකද්ද දෝලාව කරේ තියාගෙන ගියා නැහ. ඊට පස්සේ ඔන්න 1900 පස්සේ අපි කම්කරු බවට පත් වුණා. පොඩි පිරිසක් පොලිටික්ස් වලට ගියා. ඊට පස්සේ ඔන්න 940 50 වගේ වෙනකොට පොඩ්ඩක් වෙනස් වුණා. අපේ සමාජය වෙනස් වෙච්ච අනුක්‍රමය ඉතා ස්ලෝනේ. ඉතා ස්ලෝනේ පොලිටිකලි ගත්තොත් එහෙම. තාමත් රාජාණ්ඩු යුගයේ කාලේනේ අපි ගත කරන්නේ. එතකොට પરම්පරාව කියලා කියන්නේ හැම අර්ථෙම එකක්. දැන් මියුසික් මං එකයි කිව්වේ ටෙක්නොලොජි ගත්තොත් එහෙම ඔන්න ග්‍රැමෝෆෝන් එක එනවා. ඊට පස්සේ එනවා රේඩියෝ එක. ඊට පස්සේ එනවා EPLP තැටි. ඈ ඊට පස්සේ එනවා කැසට් එක 80. ඊට පස්සේ එනවා CD එක 90. ඊට පස්සේ 2000 දී ඉන්ටර්නෙට් එනවා. ඈ එතකොට මේ දශකෙන් දශකයට එක්තරා විදිහකට මේ ටෙක්නොලොජි ගත්ත එක මේක යාවත් කාලේ නෝ. හැබැයි mentally politically politically කොහෙද ඉන්නේ? කොහෙද ඉන්නේ? එතන પરම්පරාව කියන සංකීර්ණ කතාවක්. ඒ પરම්පරාව ගමු අපි හිතන්න නරකයි මේ රූකාන්තුගේ પરම්පරාව. එහෙම ගන්න නැහැ. කසුන් කල්ලාරගේ પરම්පරාව, කේමදාසගේ પરම්පරාව, රෝණ විරසිංගේ પરම්පරාව. එහෙම ගන්න නැහැ. પરම්පරාවන් ටෙක්ස්ට් ගොඩක් මේක ඇස් යනවා. ටෙක්නොලොජි එකේ මෙහෙම ඒකනේ ළමයි නෙමේ. මෙච්චර රුපියල් 49 එකට ලෝකෙම අතේ තියෙනකොට ඔයගොල්ලෝ මොනවද මේකේ බලන්නේ? ඒකට ඒක හේතුව තමයි. ටෙක්නොලොජි වලින් අපි ඉතාලි ඉදිරි પરම්පරාවක ඉන්නවා. අයිඩියොලොජි වලින් අපි ඉන්නවා ඉතාලම පසු પરම්පරාවක. ඉතින් ඒක තමයි කතන්දරය. මම හිතන්නේ මේ ආචාර්ය දේවමයිකල් සිල්වාමෙතුම මේ තව chat box එකේ මම හිතන්නේ ප්‍රශ්න එක වගේ ප්‍රශ්න කීපයක් අහලා තිනවා. මේ රුහුණු විශ්වවිද්‍යාලයෙන් පිට ඉන්න විද්‍යාර්ථීන් ඒ වගේම සිසුන්ට මේ වගේ වැඩසටහන් වල සහභාගි වෙන්නේ කොහොමද කියන එක මම හිතන්නේ උපකෝලතුමත් කීප සැරයක්ම කිව්වා. මේකට දැන් රුහුණු විශ්වවිද්‍යාල විතරක් නෙවෙයි මොකද අනිත් විශ්වවිද්‍යාලවල සිසුන්ගේ සහභාගිත්වයත් ඉතාම වැදගත් කියලා. මම හිතන්නේ ඒකට අපි යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි ඉදිරියේදී. අනිවාර්යයෙන්ම දරුවනේ මේ වැඩසටහන් මාලාව මාර්ගතව පටන් ගත්ත දවසේ ඉඳලම සියලුම විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට ඒ වගේම බාහිර සියලු සම්භාවනීය ඔබ සැමට විවෘත කරපු වැඩසටහනක් මේක. මොකද සීමා කිරීමක් නැහැ. අපේ 500 දෙනෙකුට ඇත්තටම මේ වැඩසටහන හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මේ පිළිබඳව අපි හැමදාම විශේෂයෙන් මගේ අපේ ආචාර්ය තුෂාර චමින්දගේ අපි හැමදෙනාගේම අපේ විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවර සම්බන්ධීකාරකවරුන්ගේ වෙබ් අඩවිවල හැම පීඨයක වෙබ් අඩවිවල විශ්වවිද්‍යාල වෙබ් අඩවියේ අපි මේ පිළිබඳව පූර්ව ප්‍රචාරක කටයුතු කරනවා. ඒ දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන් පුද්ගලිකව ගත්තොතින් ડોક્ટર චමින්ද තුෂාරයන්ගේ වගේම මගේ මුහුණු පොතේ දේවමයිකද සිල්ලා ගියොත් අපි හැම වෙලාවෙම මේ පූර්ව ප්‍රචාරක කටයුතු කරනවා. ඒ හරහා ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් ඇත්තටම මේ වැඩසටහනට. ඒ වගේම මේකම තවත් අහලා තිබුණා අපේ දරුවෝ මේ මේ වැඩසටහන මේ මුලදී මේකට සම්බන්ධ වෙන්න බැරි වුණා. මේ වටිනා හරවත් මේ වැඩසටහන නැවත අපිට අහන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපේ වෙබ් අඩවියේ මේ වැඩසටහන මේ ආකාරයෙන්ම අපි පළ කරන කිසිදු සංස්කරණයකින් තොරව. ඒ වගේම ඉදිරියේදී සංස්කෘතික කේන්ද්‍රයේ වෙබ් අඩවිය නිර්මාණය වෙලා තිබුණා. ඒකෙත් අපි මේ සියලුම මේ දක්වා කරපු සියලුම මෙතුමාගේ වගේම
සියලුම දේශනයන් අපි ඒකට ඇතුළත් කරන්න කටයුතු කරනවා. අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාල වෙබ්පඩුවේට ගිහිල්ලා තව සතියකින් අපි මේක ඇතුළු කරනවා, අප්ලෝඩ් කරනවා. ඔබට මේකට දැනගන්න පුළුවන් ඇත්තටම. දේවමයික ආචාර්යතුමා ඇත්තටම මම දැක්කා සවුන්ඩ් රිපීටේ, එතකොට කැලණි විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් මේකට එකතු වෙනවා. ඔව්, ඒ කියන්නේ ලංකාවේ ගොඩාක් විශ්වවිද්‍යාලවල දරුවෝ විවිධ කේස් වල දරුවෝ සම්බන්ධ වුණා. ගියවර වැඩසටහනත් අපි කවිමඩුවක් කරා. ඒකටත් ඇත්තටම සම්බන්ධ වුණා. විශේෂයෙන් වෙනත් පර්යේෂකෝ විශාල ප්‍රමාණයක් මේකට අද දවසේ සම්බන්ධ වෙලා ඉන්නේ. දුම මේ ශාස්ත්‍රීය උනන්දුවක් තියෙන බවක් පෙන්වුණා. මේ කොහොමද ඔබතුමා සම්බන්ධ කරගන්නේ, ඊට පස්සේ ඉදිරියේදී මේවා කරන්න කොහොමද? ඒකෙන් පේනවා ඇත්තටම විශාල මේ සතුටු කඳුළු දනවන අවස්ථාවක් ඇත්තටම මේක. ප්‍රකාශයක් කරගෙන කිව්වා අපි මේ වැර දරන්නේ ඔබතුමා වගේම. අපි මේ මං හිතන්නේ විශාල කාලයේ මිඩංගු කරලා ඔබතුමා සත්භාවයෙන් ඇත්තටම මේ කරපු කාර්ය වචනයෙන් අපිට නිම කරන්න බෑ. ඒ අර කිව්ව උදාර පරමාර්ථ අරමුණු තුල ඉඳන් තමයි ඇත්තටම මෙතුමල්ලා වගේ අය මෙවැනි වැඩසටහන් වලට සම්බන්ධයෙන් දැන් පැය 4කට ආසන්න කාලයක් තිස්සේ අපි එතුමා වතුර වීදුරුවක්වත් මං හිතන්නේ බොන්නේ නැතුව රැඳිලා ඉන්නවා. ඒක ඇත්තටම හෘදයාංගම අපි අගය කරනවා. හරි, අපි අර සතුටු කඳුළු එක පැත්තකින් දනවන ඇත්තටම සහෝදරාත්මක ඔබ සීලු දෙනවා පවා. මම හිතනවා මටත් කල්පනාවට රාත්‍රී ආහාරයක් ගත්තේ නෑ නෝ කියලා. නැදිලෝ සංගීතයේ භාවය පිළිබඳව හැඳින්වීමක් කරන්න කියලා කියනවා. මං හිතන්නේ ඒ පිළිබඳවත් කෙටියෙන් යමක් කරෝතින් ඔබතුමාට බොහොම පිං කියලා ඒ දරුවා කියනවා කවුරු හරි. ඔව්, මේ මගේ ගීත ඉල්ලන මේ විද්‍යාර්ථීන් මම ස්තුතිවන්ත වෙනවා. මේ මම ඒ ගීත කීපෙක ගායනා කරන්නම්, ගීත සහ මගේ අනිකුත් සංගීත සංරචනාවන් ඔබ සබකෙ දදා ගන්නම්. බොහෝ දෙනෙක් දන්නේ නැහැ මගේ සංගීත සංරචනාවන් සමහර කන්සර්ටෝවන්, සමහර ඔපෙරාවන්, සමහර සිනමා සංගීත සංරචනාවන්. ඒ නිසා මම ඇත්තටම 2020 අවසාන වෙනකොට සංයුක්ත කියන්නේ සංගීත සංහිතාවන් නැත්තම් සංගීයන් හයක් මා යෝජනා කර තිබෙනවා එළියට ගන්නට. මගේ සිනමා සංගීත එකතුව, එතකොට මගේ ටෙලි නාට්‍ය සංගීත එකතුව, මගේ වේදිකා නාට්‍ය සංගීත එකතුව, මගේ ෆියුෂන් සංගීත එකතුව, මගේ ෆෝක් ෆියුෂන් එහෙම නැත්නම් ජන අනුකලන සංගීත එකතුව සහ මගේ ගීත එකතුව, ඔය තරුණයෝ ඉල්ලන ආදී ගීත, ඔය එවැනි ගීත, ඒවා ගීතත් ඉතින් මගේ තුල තිබෙනවා. මේ මගේ සංගීත එකතුව. ඉතින් මේ කොම්පිලේෂන්ස් 6 එළියට දාන්නට කල්පනා කරමින් ඉන්නවා. ඉතින් සංගීතයේ භාවය ගැන කතා කරන එක ඇත්තටම ඒක මම නිකන් කෙටියෙන් කියන්නම්. ඒ කියන්නේ සංගීත අපි මේ කතා කරපු දෙයම සම්ප්‍රයුක්ත ඇතරම් මේ කතා කරපු දෙයම තමයි. ඒ කියන්නේ ස්තුතිය සිඳුපත්තුලේ ගීතයට, ස්තුතිය, බොහොම ස්තුතිය. ඉතින් මා කමියුනිටි ගැන භාවය, සංගීතයක් උත්පාදනය වන්නේ කොහොමද, සංගීතයක් පටන් ගන්න කොහොමද? ඒක පටන් ගන්න ඉන්ස්පිරේෂන් එක නැත්නම් ආරම්භණයක්. සංගීතයක් උත්පාදනය වන්නේ සංගීතඥයෙක්ගේ මනසෙහි, එහෙම නැත්නම් කවියක් උත්පාදනය වන්නේ කවියෙකුගේ මනසෙහි, එහෙම නැත්නම් වස්තු බීජයක් උත්පාදනය වන්නේ නවකතා කරුවෙකුගේ මනසෙහි යම් ආරම්භණයක් නිසා, යම් ඉන්ස්පිරේෂන් එකක්, යම් අභිප්‍රේරණයක් නැත්නම් යම් මොටිවේෂන් එකක්, එහෙම නැත්නම් යම් කම්පනයක් අපි කියනවා සහකම්පනයක් නිසා, ඒක සහකම්පනය උත්පාදනය වන්නට පුළුවන් ඔබේ අත්දැකීමකින්, ඔබේ අපට සමාජිකයෙකුගේ ජීවන අත්දැකීමකින්, එහෙම නැත්නම් ඒ අත්දැකීම මත ඔබේ කල්පිතයකින්, එහෙමත් පුළුවන් කල්පිතයකින්. අපි කියන මැජිකල් රියලිසම් කියලා අලුත් ප්‍රවණතාවක් එනවා සාහිත්‍යයේ. අපි කියන මැජිකල් රියලිසම් එක නානවිද සිංහල වචන. එතකොට එක්කෝ එක යථාවක්, ඔබේ යථාවක් නැත්නම් ඔබේ අනේකාගේ යථාවක්, එහෙම නැත්නම් යථාවන් මත පදනම් වූ කල්පිතයක්. මේක තමයි ඉන්ස්පිරේෂන් එක. يعني අපි හිතමු සරලව ගත්තොත් එහෙම ක්ලරන්ස් ජීවර්ධන කියනවා, ඔහුට ගීතයක් හදන්න ඕමනා වුණා එක්තරා ප්‍රොඩියුසර් කෙනෙක්ගේ වැඩසටහනකට. ඔහුට සින්දු ආවෙම නැහැ කියලා. ඉතින් ඔහු ඒකට ගිහිල්ලා මේ YouTube එකෙම තියෙනවා ඒ ඉන්ටර්වියු එක.
ඊට පස්සේ ඔහුට සල්ලි හම්බුණා ඔහුට තිබුණේ ඒ නිෂ්පාදකවරයාට ගීත නිර්මාණය කරන්න කැසට් එකක් ගහන්න ඒකට ක්ලරන්ස් තරල්ලි හම්බුණා හැබැයි අර සින්දු ඔලුවට එන්නේ නැහැ ඉතින් යාගෙන මට කාමරයක් හම්බුණා නුගේකට මගේ යාළුවෙක්ගේ ගෙදර මාව නාතර කළා මගේ කාමරයක් තිබුණා ගිටාර් එකක් තිබ්බා ඇඳක් තිබුණා මේසයක් තිබ්බා මං ඉතින් පුටු උඩටලා ලියන්න උත්සාහ කළා මොකුත් ඔලුවට ආවේ නැහැ පස්සේ මම ලිව්වා ගීතයක් ලියන්නේ කෙසේදෝ කාටදෝ කා ගැනදෝ කියලා ඔහුගේ අර්බුදයම ඔහු ප්‍රකාශනයේ බවට පත් කළා කියලා. ඒ වචන වලින් කිව්වේ නෑ අර්බුදයෙන් ප්‍රකාශ ඒක මම කියන එක මගේ ඇනලිසිස් එක. ඒක නමුත් ඔහු කිව්වේ ඔහුගේ අහිංසක වචන වලින් ඔහු කිව්වේ යාට හිතුණා කියලා ගීතයක් ලියන්නේ කෙසේදෝ කාටදෝ කා ගැනදෝ කියලා එයා ලියනවා ඒක. එසගේ ඊට පස්සේ යාගේ ඒක ඒක තමයි යාගේ ආරම්භණය. යාගේ ඉන්ස්පිරේෂන් එක. දැන් මොකද්ද අත්තිලා ලියන්නේ කියන එක. ඔහු එයම වචනයට දානවා. ඊට පස්සේ ඒක සංගීතය කවනවා. ඒ වගේම මම අර කිව්වා වගේ ඒ ඉන්ස්පිරේෂන් එක තමයි මුස්සෙස් සයින් එකේ බීතෝවන් කරන්නේ. ඒ වගේම කේමදාස යන් වතාවක් මට මතකයි ඔහුගේ මගේ කාලයේ මවුනි සම්ධනිය නිර්මාණය කළේ කෙසේද කියලා ඔහු පැහැදිලි කරද්දී ඔහු කිව්වයි කියලා. ඔහුට මේකේ තීමාව නැත්තම් කියන මොටිෆ් එක කියලා. මේකේ පළමු පුංජය නැත්තම් පළමු මේ නිර්මාණ පින්ඩය පිඩ පළවෙනි පටන් ගන්න. ඔළුවට ආවේ නැහැ. එතරම් නොඑක් දේවල් උත්සාහ කළා ඔහු මෙහෙම බිම පෙරලි 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 ගිහිල්ලා අර ජනේලෙක එල්ලිලා හිටියා ඒත් මේක ආවේ නැහැ මේ ඊට පස්සේ ඔහු ඔහොම ඉන්නකොට ඔහුගේ නහයට ආවා කියලා අර අම්මගේ කුඩා කාලේ අර ඔහු වාද්දුවේ ඒ වාද්දුව පැත්තේ මේ ගැමිලියන් දීවර කාන්තාවන් උන් පාත්‍රට පැත්තේ කොහොමත් ඔබ දන්නවා ඇති පාත්‍රට උදුවේ දන්නවා ඇති අම්මලා නැත්නම් ආච්චිලා තමන් එදිනා යටි කයට අඳින රෙද්දට උඩින් තවරෙද්දක් අඳ ගන්නවා කම්බායක් ඒක අඳගන්නේ වැඩ කරද්දී අර යුරෝපේ ඒප්‍රන් එකක් අඳිනවා වගේ උඩින් අඳින ඒප්‍රන් එක වගේ. ඒතර යටින් අඳින අර කම්බායට උඩින් අඳින එක ඒක ඒක තමයි අර දැලි මෙහෙම පිහදාන්නේ වතුර මෙහෙම හොදලා විසික් කරලා ඒ ඔක්කො පිහදාන්නේ මේකේ. ඒතර රාත්‍රී කාලේදී කේමදාසයන් කුඩා දරුවෙකු සිටියේදී ඔහු නිින්දර යද්දී ඔහුගේ ඇඟ මත මේ රෙද්ද එලනවායි කියලා අම්මා වේලලා ඒක. එතකොට ඔහුට මේක ඇස්ස කිරි සුවඳ පොල් සුවඳ පිලි ගඳ ඒ සියල්ල ඔහුට දැනෙනවා කියලා. ඉතින් ඔහු අර පෙරිල්ල පෙරිල්ල ගිහිල්ලා මේක එල්ලුණායින් පස්සේ ඔහු කියනවා ඔහුට උළුවට ආවේ ඒ සුවඳ කියලා. එතකොට ඔහු ඔහුට ආව මෙන්න මේ සොර ටික කියලා ඔහු කියනවා. මේක තමයි ඒ සොර ටික. තීමාව කියලා ඔහු කියනවා. මේක තිවාදනය වෙන ඇතන සිතාරෙන් මම මේ গিitarුවට මේක හරවා ගත්තට මම මේක මගේ අර්ථකථනයක් මම මේ ඔහුගේ මේ මියුසික් එක එහෙම නැත්නම් සිම්ෆොනි එකේ තිබිච්ච වයලීන දොර සිතාරය ෆ්ලූට් ඒ සියල්ල මම গিitarුවට ගත්තේ. ඉතින් කෙසේවත් ඔහු කියනවා ඔහුගේ මේ මූලික ආරම්භණය ඔහු ඒ භාවය ආවේ එතනින් කියලා. ඊට පස්සේ ඔහු මගේ කාලේ මවුනි mother of my time කියලා තමයි මේ සංගීතය ඔහු මේ නාමකරණය කරන්නේ. ඉතින් ඔහු ඒකේ ප්‍රධානතම අමුත්ත හැටියට ඔහුගේ මවටයි ඔහු ආරාධනා කරන්නේ බිෂොප්ස් නෑ ලේඩිස් කොලීජියේ කාන්තා විද්‍යාලය කොළඹ කාන්තා විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ. ඔහු කියනවා ඔහුට එක වෙලාවක දැනුණා කියලා අර සුවඳ මවගේ සුවඳ එක වෙලාවකම ඔහු රිහර්සල් කරගෙන නැත්නම් ඔහු ප්‍රැක්ටිස් කරගෙන ඉන්නකොට මේක ඕකෙස්ට්‍රා එකක් තියෙනකොට අර සුවඳ ඔහුගේ නහයට ආවයි කියලා. අර අම්මගේ කම්බායේ සුවඳ. එතකොට ඔහුට යම් ආවා. එතකොට තව මොහොතකින් ඇවිල්ලා කෙරෙක් කිව්වයි කියලා. ඔබේ මව මිය ගියයි කියලා. ඉතින් ඔහු ඒ සිම්ෆොනි එක ඔහු වාදනය කරන්නේ මවගේ වෙන්කල පුටුවට සුදු මේ රෙද්දක් කියලා.
ඉතින් අර භාවය කියන එක මා කිව්ව එකයි බීතෝවන් හෝ කිසිම කෙනෙක් කියන්නේ ගීතයක් පටන් ගන්නකොට සංගීතයක් උත්පාදනය වෙනකොට යම් භාවයක් තියෙනවා ඒ අය එක්ක Tamange මේ මේ ඒ කියන්නේ මේක මේක ලේසි කතාවක් නෙවෙයි භාවයකව මට ලේසිම එක තමයි මේ උදේට වෙන භාවයක් කරනවා ඒව නෙමෙයි මේක මේක ආන්ද්‍රීය කාරණයක් ඉතින් මේක සමහරට මේ විද්‍යාර්ථීන් බලාපොරොත්තු වෙන උත්තර නොවෙන්නත් පුළුවන් ඒගොල්ලෝ උත්තර දැනගෙන අහන වෙන්නත් පුළුවන්නේ අර රාගෙන් මේ භාව වෙනවා මේ රාගේ උදේට ගිහුවම මේ භාව වෙනවා හරි මේ එමුනේ මේක ඇහිලා සංගීතය උත්පාදනය වන්නෙම භාවයකින් ඒ උත්පාදනය වන්නට බලපාන භාවය එක්කෝ තමන්ගේ අත්දැකීමක් සහකම්පණය වෙලා නැත්තම් වෙනත් තමන්ගේ සමීපතකීමක් සහකම්පණය වෙලා එහෙම නැත්තම් ඒ ඇත්ත අත්දැකීම් මතපදනම් වූ කල්පිතයක් මතපදනම් වෙලා එන භාවයක් ඒක 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 කලාකරුවන් තමන්ගේ මාධ්‍ය බවට පෙරලනවා අර කලින් ඇති වෙච්ච දැන් අපි දුමු ඔය 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 අත්දැකීම අර බීතෝවන්ට ආපු අත්දැකීම කේමදාස මාස්ටර් අත්දැකීම නැත්තම් ක්ලරන්ස්ට ආපු අත්දැකීම මඩත් වෙන අත්දැකීම් තියෙන මගේ හැම සංගීතයක පිටුපස්සෙම එම කතන්දරයක් තියෙන භාවයක් තියෙනවා ඒක රචකයෙක් ලියනවා නම් එයා ලියන වෙන විදිහකට ඒ කවියෙක් ලියනවා නම් ලියන වෙන විදිහකට සංගීතඥයෙක් තව විදිහකට ඒ රචකයෙක් ගත්තත් සයිමන් නවගත්තේගම ලියනවා නම් ඒක ලියන්න වෙන විදිහකට ඒතොර ඒ භාවයෙන්ම මාටි වික්‍රමසිංහ ලියනවා නම් ලියනවා සුජීව ප්‍රසන්නාරච්චි ලියනවා නම් ලියන තව විදිහකට එතකොට කවුද අපේ උපුල් ශාන්සන්නස්ක ලියනවා නම් ලියන තව විදිහකට ඉතින් ඔබට හිතා ගන්න පුළුවන් එකම භාවයෙන් කම්පණය වුණාම හතර දෙනෙක් කොහොමද ලියන්නේ කියලා. ඒතර භාවයේ එක වුණාට ප්‍රකාශනය වෙනස්. අන්න ඒතර අපි කියනවා ප්‍රකාශන ක්‍රමවේදය. එතකොට ප්‍රකාශනයේදී ඒ නිර්මාතෘ කලාකාරයාගේ සංගීතයේ අදාළ මාධ්‍ය සම්බන්ධ පරිචය සහ ලෝකයේ සම්බන්ධ වූගේ දැනුම මානවයා සම්බන්ධ වූගේ ආකල්ප ඒ සියල්ල බලපානවා. ඒ භාවය කෘතියක් බවට පරිවර්තනය කිරීමේ පරිණාමයට පත්‍ර කිරීමේ ඉලා නැත්නම් ඒක කෘතියක් දක්වපත් කිරීමේ ඒක අහලා ඒක බලලා ඒක දැකලා ඒක රස විඳලා ඒක ශ්‍රාවකයා ඒ සහභාවයකට පාත්‍ර වෙනවා එයා දන්නවනම් අර එයාට තියෙනවනම් අර අත්දැකීම ඒ කියන්නේ අත්දැකීම කියන්නේ මේ 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 මට එහෙම රෙද්දක සූඳක් දැනලා තියෙනවා කියන එක නෙවෙයි නමුත් ඒ භූදේශපාලනික අත්දැකීම ඔබට තිබෙනවා නම් ඔබට ඒක රසවින්දනයට පුළුවන් වෙන කිසිවෙකුටත් වඩා ඒක කාලේනුත් අවකාශනුත් පරිබාහිර වෙන ඒක තමයි දොස්තෝස්කීගේ පොත්පත්තර මට තාමත් අවුරුදු 200කට පස්සේ රසවින්දනය පුළුවන් ඒක නිසා එයා හිටියේ රුසියාවේ මං ඉන්නේ මෙහෙ හැබැයි රස්කොල්නිකොව් ඒ චරිතය මගේ චරිතය නැත්නම් බසාරෝගේ චරිතය මගේ චරිතය කියලා මට දැනෙන්නේ තුර්ගෙනෙෆ්ගේ ඈ එතකොට මේ මේ පෙචෝරින් ඒ චරිතය මගේ චරිතය කියලා මට දැනෙන්නේ ආ නැත්තම් අපි තව ගත්තොත් මේ මොනතරම් මේ බටහිර පැත්තෙන් ගත්තත් ලංකාව පැත්තෙන් ගත්තත් අරවින්දගේ චරිතය මගේ චරිතය නොවේ කියලා මට දැනෙන්නේ ඒක නිසා يعني මට මගේ කතාවක් තිබෙනවා මාමා මටත් භාෂාවක් තිබෙනවා දැන් රචකයා මොනවා ලිව්වත් හත්තිල මේක ගන්න හාදියා ඊට සූදානම් ගන්න එපා එයාටත් අර රචකයාට නැත්තම් සංගීතඥයාට නැත්තම් නිර්මාතෘ කලාකරුවාට තරම්ම නොවෙතත් ඊට කිට්ටු හැකියාවක් තියෙනවනේ මේ දේ දෙන දේ පෙරා ගන්න. එහෙම නැත්තම් ඉතින් අපිට වුණා වගේ මියුසික් හදා හදා දානවා අවුරුත් ආන්නෙත් නැහැ අවුරුත් දාන්නෙත් නැහැ සින්දු ටිකක් නම් මේ තරුණ ළමයි ආනෙත් ඒකත් සතර මේ රැඩිකල් ප්‍රේමයේ සින්දු කියලාත් කියනවා ඉතින් අපි සින්දු වලට නම් ඉතින් අපි කමන්නේ ඉතින් ඒක මේ තරුණයන්ගේ වැරද්දක් නෙවෙයි අපිට කලින් හිටපු සංගීතඥයෝ කීප දෙනෙක් අර අනිත් හැම සංගීතඥයෝම කරේ සින්දු කියන එක ඒ නිසා මා තරයේම තරුණයන්ට වනිනවට වඩා මම බනින්නේ තරුණයන්ට ඇඟිලි දික් කරනවට වඩා බනින්නේ අපිට හිටපු පූර්වජ සින්දුම කී කී හිටපු සංගීතඥයන්ට ඒගොල්ලෝ තමයි මේ නරාවලේ ඕගොල්ලන්ව දැම්මේ අපි නෙවෙයි ස්තුතියි ආදර නදීක ගුරුගේ සූරීනි හෝරාවන් හතරක් තිස්සේ අපි ගෙනාපු සංගීතයේ ඇසිය යුත්තේ කුමක්ද කියන දේශනේ හමාර කරලා තුසි පුතුම් පුද කරන්න අඩ හෝරා අඩක් මට පැහැරගන්න ඉතින් විශේෂයෙන් රුහුණ විශ්වවිද්‍යාලයේ සංස්කෘතික කේන්ද්‍රයේ විසින් මාර්ගගතව ඉදිරිපත් කරපු වැඩසටහන් මාලාවක පස්වෙන්න තමයි ඇත්තටම සංගීතයේ අසනු කිමා කියන ලාංකීය සංගීතයේ මුද්‍රාව හැටියට මම අයිවාදයෙන්ම හඳුන්වන ප්‍රවීණ ජනප්‍රිය සම්මානිත සංගීතඥවර
නදීක ගුරුගේ මැතිතුමාණන් මේ පැය හතර තුල ගෙනාපු දේශනය ගැන කොහොමද මම තුතිකුසු උදන් කරන්න කියන එක පිළිබඳව මට ඇත්තටම වචන සොයා ගැනීම පිළිබඳව ලොකු අර්බුදයක මම පසු වුණා. නමුත් මම මෙන්න මෙහෙම ඔබතුමා ගැන කියනවා මේ දක්වා ඔබතුමා ඉදිරිපත් කරපු දේශනය ඓතිහාසික සන්දර්භයක් තුල ඉදිරිපත් කරපු කරුණු කාරණාවන් තිබුණේ. ඒ විතරක් නෙවෙයි ඉතිහාසය පදනම් කරගත්ත විග්‍රහයක් තමයි ඔබතුමා සංගීතයේ ඇසිය යුත්තේ කුමක්ද කියන එක තුලින් අද දවසේ අපි හමුවේ තැබුවේ. ඉතින් ඒක තුල විස්තියාශය හදාරන විතරක් නෙවෙයි විවිධ විෂයන් හදාරන දරුදරියන්ට මං හිතන්නේ ප්‍රශ්නයක් ගැටලුවක් විසඳාගන්නේ කොහොමද කියන එක ආකාරය පිළිබඳවත් ඔබතුමා මන මඟ පෙන්වීමක් කරා. ඒ විතරක් නෙවෙයි පර්යේෂකෙක් හැටියට විශාල ඌනතාවයක් තියෙන පර්යේෂණ කේස්ත්‍රය තුල අලුත් මාතෘකාවන් නවමානයකින් දේවල් හොයාගන්නේ කොහොමද කියන එක මං හිතන්නේ ඔබතුමාගේ මේ සාරගර්භ දේශනයේ පුරාවට විශාල පර්යේෂණ මාතෘකාවන් රාශියක් අපිට තිළිණ කළා. ආදරණීය දුවේ පුතේ මේ ඔබ නැවත ඉතාම සංයමයෙන් ගැඹුරින් විශ්ලේෂණය කරන්න සවන් දෙන්න ඔබට පුළුවන් අලුතෙන්ම දේවල් මේ සමාජයට අලුත් පර්යේෂණයක් ඉදිරිපත් කරන්න. එතුමාද විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුගේ කාර්යභාරය ඇත්තටම මැනවින් ඉෂ්ට කරා. එතුමා සැබෑ මඟ පෙන්වීමක් කරා. ඉතින් විදග්ධ සංගීතයේ පොදු ජන සංගීතයේ ජනප්‍රිය සංගීතය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ මේ සංවාදමේ අවස්ථාවන් තුලදී ඉතාම මැනවින් ඉතා කෙටි කරලා අර පතාට එකට සිඳුවලා අපි හැම දෙනාටම ලබා දුන්නා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. විශේෂයෙන් සංගීතය පිළිබඳ ගවේෂණේ පර්යේෂණේ මිත්‍රශීලී සහෝදර සොඳුරු මාර්ගෝපදේශකයාණෙනි ඔබතුමාගේ මහා විශාල දැනුම් සම්භාරය, ඒ කියන්නේ සංගීත විෂයයට විතරක් නෙවෙයි මහා විශාල පුළුල් පරාසයක පිහිදලා තිබුණා වූ ඔබගේ විදග්ධ දැනුම අපේ ආදරණීය දරු දැරියන් එක්ක ආචාර්ය භවතුන් එක්ක සමස්ත රටේ සම්භාවනීයන් සමග ශාස්ත්‍රීය භවතුන් සමග බෙදා හදා ගන්න ඔබතුමා කැප කරපු මේ කාලය, ඔබතුමා මිඩංගු කරපු මේ වටිනා අවස්ථාව අපි ඉතාමත්ම අගය කොට සලකන රුහුණ විශ්වවිද්‍යාලයේ සංස්කෘතික කේන්ද්‍රය වෙනුවෙන් හෘදයාංගමවම ඔබතුමා මේ කරපු අති විශිෂ්ට සේවය මේ ඔබතුමාගේ කාලය කැප කිරීම අපි අදවතින්ම අගය කරනවා. ස්තුතියි ඔබතුමාට. එතන නැවතත් ඔබතුමා අපේ ආදරණීය දරුවන්ට සේවනය කරන්න මේ කොරෝනා වසංගත තත්ත්වයේ පහවි රටට හොඳ තත්ත්වයක් උදා වූ සැනින් ඔබතුමාට නැවත ඉතා ගෞරවණීය ආරාධනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක මතක් කරමින් ඔබතුමාට නැවතත් ඇත්තටම රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලතුමා වෙනුවෙන් සංස්කෘතික කේන්ද්‍රය වෙනුවෙන් අපේ ඉංජිනේරු පීඨයේ ඇතුළු සියලුම පීඨ වෙනුවෙන් අපේ සියලුම දරු දැරියන් වෙනුවෙන් අපේ උස් කුතවේදී ස්තුතිය මේ වෙලාවේදී පුද කරනවා. ඊ වගේම දෙවනුව මේ හැම වැඩසටහනක්ම ඇත්තටම අපේ නදීක ගුරුගේ මැතිතුමනි කරගෙනීමේදී මම මුලිනිත් කිව්වා අපිට විශාල පිටුබලයක් සපයන්නේ අපේ විශ්වවිද්‍යාලයේ උපකුලපති දුරන්දර ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මැතිතුමන්. එතුමන් කොයි වෙලාවකවත් මේ කාරණා සම්බන්ධයෙන් කතා කරද්දී නෑ බෑ කියන වචනේ මට කිසිම අවස්ථාවක ප්‍රකාශ කරලා නැහැ. විශේෂත්වයේ තියෙන්නේ ගොඩක් වෙලාවට මේ විශාල කාර්යභාරයන් තියෙද්දී අද දවසේ විශිෂ්ටයි පැය දෙකම ඔබතුමාගේ වැඩසටහන ඇහුවා. ඇතන වෙනත් වෙලාවල එතුමා ගොඩක් වෙලාවට අවස්ථාව අනුව මේවට සම්බන්ධ වෙන්නේ. නමුත් ඒකෙන්ම පේනවා මේ වැඩසටහන මොනතරම් විශිෂ්ටද කියන එක. දෙවනුව මේ අති විශාලම වාර්තාගත ප්‍රමාණය 500කට ආසන්න ප්‍රමාණයක් අද මෙම වැඩසටහනට සම්බන්ධ වුණා. අපේ පැත්තෙන් අපි ලැබපු විශාල සතුටක්. දෙයක් ගැන මම හිතන ඔබතුමාටත් විශාල සතුටක් ඇති වෙනවා කියනවා. ඒ වගේම මා ඊළඟට මේ මගේ ස්තුතිය පුද කරන්න කැමති මේ වැඩසටහනට ඔබ වැනි සම්භාවනීය විදග්ධයේ කැඳවාගෙන ඒම සඳහා සම්පූර්ණ මුළු කාර්යභාරයම වැය කළේ ඔබේ ආදරණීය පාසල් මිතුරු
වගේම සංස්කෘතික කේන්ද්‍රයේ වැඩසටහන් වලට නිස්සරණාදාසයෙන්ම මට මුලින්දම් එකතු වෙලා වැඩ කටයුතු කරන ආදරණීය සහෝදර ආචාර්ය ඉංජිනේරු පීඨේ සංස්කෘතික කටයුතු පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක තැන්පත් ආචාර්ය තුසාර චමින්දේනි මගේ සහෝදරාත්මක හෘදයාංගම ස්තුතිය ඔබට පුද කරන්න කැමැති ඔබ ආරම්භක අවස්ථාවේ ඉඳලම ඇත්තටම නදීක ගුරුගේ මෙතිතුමන් ගැන කතා කරා මගේ හිතේ දැල්ුණේ ඇත්තටම මෙතුමා සජීව ගෙන්න ගන්න අපිට නමුත් ඒකට අවකාශයක් තිබුණේ නැහැ නමුත් දිගින් දිගටම ඔබතුමාගේ ඉල්ලීමත් අපේ උවමනාවත් නිසා මේ වැඩසටහන ඊටම සාර්ථක එකක් කරගන්නවා ඒ පිටිපස්සේ ඉඳපු තවත් විශාල බලවේගයක් ඇටියෙද මම ඔබතුමාට නැවතත් ඇත්තටම විශ්වවිද්‍යාලයේ සංස්කෘතික කේන්ද්‍රයේ වෙනුවෙන් අපේ සහෝදරාත්මක ස්තුතිය පුද කරනවා. ඒ වගේම අපේ පීඨයේ සියලුම පීඨ වල සම්බන්ධීකාරක ආචාර්ය බවතුන් ඇටියට විශේෂයෙන් වෛද්‍ය පීඨයේ මහාචාර්ය හර්ෂණී රාජපක්ෂ, ඒ වගේම සත්ව විද්‍යා පීඨයේ සත්ව විද්‍යා පිළිබඳ මහාචාර්ය දම්මිනී ප්‍රේමචන්ද්‍ර ඇතුළු අපේ සියලුම පීඨයන් වල සංස්කෘතික කේන්ද්‍රයා සම්බන්ධීකාරක බවතුන්ට වගේම සියලුම ආචාර්ය බවතුන්ට සංස්කෘතික කේන්ද්‍රයෙන් අපේ ස්තුතිය පුද කරනවා. ඒ විතරක් නෙමෙයි මේකට විශාල ධෛර්යයක් සපයනවා අපේ දරුදරියෝ. හැම පීඨයකම දරුදරියෝ මේ වැඩසටහනට සම්බන්ධ වෙලා හිටියා. ඉංජිනේරු පීඨේ විශේෂයෙන් මානව ශාස්ත්‍ර පීඨේ විශාල පිරිසක් මේකට සම්බන්ධ වෙලා හිටියා. ඒ සියලුම පීඨවල අපේ ආදරණීය විද්‍යාර්ථී දරුදරියන්ට මගේ උස් කුතවේ ප්‍රණාමය, ප්‍රශංසනීය ප්‍රණාමය ඔබට මම පුද කරන්න කැමති. ඒ වගේම විවිධ ගවේෂකයෝ පර්යේෂකයෝ විශාල ප්‍රමාණයක් ලංකාවේ සෑම විශ්වවිද්‍යාලයකින්ම පාහේ මං හිතන්නේ එක්කෙනෙක් දෙන්නෙක් හරි අද මේ වැඩසටහන සහභාගි වෙන අපිට තියෙන ඉතාමත්ම ඉහළ සතුටක් නදීක ගුරුගේ මැතිතුමනි. ඒ හැම දෙනාටමත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විවිධ ප්‍රශ්න ඉදිරිපත් කරමින්, ඒ වගේම අපේ චැට් බොක්ස් එක හරහා ප්‍රශ්න ඉදිරිපත් කර ඔබ හැම දෙනාටමත් රුහුණු විශ්වවිද්‍යාලයේ සංස්කෘතික කේන්ද්‍රය වෙනුවෙන් මම බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. ඉදිරියේදීත් මෙවැනි වැඩසටහන් ඔබ වෙතට ගෙනවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නට පෙර ආතුව ඉතාම ආදරණීය ඉල්ලීමක් බොහෝ දෙනත් ඉල්ලීම් කරලා තිබුණා. ඔබතුමාගේ මధుර මනෝහර හඬින් අපිට ගායනා කරලා මේ වැඩසටහන අපි නිමාවක් දකිමු. ඔබතුමාන්ට ඇත්තටම නදීක ගුරුගේ සහෝදර යානනි ඔබට සුබ රාත්‍රියක්. ඒ වගේම මේ වැඩසටහන සම්බන්ධ වුණු ඔබ හැම දෙනාටම සුබ රාත්‍රියක්. මගේ ආදරණීය සහෝදර මිත්‍ර චමින්ද ඔබටත් සුබ රාත්‍රියක්. හොඳයි අපි අවසානට අපි සම්තරපණය කරන්න. ස්තුතියි මගේ පාසල් මිත්‍රයා ආචාර්ය තුෂාර චමින්ද. ආචාර්ය තුමා මගේ දේව මයිකල් සහ මුදි සහෝදරය සහ සියලුම දෙනාටම ස්තුතිය. විශේෂයෙන්ම මේ විද්‍යාර්ථීන් ඔවුන්ගේ මා මේ බලමින් සිටිය ඔවුන්ගේ මේ අපේ මේ පණිවිඩ ටික කෙටි පණිවිඩ. ඉතින් මා කැමති අපේ ආචාර්යතුමාගෙන් ගන්නට පුළුවන් මගේ දුරකථන අංකය විෂය කරුණු සම්බන්ධ කාරණා මාත් එක්ක ඔබට සාකච්ඡා කරන්න පුළුවන්. මට තියෙන කාල වේලාවන් අනුව මා ඔබත් එක්ක ඒ කාරණාවත් එක්ක සාකච්ඡා කරන්නට කැමතියි. ඉතින් අතර ගොඩක් දෙනෙක් ඉල්ල තිබුණ ගීත කීපයක් මම එක සරල ගීතයක් ගායනා කරනවා. සරල ගීතයක් නමුත් එම කාරයක thank you.
walu kaatere ratunumai waris malak se bete hali sagavi bete hali khondulo ekue tane kala tane kala tane kala paithuma සහෝදර නදීක ගුරුගේ මෙතුමනි ඔබතුමන්ට සුබ රාත්‍රියක් සහෝදර ඔබටත් එසමයි තුෂාර සහෝදරයා උදේ සහෝදරයා සාසීලුම ආචාර්ය වරුණි ආචාර්ය වරිණි විද්‍යාර්ථීනි සහෘදිනී ස්තුතියි ස්තුතියි නැවත තවත් වැඩසටහනකින් අපි හමු වෙමු